ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක් මම හිතන්නේ මේ යුගය කරකවන මේ යුගය තීරණය කරන ප්‍රධාන අපේ රටේ ආර්ථිකයේ දේශපාලනයේ තීරණය කරන ප්‍රධාන ගාමකයක් පිළිබඳව ආරම්භක සාකච්ඡාවක් අපි කරන්න සූදානම් වෙන්නේ. එනිසා අපි සමාජයක් විදිහට නව පරිච්ඡේදයකට අපේ සමාජය ඇතුල් වෙනවා. නව යුගයකට ඇතුල් වෙනවා. එනිසා මේ යුගය ආරම්භයේදීම අපි මේ රටේ වැඩ කරන ජනතාව විදිහට කම්කරු පන්ති විදිහට වෘත්ති සමිති ව්‍යාපාර විදිහට යම්කිසි අවබෝධයක් ගොඩනගා ගත යුතුයි. මොකද්ද වෙන්න යන්නේ, මොකද්ද මේ සිද්ධ වෙමින් තියෙන්නේ කියලා. ඒ සඳහා තමයි කම්කරු වර්ගල මධ්‍යස්ථානය මේ සම්මන්ත්‍රණය සංවිධානය කරේ. අපේ මාතෘකාව IMF පින්තූරෙකුත් තියෙනවා පිකතු කරලා නේද? බය වෙන්න එපා, නමුත් බය වෙන්න. එනිසා අපි සමාජයට මේ IMF සම්බන්ධයෙන් විවිධ සිහින දකින දැන් තමයි රට හැදෙන්නේ කියලා හිතන මේ කොන්දේසි සපුරුවාන් පස්සේ අපිට දිනු රටක් වෙන්න පුළුවන් කියලා හිතන IMF ඇරෙන වෙන පාරක් නැහැ කියලා කියන මේ මෙකී නොකී ගොඩක් දේවල් අපි පහුගිය කාලේ දැක්කා. මං හිතන්නේ නගරවලත් දෙන්නේ තුන් දිනක් විතර රතිඤ්ඤපත්තු කරා. ඒවා මහජන අදහස් කියලා හිතන්න බෑ. නමුත් පොදුවේ ගත්තට පස්සේ මේ පසුගිය සතියේ දෙකේ මේ තෙල් මිල අඩුවීම මේ වගේ දේවල් එක්ක මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහ මේ කොන්දේසි සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක සමාජ මනසේ සෙලවීමක් අපිට පේනවා. ඒ නිසා අපි හිතනවා ඒ සම්බන්ධ ටිකක් ගැඹුරු සාකච්ඡාවක් කරගන්න අවශ්‍ය නිසා ටිකක් අපිට දීර්ඝ ගමනක් තියෙනවා සහ ටිකක් කටුක සාකච්ඡාවක් තියෙනවා කරගන්න. ඉතින් මම ඔබගෙන් ඉතාම සහෝදරාත්මකව ඉල්ලා හිටනවා අපිට බොහොම කරුණු සහිත සාකච්ඡාවක් තමයි කරගන්න වෙන්නේ. ඒ නිසා ඒකට අමාරුවෙන් වුණත් අහුම්කම් දෙන්න ඒකට අවධානය යොමු කරන්න කියලා මම මුලින්ම ඉතාම සහෝදරත්වයෙන් ඉල්ලනවා. දැන් IMF කියන්නේ මොකද්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. මේ සංවිධානය මේ ආයතනය නිර්මාණය වෙන්නේ 1944 විශේෂයෙන්ම ඔබ දන්නවා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ ජයග්‍රාහී කඳවුර නැවත ලෝකයේ ආර්ථික අර්බුදයක් සහ නැවත සිදුවිය හැකි විශාල යුද්ධයක් සම්බන්ධයෙන් වෙන පිළිබඳ සාකච්ඡාවක් ගොඩනගාගත්තා. ඉතින් මේ සාකච්ඡාවේදී වෙළඳාම සහ ඔවුන්ගේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක විවේචනාත්මක ඔවුන්ගේ හැසිරීම විශේෂයෙන්ම දැන් මේ මේ සාකච්ඡාව සිද්ධුනේ එක්සත් ජනපදයේ බ්‍රිටන් වුඩ්ස් වල. ඒ සාකච්ඡාවට සම්බන්ධ වුණා කේන්ස්. ඔබ අහලා ඇති කේන්සියානුවාදය කියලා අපි කතා කරනවා. ජෝන් මෙනාඩ් කේන්ස් බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥයෙක්. ඔහු විශාල විවේචනයක් ගොඩනැගුවා මේ ලෝක යුද්ධයට කලින් පරිච්ඡේදයේ ලෝක බලවතුන්ගේ හැසිරීම සම්බන්ධයෙන්. ඒ නිසා ඒ ඔහුගේ යෝජනා මත තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඒ වගේම ලෝක බැංකුවත් මේ සංවිධාන දෙකම මේ ආයතන දෙකම නිර්මාණය වෙන්නේ. ඉතින් මේ ආයතනයේ පරමාර්ථයේ ආරම්භක පරමාර්ථය තිබුණේ මේ සංවර්ධිත රටවල ප්‍රශ්නවලට මැදිහත් වීම. ඒක තමයි මේක ආරම්භක පරමාර්ථය. ඉතින් පසුව තමයි මේ සංවර්ධිත රටව සංවර්ධනයේ වෙමින් පවතින රටවල ණයදෙන තැනට මේකේ අක්ෂය මාරු වෙන්නේ. විශේෂයෙන්ම 1970 60 70 වෙනකොට තමයි මේ මාරු සිද්ධ වෙන්නේ. ඔබ දන්නවා රන්වල රන් ලෝකේ ආර්ථිකයේ මධ්‍යයක් විදිහ නැත්නම් රන් ආර්ථික හුමාරුව බලයේ තීරණය කිරීමේ සිට ඩොලර් වලට මාරුණ 1960 ගණන් වල අවසානයේ 70 ගණන් මුල වෙනකොට. ඉතින් ඊට සමාන්තරව තමයි මූල්‍ය අරමුදල ලෝකේ පරිදි රටවල වලට විශාල මැදිහත් වීමක් කරන දැන්ට ඔවුන්ගේ ක්‍රියාවලිය වෙනස් වෙන්නේ. එතකොට මේ ආයතනයේ ප්‍රකාශිත අරමුණු මොනවද? ප්‍රකාශිත අරමුණු මම කියන්නේ අප්‍රකාශිත අරමුණු නෙමෙයි, සැඟවුණු අරමුණු නෙමෙයි, ප්‍රකාශිත අරමුණු. ප්‍රකාශිත අරමුණු තමයි එකක්.
ජාත්‍යන්තර මූල්‍ය ගැටලුවලට බේරුම් කරුවෙක් ඉදිරියේ මැදිහත් වෙන එක. මූල්‍ය සහයෝගිතාවය වර්ධනය කරන එක. දෙවැනි කාරණේ ජාත්‍යන්තර වෙළඳාම තුලින් තුලිත වර්ධනයක් අත්පත් කර ගැනීම. තුන්වෙනුව විනිමය අනුපාත ස්ථාවරත්වය පවත්වාගෙන යාම. හතරවෙනුව සමාජික රටවල් අතර බහුපාර්ශ්වික ගනුදෙනු ඇති කිරීම. පස්වෙනුව ගෙවීම් ශේෂ අර්බුදයකදී දැන් මේ අපි මුහුණ දෙල තියෙන අර්බුදය එක්තරා ආකාරයක ගෙවීම් ශේෂ අර්බුදයකදී සමාජික රටවල් වලට රැකවරණ ලබා දීම ඒ වගේම සමාජික රටවල් ගෙවීම් ශේෂ දුෂ්කරතා වලට කෙටි කාලීන සහන ලබා දීම මේක තමයි මේ සංවිධානයේ ප්‍රකාශිත අරමුණ මේ IMF එකේ සාමාන්‍ය කොන්දේසි දැන් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම නොබෙල් සාම නොබෙල් ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙක් විදිහට කටයුතු කරන ජෝසෆ් ස්ටිග්ලිස් ඔහු වතාවක ඉදිරිපත් කරනවා මේ කරුණ ටික ඔහු කියනවා මේ සාමාන්‍ය කොන්දේසි මොනවද කියලා ඇහුවාන් පස්සේ ජාත්‍යන්තර මුල් ආරම්භ මුදලේ මේක ඇවිල්ලා මේ ඕනම රටකට ජාත්‍යන්තර මුල් ආරම්භ මුදල ඉදිරිපත් කරන වට්ටෝරු බදු ඉහළ දැමීම පොලී අනුපාතික ඉහළ දැමීම ආනයනික බදු සීමා ලිහිල් කිරීම පෞද්ගලීකරණය ප්‍රාග්ධන වෙළඳපොළ විවෘත කිරීම නීති රීති සීමා ලිහිල් කිරීම දැන් අපි දකිනවා මේ කරුණු මේ ආකාරයටම අඩු වැඩි වශයෙන් අපිට ඉදිරිපත් කරලා තියෙන කොන්දේසිව සම්බන්ධ වෙලා තියෙන මේක තමයි සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක වට්ටෝරු. ඒ කියන්නේ ලෝකේ සාමාන්‍ය ගොඩක් රටවල් ඉදිරිපත් කරපු වට්ටෝරුව. ඉතින් මේක ඊටහම් විවාද සම්පන්න දෙයක්. ඔබ දන්නවා දැන් බොහෝ දෙනා මේ කොන්දේසි වලින් රටක් ගොඩ යනවා කියලා හිතනවා. දැන් සාමාන්‍යයෙන් අපි රටක සැලැස්මක් හදන්න මූල්‍ය අරමුදලරයි මහබැංකුවටයි මහබැංකුව අධිපතිටයි මුදල් ලැබෙතරයි පුළුවන් නම් ඉතින් මේ රටට අමාත්‍යංශය ඉතුරු වෙ මොනවාක්වත් අවශ්‍ය නැහැ අපිට පුළුවන් මේ ෆිස්කල් ප්‍රතිපත්තිය විතර රටවල් ගොඩ දාන්න නැත්නම් රටවල ආර්ථිකය ගොඩනගන්න ඉතින් මේක ඉතාම හාස්‍යජනකයි ඉතින් මේවෙන් ආර්ථිකය ගොඩ යනවා ගොඩනගන්න පුළුවන් කියලා සමහර වාදවිවාද කරනවා ඉතින් මේක ලෝකේ හැම රටකම ඉදිරිපත් කරන මේගොල්ලෝගේ වට්ටෝරුවක් මේ වට්ටෝරු සම්බන්ධයෙන් විශාල විවේචනාත්මක කාරණා ගොඩනගලා තිනවා දැන් මම එකක් කියන්නම් මේ සම්බන්ධයෙන් මේ වට්ටෝරුව ක්‍රියාත්මක කරපු රටවල් අද්දකී හෙරිටේජ් පදනම හෙරිටේජ් කියන පදනම උන් මේ ලෝකේ විවිධ කටයුතු සම්බන්ධයෙන් විවිධ වාර්තානිකුත් කරනවා මේ අපේ පදනමේ ඉඳලා මේ උන් මේ බවුන්ගෙම දේශපාලන මේ ලිබරල් මතවාද පිළිගන්නම දේශපාලන මතවාද වල ඉන්න සංවිධාන මේවා දැන් උන් එක වෙලාවක පරීක්ෂණයක් කරනවා ලෝකේ රටවල් 89ක් පදනම් කරගෙන ඒවා අඩු සංවර්ධිත රටවල් මේ රටවල 1965 ඉඳලා 1995 දක්වා ලබා දුන්නු IMF එකත් එක්ක ගනුදෙනු කරපු ණය ලබා දීපු කොන්දේසි ක්‍රියාත්මක කරපු රටවල් මේ රටවල් 89ක් සම්බන්ධයෙන් ඔවුන් කරපු පරීක්ෂණේ ඔවුන්ගේ ප්‍රතිඵලය තමයි රටවල් 48ක ආර්ථිකයේ කිසිම ආකාරයක වෙනසක් සිද්ධ වෙලා නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුවෙන් පස්සේ ණය ලබා ගැනීමෙන් මේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමෙන් පස්සේ රටවල් 48ක කිසිම වෙනසක් වෙලා නැහැ එම රටවල් 48න් රටවල් 32ක ආර්ථිකයේ පසුබෑමට ලක් වෙලා තියෙනවා රටවල් 48ක කිසිම වෙනසක් තිබ්දලා නැහැ ඒ 48න් 32ක ආර්ථිකයේ පසුබෑමට ලක් වෙලා තිනවා එම රටවල් 32න් රටවල් 14ක ආර්ථිකයේ 15%කින් පසුබෑමට ලක් වෙලා තියෙනවා ඒ නිසා මේ IMF ගියාම හරියනවා කියලා හදලා තියෙන සමීකරණය මේක ලෝකේ අපි නෙමෙයි විවිධ සංවිධාන අභියෝගයට ලක් කරලා තිනවා සත්‍ය දත්ත ඇත්ත උදාහරණ භාවිත මූලික කරගෙන ඊළඟට මේ මොෂේ ඛාන් කියන ඉන්දියානු ආර්ථික විද්‍යාඥයෙක් ඔහු 2022 පහුගිය අවුරුද්දේ රටවල් 16ක් සම්බන්ධයෙන් ඔහු පරීක්ෂණ වාර්තාවක් නිකුත් කරලා තිනවා ඒ පරීක්ෂණ වාර්තාවට අනුව ගෙවුම් ශේෂ හිඟය ඒ කියන්නේ අපේ අපනයන සහ අනයන අතර පරතරය ගෙවුම් ශේෂ හිඟය ඔහු පරීක්ෂණ කරන්නේ රටවල් 16ක් පදනම් කරගෙන රටවල් 16ක ඒ රටවල් 16න් ගෙවුම් ශේෂ හිඟේ වැඩි වෙලා තියෙන්නේ IMF ගනුදෙනුවෙන් පස්සේ රටවල් 7ක විතරයි. ගෙවුම් ශේෂ අගේ සමාන ගෙවුම් ශේෂ හිඟේ වැඩි වෙලා තියෙනවා රටවල් 7ක. ඒක අඩු වෙලා තියෙන්නේ රටවල් 3ක විතරයි. බලපෑමක් නැහැ කියලා. ඒ කියන්නේ IMF ණයවල බලපෑමක් නැහැ කියලා ඔහුගේ පරීක්ෂණයට අනුව රටවල් 4ක් ඔහු හඳුනන තියෙනවා. තවත් රටවල් 2ක් සම්බන්ධයෙන් ඔහුට ඔහුගේ සමීක්ෂණේ නිගමනයක් නැහැ කියලා ඔහු නිකුත් කළා තියෙනවා. උද්දමනේ උද්දමනේ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම උද්දමනේ අඩු වුණු රටවල් 2යි උද්දමනේ වැඩිවීම රටවල් 2යි බලපෑමක් නැති රටවල් IMF ණය වලින් පස්සේ බලපෑමක් නොවුණු රටවල් 12ක් විදිහට අඳුරගෙන තියෙනවා ඊළඟට ආර්ථික වර්ධනේ IMF ණය වලින් පස්සේ ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්ත රටවල් මේ රටවල් 16න් 4ක්
ආර්ථික වර්ධනයේ පහළ ගියේ නැත්නම් ආර්ථිකයේ කඩාවැටුණු රටවල් හතක් ඒ වගේම කිසිදු වෙනසක් නොවුණු රටවල් හතරක් විදිහට පහක් විදිහට ඔහු කියනවා මේ සමීක්ෂණයෙන් පස්සේ ඒ නිසා මේ IMF වට්ටෝරුව ක්‍රියාත්මක කරපු රටවල් වල සාමාන්‍ය පින්තූර ගත්තොත් එහෙම සාමාන්‍ය පින්තූර ගත්තත් ඒක විවාද සම්පන්නයි ඒ නිසා සියලු රටවල් මේකම ක්‍රියාත්මක කළා හරි ගියා කියලා කියන්න බෑ විශේෂ උදාහරණ අපි සැලකුවොත් එහෙම දැන් ඔබ දන්නවා ග්‍රීසිය සම්බන්ධයෙන් පසුගිය කාලේ දිගින් දිගටම සාකච්ඡා වුණා විශේෂයෙන් ඔය යානිස් වර්ෆාකිස් වගේ අය ලංකාවේ ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන කලින් ඔහු සහ තවත් ආර්ථික විශේෂඥයෝ 182 කින් ලංකාව සම්බන්ධ විශේෂ වාර්තාවක් නිකුත් කරා. මගේ මතක හැටියට ජනවාරි මුලේ වාර්තාව නිකුත් කරේ ආර්ථික විශේෂඥයෝ සහ විවිධ විශේෂ කණ්ඩායම් ලංකාවෙත් ඒකට සම්බන්ධ වෙච්ච මහාචාර්යවරු හිටියා. ඔවුන් 182 දෙනා ඉතාම පැහැදිලිව කරුණු කීපයක් කිව්වා. එකක් තමයි ඔවුන් කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කියන්නේ මේ ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි කියන එක. දෙවනි කවුරුන් අවධාරණය කරා රටේ රටෙන් පිටතට ගිය විදේශ විනිමය රටෙන් එළියට අදපු විදේශ විනිමය විශාල ප්‍රමාණයක් තියෙනවා ඒ සම්බන්ධ කිසිදු මැදිහත් වීමක් නොවීම ඉතාම ගැටළු සම්බන්ධයි කියලා. ඒ වගේම ඔවුන් කිව්වා මේ ණය විලෝපික ණය තියෙනවා. ඉතාම අධික පොලියට ලබා දීපු කිසිම ව්‍යාපෘතියක් සම්බන්ධ කිසිම ආකාරයක ස්වයබැලීමක් නොකර ලබා දීපු විලෝපික ණය තියෙනවා. කියන්නේ ගොදුරු කර ගැනීම සඳහාම දීපු ණය තියෙනවා. මේ විලෝපික ණය කපාහරින්න පුළුවන්. මේ විලෝපික ණය කපාහැරීම සම්බන්ධයෙන් මැදිහත් විය යුතුයි කියලා. ඒ නිසා මේ ණය සියල්ල ගෙවිය යුතු නැහැ කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් කිසිම මැදිහත් වීමක් මේ එලෙස වාර්තා නිකුත් වුණාට කරේ නැහැ. ඉතින් අපි ග්‍රීසි අධ්‍යක්ෂකට ගියොත් එහෙම මේ අර්බුදයේ වෙලාවේ එක වෙලාවක මුදල්ලම තින්නේ වර්ෆාකිස් ග්‍රීසි මුදල් අර්බුදයේ 2010 තමයි ග්‍රීසි අර්බුදයේ පැන නගින්නේ. අපි ඒ වගේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර. ඒ කියන්නේ විවිධ පිටරටවල ස්වෛරී වෙළඳපොළවල නැත්නම් විදේශ වෙළඳපොළවල ලබාගත් ණය අධික පොලියට ලබාගත් ණය ඒ ණය නැවත කල්පිරිනකොට අපි ගෙවන්න උනා පහු ඒ කල්පිරිනකොට ගෙවන්න බැරි වුණාන් පස්සේ ඇතිවිච්ච අර්බුදයකට තමයි 2010 ග්‍රීසි ඇතුළුනේ. ඉතින් 2010 ග්‍රීසි මේ අර්බුදයට උත්තර සොයන්න IMF එක මැදිහත් වුණා. IMF එක ලබා දුන්නා ඩොලර් බිලියන 150ක්. දැන් අපිට දෙන්නේ ඩොලර් බිලියන 2.9. ඒක දෙන්නේ රාප්ප කන වගේ කෑලි හතර කඩලා 750 ගන්න තමයි දෙන්නේ එක අවුරුද්දකට. ඩොලර් බිලියන 150ක් දුන්නා ජාත්‍යන්තර මුල් අරමුදල ග්‍රීසියට ඔවුන්ගේ අර්බුදේ විසඳ ගන්න. නමුත් සිද්ධ වුණේ මොකද්ද? ඔවුන් යෝජනා කරා කාරණා දෙකක් මූලික වශයෙන්. එකක් තමයි රාජ්‍ය ආයතන ප්‍රයිවටයිස් කරන්න කියලා. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න. දෙවැනි එක අපේ ලංකා දැන් අපිට යෝජනා කරලා තියෙන වගේම කප්පාදු පිළිවෙතක් අනුගමනය කරන්න කියලා විශ්‍රාම වැටුප එවැනි සමාජ සුබසාධන කප්පාදු කරන්න කියලා. ඉතින් ඔබ දන්නවා සාමාන්‍යයෙන් දැන් මේ යුරෝපේ රටවල් ගණනාවක තියෙන සාමාන්‍ය දෙයක් තමයි විශාල සමාජ සුබසාධනයක් තියෙනවා. ඉතින් මේක ගොඩනැගුණේ සමාජවාදී කඳවුර ගොඩනැගිලා සමාජවාදී කඳවුරේ සීමාව ටික යුරෝපේ පැත්තට එන එක වැළැක්වීම සඳහා යුරෝපයට අවශ්‍ය වුණා කේන්ස්ලාගේ වගේ කේන්සියානුවාදී වගේ සුබසාධන ධනවාදයකට නැත්නම් සමාජ වෙළඳපළ ධනවාදයකට මාරු වෙන්න ඕන එක එක නම් වලින් මේක හැඳුන්වන එක එක රටවල් කොහොම වුණත් ඒ ගොඩනගපු ධනවාදී විශාල සුබසාධනයක් තියෙනවා. දැනුත් යුරෝපයේ සමහර රටවල් වල ඒ සුබසාධන තියෙනවා. දැන් ඔබ දන්නවා ප්‍රංශයේ මේ වෙනකොට මැක්‍රෝන්ට විරුද්ධව විශාල අරගලයක් වැඩ කරන ජනතාව ආරම්භ කරලා තියෙනවා. ඒක කෙලින්ම මේ පෙන්ෂන් එක නැත්තම් විශ්‍රාම වැටුප කප්පාදු කරන එක සහ වැටුප සම්බන්ධ ප්‍රශ්නයකට ඔවුන් ප්‍රංශය මුදල් වෙන් කරනවා යුක්‍රේන් යුද්ධෙට. ඉතින් ප්‍රංශයක වැඩ කරන ජනතාව ප්‍රශ්න කරන්නේ යුක්‍රේන් යුද්ධෙට වේදම් කරනවාට සල්ලි තියෙනවා නම් ඇයි මේ වෙලාවේ ජනතාවට සහනයක් දෙන්නේ නැත්තම් මේ වෙලාවේ මේ ජනතාවගේ දිය උදුර ගන්න හදන්නේ ඇයි කියන එක තමයි ඔවුන්ගේ ප්‍රශ්න කිරීම. ඉතින් ඒ නිසා දැන් මෙහෙම මේ රටවල් විශාල සුබසාධනයක් තියෙනවා. ඒක අර 1945 විතර පස්සේ 1970 විතර එනකන් ගොඩනගිච්ච සුබසාධනයක්. ඉතින් ඒ සුබසාධනය තමයි මේ ග්‍රීසිත් තිබුණේ. ඒතර ඒවා ඉවත් කරන්න කියලා තමයි ජාත්‍යන්තර මුල් අරමුදල කිව්වේ. මේකේ ප්‍රතිඵලය මොකද්ද? 2013 වෙනකොට හරියටම අවුරුදු 3කට පස්සේ ග්‍රීසි විරැකියාව වර්ධනය වුණා 113 දක්වා. සමාන 118 දක්වා වර්ධනය වුණා විරැකියාව. ඊට පස්සේ පුද්ගලීකරණය තුළ පෞද්ගලීකරණය කරපු ආයතන මේ සම්බන්ධයෙන් ස්වාධීන ආයතනයක්ම යුරෝපයේ තිබිච්ච සමීක්ෂණයක් කළ ඔවුන් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කරා. ඒ පරීක්ෂණ වාර්තාව ඉතාම පැහැදිලිව පෙන්ලා දුන්නා ප්‍රයිවටයිස් කරපු ආයතන රාජ්‍ය ආයතන විකුණුවා. ඒ විකුණපු රාජ්‍ය ආයතන
සම්පූර්ණයෙන්ම කඩා වැටුණා, ඒවා බිඳ වැටුණා, ඒවා නන්නත්තාරු වුණා කියන එක තමයි ඔවුන්ගේ වාර්තාවේ අවසාන නිගමනය. එතකොට ඒ පෞද්ගලීකරණය කරන ආයතන කඩා වැටුණා. ඊළඟට සමාජ විෂමතාවය වැටුණා, 60%ක් දිළිඳු බවට ඇද වැටුණා. 60%ක් දිළිඳු බවට තල්ලු වුණා. ඉතින් මේක තමයි මේ ග්‍රීසි අත්දැකීම. ඉතින් ඔබ දන්නවා ග්‍රීසියේ අවුරුදු කීපයක් ඇතුළත, අවුරුදු 4ක් 5ක් ඇතුළත ආණ්ඩු කීපයක් බිඳ වැටුණා. ආණ්ඩු බිඳ වැටෙමින් නව රජයන් බිහි වුණා. දැන් ග්‍රීසි යම් කිසි විදිහක ආර්ථිකයේ වෙන තැනකට ඇවිල්ලා තියෙනවා. නමුත් ග්‍රීසිය සම්බන්ධයෙන් IMF එක පසුව සමාව ඉල්ලුවා ග්‍රීසි. මේකේ වැදගත්ම කාරණේ IMF එක පිළිගත්තා 2013 අවසානයේ. ඔවුන් වරදි පිළිගත්තා. ඔවුන් ග්‍රීසියට ලබා දීපු කොන්දේසි ඉතාම බරපතලයි. ඒවා ක්‍රියාත්මක කළා ග්‍රීසි ජනතාවට විශාල පීඩනයක් ඇති වුණා කියලා ඔවුන් අවසාන වශයෙන් පිළිගත්තා. මේ සම්බන්ධයෙන් යානිස් වර්වගිස් පසුව ප්‍රකාශයක් කරා. ඒ ප්‍රකාශය ඔහු කිව්වේ ඇත්තටම IMF එකට ඕනුනේ නැහැ ග්‍රීසි බේරගන්න, IMF එකට ඕනුනේ යුරෝපය බේරගන්න කියලා. එනිසා ග්‍රීසිය බෙදවැටුනොත්, ග්‍රීසිය ණයනෝගෙව හිටියොත්, ග්‍රීසි අරබුදයට ගියොත් එහෙම ඒ අරබුදයේ යුරෝපයේ ඉතුරු රටවල් කරා ගමන් කරනවා. එනිසා ඇත්තටම IMF එකට අරමුණක් තිබුණේ නැහැ ග්‍රීසිය ආරක්ෂා කරගන්න. ඒ වෙනුවට ඔවුන්ට අරමුණ තිබුණේ යුරෝපය කරා මේ අරබුදයේ ගමන් කිරීම බලක් වන්න, යුරෝපය ආරක්ෂා කරන්න තමයි අරමුණ තිබුණේ. ඒ නිසා ඒ අරමුණ තමයි ග්‍රීසියට ණය දීම හරහා ඔවුන් ක්‍රියාත්මක කරේ කියලා. ඊළඟට අපි ආජෙන්ටිනාව ගත්තොත් එහෙම, දැන් මේකත් ටිකක් සාකච්ඡාවේ තියෙන රටක්. ආජෙන්ටිනාවෙත් ණය ගෙවා ගැනීමේ අර්බුදයක් මතු වුණා 2002. ඒ අර්බුදයෙන් පස්සේ මේ වෙනකොට ආජෙන්ටිනාව ණය අරගෙන තිනවා. ජාත්‍යන්තර මුල් අරමුදලේ වැඩිම ණයකරුවා ආජෙන්ටිනාව, ඩොලර් බිලියන 57ක්. ඒ කියන්නේ අවස්ථා ගණනාවකදී ඩිෆෝල්ට් කරා. අවස්ථා ගණනාවකදී මේ බංකොලොත්භාවය ප්‍රකාශ කරා. දැන් අපි අප්‍රේල් මාසේ ණය ගවන්න බෑ කියලා ප්‍රකාශ කරා වගේ ආජෙන්ටිනාව විටින් විට අවස්ථා ගණනාවක එහෙම ප්‍රකාශයටපත් කරා. අද වෙනකොටත් ආජෙන්ටිනාව විශාල ආර්ථික ප්‍රශ්නක ඉන්නවා. පහුගිය අවුරුද්දේ ජනාධිපතිවරු ඉල්ලාස්සුනා මේ ඇතිලා තියෙන දේශපාලන පීඩනයත් එක්ක, දේශපාලන ආර්ථික පීඩනයත් එක්ක ඉල්ලාස්සුනා. ඒ නිසා කිසිම ආකාරයකින් ආජෙන්ටිනාව ප්‍රශ්න විසඳලා නැහැ. ඒතර මේ ප්‍රශ්නේ මේ වෙල නරක පැත්ත, මේකේම තව පැත්තක් තියෙනවා. ඒ කියන්නේ මේ සමහර රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගැටුණා. දැන් ඔබ දන්නවා 1998, 97, 98 කාල පරිච්ඡේදය ආවා. අපි කියනවා ආසියානු ව්‍යාග්‍රයන්ගේ බිඳ වැටීම කියලා. මේ අර්බුදයාවේ විශේෂයෙන්ම මැලේසියාව මුල් කරගෙන, මැලේසියාව වෙනකොට ප්‍රාග්ධන ගිණුම විවෘත කළ තිබුණේ. ඒ කියන්නේ රටෙන් ප්‍රාග්ධන ගිණුම හරහා ඕන වෙලාවක මුදල් එළියට ගෙනියන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. ඒ තත්ත්වය පාවිච්චි කළා ජෝර්ජ් සෝරොස්ල වගේ අය සමපේක්ෂණ ක්‍රියාවලියක නිරත වුණා. ඒ කියන්නේ රට ඇතුලේ ඔවුන්ගේ මුදල් ආයෝජනය කරනව නැවත පිටතරගෙන යන යම්කිසි ආකාරයක ඒ හරහා ලාභ උපයන සමපේක්ෂණ ක්‍රියාවලියක ඔවුන් නිරත වුණා. ඒක ප්‍රතිබලයක් විදිහට එකපාරට මැලේසියාව වැටුණා. ඒ මැලේසියාවේ බිඳ වැටීමත් එක්ක රටවල් ගණනාවකට ඒ ආර්ථික කුණාටු හමාගෙන ගියා. ලංකාවට ආවේ නැහැ විලාවේක. ලංකාවෙත් ඒ ගැන සාකච්ඡාවක් තිබුණා. මේ ආර්ථික කුණාටු හමාගෙන ගියා. එතකොට මැලේසියාවේ ජනාධිපති අගමැති හිටියේ මහතිර් මොහමඩ්. ඉතින් මහතිර් මොහමඩ් මූල්‍ය අරමුදල ඒ වෙනකොටත් දීපු කොන්දේසි තමයි මැලේසියාව ක්‍රියාත්මක කරමින් තිබුණේ. මේ ප්‍රාග්ධන ගිරිම විවෘත කිරීම, මූල්‍ය අරමුදල ලබා දීපු උපදෙස්, ඒව තමයි ක්‍රියාත්මක කරමින් හිටියේ. ඉතින් නැවතවතාවක් මූල්‍ය අරමුදල ඇවිල්ලා මේ අර්බුදයට උදව් කරන්න හැදුවා. මේ අර්බුදයට මැලේසියාවට සහයෝගය දෙන්න හැදුවා. ණය දීලා කොන්දේසි පැනෙව්වා. එතකොට පැහැදිලිවම මහතිර් මොහමඩ්ගේ ප්‍රකාශය වුණේ මේ අපි ඇවිල්ලා සමාජවාදී නායකයෝ නැත්තම් මේ ලොකු එහෙම මේ ඒ කඳවුරේ නෙමෙයි මේ උදාහරණ ගන්නෙ. මහතිර් මොහමඩ්ගේ උදාහරණ ගන්න. ඔහු ප්‍රකාශ කරපු දේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සංවිධාන කියපු මෙතෙක් කියපු මාවත ගිහිල්ලා තමයි මැලේසියාවට මේ ඉරණම අත්තුනේ. ඒ නිසා අපිට මේ ප්‍රශ්නේ ගැලවෙන්න පුළුවන්, අපිට මේ ප්‍රශ්නේ එළියට එන්න පුළුවන්. ඒ නිසා අපි මේක ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ට රටෙන් පිට වෙන්න කියලා කිව්වා. ඒ නිසා ඔවුන් ක්‍රියාත්මක කරේ නැහැ. ඔවුන් ඊට පස්සේ වසර කීපයක් ඇතුළත ඒකෙන් එළියට ආවා. ඒ අර්බුදයට ක්‍රියාත්මක කරපු රටවල් වලට ඊට වඩා ප්‍රමාණ වුණා ඒක එළියට. උදාහරණයක් ගත්තොත් දකුණු කොරියාව ඊට වඩා ප්‍රමාණ වෙලා තමයි අර්බුදෙන් එළියට ආවේ. මේ මැලේසියාව මේ තීරණය ගන්නවත් එක්කම තායිලන්තෙත් ඒකට සමාන්තරව ඒ තීරණය ගත්තා. ජාත්‍යන්තර මූල්‍ය අර්බුදලේ කොන්දේසි පිළිගන්නේ නැතුව එරියා. ඉතින් ඒ නිසා ඔවුන් වේගෙන් අර්බුදෙන් එළියට ආවා. එතකොට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එවැනි පදනමකින් වැඩ කරපු රටවල් තියෙනවා. එතකොට දැන් අපිට දීලා තියෙන කොන්දේසි මොනවද? ද ලංකාව මේ නිකුත් වෙච්ච වාර්තාවේ අපි නිකන් සංක්ෂිප්තය ගත්තොත් එහෙම අපිට ඉදිරිපත් කළ තියෙන කොන්දේසිවල
ප්‍රධාන හරාත්මක කරුණු තියෙන මෙන්න මේ කරුණු මම හිතන ඔබට පේන වෙති නැත්නම් මම ටිකක් කියවන්නම් මේක පළවෙනි එක තමයි ආදායම් මත රඳාපවතින රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අපි මේක කතා කරමු සමාජ ආරක්ෂණ සේවා මූල්‍ය ආයතන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කරණි හරි බොහොම කෙටියෙන් කිව්වොත් ඕක මොකද්ද ආදායම් මත රඳාපවතින රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කියන්නේ ඒ කියන්නේ අපි රට දැන් අපි යම් කිසි ආකාරයක ණය වෙනවා නම් මුදල් මුද්‍රණය කරනවා නම් අච්චු ගහනවා නම් නැත්නම් අපි බැඳුම් කර හරහා මුදල් උපයනවා නම් රජය මේ සියල්ල අකුලලා හම්බෙන ගානට වියදම් කරන තැනකට ආර්ථිකය ගේන්න කියලා මේකේ අනිවාර්ය ප්‍රතිඵලය ඔබ දන්නවා මේකේ අනිවාර්ය ප්‍රතිඵලය මේ දැනටමත් රජයේ විසින් ලංකාවේ තියෙන මොඩල් එක ඇතුලේ ලංකාවේ තියෙන දැන් ක්‍රියාත්මක වෙන මොඩල් එක ඇතුලේ නිදහස් අධ්‍යාපන නිදහස් සෞඛ්‍ය සහ විවිධ සමාජ සුබ සාධනයන් ක්‍රියාත්මක වෙනවා මේ සියල්ලම අනිවාර්යෙන් කප්පාදුවට ලක් නොකර මේක උඩියට උකුරු නොකර මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න බෑ ඒ නිසා මූල ආරම්භදලේ පළවෙනි කාරණේ තමයි ආදායම් මත රඳාපවතින කියන එක. ඒතොර ආදායම් මත සාමාන්‍ය මේක ආර්ථික විද්‍යාත්මකව වැරදි නෑ. හම්බෙන ගාන තමයි විඳන් කරන්න ඕනේ. හැබැයි මේක ක්‍රියාත්මක කරන්න ගියාම ඔබ දන්නවා දැන් මේ මූල ආරම්භදල කවදාවත් කියන්නේ ඔබට ආරක්ෂක වියදම දැන් උදාහරණයක් ගත්තොත් රජයේ සේවකයන්ගේ වැටුප් ගැන කතා කරද්දී රජයේ සේවකයන්ගේ වැටුප් වලින් 49%ක් ආරක්ෂක අංශවල වැටුප්. අපි මේ හදිසි කියන්නේ ආරක්ෂක අංශවල ඉන්න ඇයට රැකියා හිමි කරන්න කියලා නෙමෙයි. නමුත් අවම වශයෙන් 2009 යුද්ධය අවසන් වීමෙන් පසුව මේ තරම් විශාල ආරක්ෂක බරක් රටට අවශ්‍යද එවැනි ආරක්ෂක පිරිවැයක් රටට අවශ්‍යද කියලා තීරණයක් ගත යුතුව තිබුණා. එහෙම තීරණයක් ගත්තේ නැහැ ඒක පවත්වගෙන ආවා. අදත් මේ තියෙන ආර්ථිකයේ මේ තියෙන සමෘද්ධි නැත්තම් මේ සුබ සාධන සේවන් පවත්වගෙන යන්න පුළුවන්ද කියලා අහන අපි අර පෙබරවාරි 4 වෙනිදාට පාරදිගේ දක්කගෙන යන අර යුද්ධ ටැංකී අරවයි මේවයි ඒවා මොකටද නරතු කරන් යන්නේ? ඒසා දැන් යුද්ධයක් නැතුව අපි මොකටද විශාල ප්‍රහාරක යන නඩත්තු කරන් යන්නේ එවැනි ප්‍රශ්න නොනගෙන තැනකට අපේ සමාජ මනස ඇවිල්ලා තියෙනවා. ඒතර විශාල ආරක්ෂක වියදමක් වියදම් කරනවා. ඒක සාධාරණීකරණය කළ තිනවා. ඔබ දැක්කොත් එහෙම අයවැය ප්‍රධානම වියදම ලොකුම වියදම ආරක්ෂක වියදම. ඉතින් මේක ඇත්තටම ආරක්ෂක වියදම නෙමෙයි. ඔබ දන්නවා අපි ඉස්සරහට කතා කරමු ත්‍රස්ත පනත වගේ දේවල් ගැන. ඒ ත්‍රස්ත පනත වගේ දේවල් බැලුවාන් පස්සේ ඒක පැහැදිලිව පේනවා මුළු රටේම ජනතාව ත්‍රස්තවාදීන් ලෙස සලකලා කටයුතු කරන තැනකට ලංකාවේ රාජ්‍ය මාරුවමින් තියෙනවා. ඉතින් ඒ නිසා රටේම ජනතාව ත්‍රස්තවාදීන් කරනවා නම් ඉතින් ඒ රටේ ජනතාවට එරෙහි යුද්ධයකට තමයි මේ රැස් කරන මේ පවත්වගෙන යන විශාල ආරක්ෂක යාන්ත්‍රණය මේ නඩත්තු කරන විශාල සතා නැත්නම් ආරක්ෂාව කියලා ගොඩනගලා තියෙන මේ දෙවන්ත මහා බලය ජනතාවමත් තමයි ප්‍රතිදිවීමට නියමිත. ඉතින් ඒක තමයි පවත්වන්නේ. ඉතින් ඒ නිසා ඒවා ප්‍රශ්න කෙරෙන්නේ නැතුව මේ මූල්‍ය ආදායම් මත රඳාපවතින මූල්‍ය ප්‍රතිපත්තියකට එන්න කිව්වම ඒක ක්‍රියාත්මක වෙද්දී ඒකේ අනිවාර්යනීය ප්‍රතිඵලය තමයි අධ්‍යාපනයේ සෞඛ්‍යයට සුබ සාධන කප්පාදුවීම. ඊළඟට සමාජ ආරක්ෂණ සේවා මූල්‍ය ආයතන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කරන කිරීම. එතකොට සමාජ ආරක්ෂණ සේවා කිනේවා දැන් මේ කරන්න හදන මෙහෙම එකක්. දැන් මේගොල්ලෝ කියනවා මේ සමාජ දැන් සමාජ ආරක්ෂණ දලක් හදනවා කියලා. දැන් මේ රටේ පවුල් වලින් 121ක් සමෘද්ධි සහනාධාර ලැබිය යුතු මට්ටමක ඉන්නවා. 121ක්. එතකොට ඒක 121 කියලා සාමාන්‍ය රටේ පවුල් වලින් 3න් එකක්. පෞගි දවස්වල එක්සත් ජාතික සංවිධානය නිකුත් කරපු වාර්තාවකට අනුව ඒ වාර්තාවේ කියනවා 160ක් අලුතෙන් දරිද්‍රතාවයට ඇතුළු වුණා කියලා. ඒ කියන්නේ රටේ ජනගහනේ 160ක් අලුතෙන් දරිද්‍රතා රේඛාවෙන් පහළට ඇදවැටුණා කියලා මේ පහුගිය වසර කීප වසරක කෙටි කාලය ඇතුළත. ඒතර එහෙම ගත්තොත් එහෙම දැන් මම දැක්කා ඔය වෘත්තිකයන්ගේ සම්මන්ත්‍රණයකදී ඔවුන් කියනවා ලෝකයේ දැන් තියෙන දරිද්‍රතා රේඛාව ගත්තට පස්සේ රුපියල් ලක්ෂයක වැටුපක් ගන්න අයත් ලක්ෂයෙන් 15 වටුපක් ගන්න ඇත් වැටෙන්නේ දරිද්‍රතා රේඛාවෙන් 15ට කියලා. හරි ඔවුන්ගේ මැනීම් වලට අනුව. ඉතින් එහෙම ගත්තට පස්සේ විශාල ප්‍රතිශතයක් ඇතුළලා තිනවා ඒ සංඛ්‍යා දත්ත වලට. රටේ ආහාර ප්‍රශ්න වලට නැත්නම් ආහාර හරියාකාරව ලබා ගන්න බැරිව ආහාර පිළිබඳ ප්‍රශ්නෙට මුහුණ දීපු 160කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒතකොට මේ ඔක්කොම ඉඳද්දි මේගොල්ලෝ කියනවා සමාජ ආරක්ෂණ දලක් හදනවා කියලා. කීයද මේ දලට වෙන් කරන්නේ? දලදේශී නිෂ්පාදිතයෙන් 10.6% 10.6% වෙන් කළා 121ක ප්‍රශ්නයක් විසඳන්න හදනවා පවුල් 121ක. රටේ ජනගහණයෙන් පවුල් වලින් 3න් 1ක ප්‍රශ්නයක් විසඳන්න ජීඩීපී එකකින් සමස්ත දලදේශී නිෂ්පාදිතයෙන් 0.6% වෙන් කරන්න හදනවා. ඒක තමයි මේ කියන දල සමාජ ආරක්ෂණ දල. ඒතර දැනටමත්
මේ සමාජ ආරක්ෂණ දෙලේ තිබිච්ච ඒවා කප්පාදු කරලා තියෙනවා. දැන් ඔබ බැලුවොත් එහෙම විදුලිය බිල වැඩි කරද්දී ඒකක 30ට වඩා අඩුවෙන් පාවිච්චි කරන මේ ඒගොල්ලෝ තමයි සමෘද්ධිලාභින් සාතිශ්‍ය බහුතරය. ලක්ෂ 28ක් ඒ විදුලි බිල මණ්ඩලයේ සංඛ්‍යා දත්ත වලට අනුව ගත්තාම ඒකක 30ට වඩා අඩුවෙන් පාවිච්චි කරන ලක්ෂ 28ක් ඉන්නවා පාරිභෝගිකයෝ. ඉතින් ඒ ලක්ෂ 28යි මේ කියන ලක්ෂ 21යි ළඟ ළඟ යන්නේ. එතකොට ඒ අයට තමයි 100 250 ගානකින් බිල වැඩි කරේ. ලුකුම් ප්‍රහාර එල්ල කරේ. එතකොට ඒ නිසා මේ සමාජ ආරක්ෂණ දැල කියලා කියන්නේ අර මේක සතුරු කරන්න මේ ටික මේ වහ කවන්න මේගොල්ලෝ කියන වගේ මේ තිත්ත බෙහෙත් නේද? ඒවා කවන්න හදාගත්ත අයිසින් ටික තමයි මේ සමාජ ආරක්ෂණ දැල ඊළඟ මූල්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නේ කිරි. අර සමාජ ආරක්ෂණ දැලේ හොඳට තේරුම් ගන්න ඒකේ යෝජනා කරන්නේ දැන් සමස්තයක නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය මේක සමාජයිතියක් විදිහට තියෙනවා. සහ මේක ඇතුළේ යම් කිසි දෙයක සමාජ සමානාත්මතාවය ආරක්ෂා වෙනවා. දැන් අපේ පාසල් පද්ධතිය යම් කිසි දුරකට මම කියන්නේ 100%ක් කියලා විෂමතාවය අර සම්පූර්ණ ව්‍යුහගත කළා ආ ප්‍රතිසංස්කරණ පරාජය කළා තියෙනවා. දැනුත් තියෙනවා නගරේ පාසල් ගමේ පාසල් වල වෙනසක් තියෙනවා. නමුත් ඒක ඊට වඩා ප්‍රබල ලෙස තමයි ප්‍රතිසංස්කරණ වලින් ආවේ මේක ව්‍යුහගත කරන්න. 1980 එකේ ආපු දවල පත්‍රිකාව ඉඳලා පෞද්ගලික පාසල් ආරම්භ කරන්න යෝජනා කරපු දවල පත්‍රිකාව ඉඳලා මේක කෙලින්ම ස්ට්‍රක්චර් කළා ව්‍යුහාත්මකව ගොඩනගන්න තමයි යෝජනා වුණේ. ඒක තමයි පරාජය වුණා. නමුත් දැන් ඒව තමයි මේ කියන්නේ දැන් ඉතුරු ටික අයින් කරලා කොහොම පොඩි පිරිසකට මේක තෝරාගෙන ලබා දීම තමයි වෙන්න ඕනේ. ඒක තමයි කරන්න හදන්නේ. ඒ පොඩි පිරිස කියන එක පොඩි පිරිසක් නෙමෙයි, ඊට විශාල පිරිසක්. ඒ පිරිසර 0.6 වෙන් කරන්නේ. 0.6 වෙන් කරන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. ඊළඟට මේ මූල්‍ය ආයතන. දැන් මූල්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කිව්වම මේක අපි දැක්ක රන්ලි වික්‍රමසිංහ ගේ අයවැය කතාවෙත් ඔහු පැහැදිලිව කියනවා රාජ්‍ය බැංකුලින් 20%ක් විකුණනවා කියලා. කොටස් වලින් 20%ක් විකුණනවා කියලා. අපි ඉස්සරහට කතා කරමු රාජ්‍ය බැංකුවල තියෙන අවදානම සම්බන්ධයෙන්. 20%ක් විකුණනවා කියලා. ඉතින් රාජ්‍ය බැංකු රාජ්‍ය මූල්‍ය ආයතන සියල්ල ප්‍රතිව්‍යුහගතකරණය කරනවා. ඒතර මේ මූල්‍ය ක්‍රියාවලිය සම්බන්ධන රජයේ ආයතන මේවා කොටස් වලින්ද බලට නැත්නම් මේවා වෙනද දවැන්ත සමාගම් වල ඒකාධිකාර සමාගම් වල අයිතියට පත් කිරීම තමයි මේ මූල්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කියලා මේගොල්ලෝ කරන්න හදන්නේ. ඊට පස්සේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කරන එක. ඉතින් අපි මේක දන්නවා ප්‍රයිවටයිසින් කිරීම. දැන් අපි ඉස්සරහට බොහොම පැහැදිලිව ඇවිල්ලා තියෙනවා. තෙල් සංස්ථාව පළමුව, දෙවනෝ ටෙලිකොම්, ඊළඟට ශ්‍රී ලංකන් එයාලයින් මේවා පිළිවෙලට අපි ඉස්සරහට එක ටිකක් තව දීර්ඝව කතා කරනවා. ඉතින් මේ පෞද්ගලිකර තමයි මේ කියන්නේ. ඊළඟට ප්‍රාථමික අතිරික්තයේ අඩු කිරීම. ඉතින් මේක ඒ කියන්නේ අපේ අයවැය හැඟිය පාලෙහාට ගේන එක. දැන් ඒ අර්ථයෙන් කරන් තියෙන බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම. ඉතින් අපි දැක්ක බදු ප්‍රතිපත්ති වෙනස් කරපු විදිහ වක්‍රබදු තමයි ඉතා විශාල ලෙස වැඩි කරේ 108 ඉඳලා 115 වැඩි කරා. ඊළඟට ඍජු බදු වලත් වෘත්තිකයන්ට නැත්තම් ඍජු බදු වලත් වැටුපට ගහන බදු තමයි වැඩි කරේ. දැන් ඔබ දැක්කද ධනිය මත බද්දක් හඳුන්වා දෙනවා. මෙතරම් අර්බුදයක් තියෙද්දි. ඔබ දැක්කද විශේෂ ලාභය මත විශේෂ බද්දක් හඳුන්වා දෙනවා. එවැනි බදු එකක්වත් හඳුන්වා දුන්නේ නැහැ. ලාභයේ මත විශේෂ බද්දක්, ධනෙ මත විශේෂ බද්දක්, එවැනි කිසිම දෙයක් ලංකාව හඳුන්වා දුන්නේ නැහැ. වෙච්ච එකම දේ තමයි වැට් එක වැඩි කරා, ඊළඟට බේහි ටැක්ස් එක වැඩි කරා. ඒතොර ඒකෙත් ප්‍රහාරය කොතනද එල්ල වුණේ? ඊළඟට ආදායම් පරිපාලන ව්‍යුහයන් ප්‍රතිසංස්කරණය කිරීම. මේ අර පොඩි වරහන් ඇතුළේ තියෙනවා මම කියන්නේ. ඔබට මතකද 2018 රනිල් වික්‍රමසිංහ එතකොට අගමැති, ඔහු ගෙනාවා යෝජනාවක් දේශීය ආදායම් බදු පාර්ලිමේන්තුව, ඊළඟට සුරාබදු සහ තවත් ඔය ආයතනයක් මේ තුනම එකතු කළා. රේගුව මේ තුනම එකතු කළා, එක ආයතනයක් හදලා මේ ආයතනයේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය පුජ්ජලිකංශයට බාර දෙන්න. මේක පසුව බැසිල් රාජපක්ෂත් අරගෙන ආවා මේ යෝජනාව පසුකාලීනව. මෙහෙම යෝජනාවක් තිබ්බ කරලී. ඉතින් මේ ආදායම් පරිපාලන ව්‍යුහයන් ප්‍රතිසංස්කරණය කියලා මේ ගේන්න හදන්නේ නැවත වතාවක් කර 2018 ගෙනල්ලා කරගන්න බැරි වෙච්ච ආදායම් බදු එකතු කිරීමේ ක්‍රියාවලිය එක පැත්තකින් එක තැනකට ගෙනල්ලා ඒක පෞද්ගලිකංශයට කෙලින්ම විවෘත කරන එක ඉන්න බදු එකතු කරගන්න වැඩෙත් මේගොල්ලෝ කරන්නේ අවසානේ. දැන් මේගොල්ලෝ කියන්නේ අපි බිස්නස් කරන්නේ රජයේ බිස්නස් කරන්න ඕනේ, රජයේ ව්‍යාපාර කරන්න අවශ්‍ය නැහැ, රජයේ ව්‍යාපාර අතහැර යුතුයි කියලා. අවසානේ වෙන්නේ රජයේ ව්‍යාපාර කරන එකත් අතාරිනවා, රජයේ බදු එකතු කරන එකත් අතාරිනවා. හරිද? ඒ ඔක්කොම අතාරිනවා. බදු එකතු කරගන්න එක බදු ලබා ගන්නවා නම් බදු එකතු කිරීම ක්‍රියාවලිය තාර. ඊට පස්සේ වියදම් තාර්කීකරණය කිරීම. දැන් මොකද්ද වියදම් තාර්කීකරණය කරනවා කියන්නේ? ඒ කියන්නේ සමහර වියදම් අනවශ්‍ය වියදම්.
ඒව කරන්න ඕනේ නැහැ. අර මම කලින් කිව්වා වගේ නිදහස් අධ්‍යාපන නිදහස් සෞඛ්‍ය මේ වෑ මේ සල්ලි තියෙන ඇත්ත ඇවිල්ලා ගන්නවා. ඒ නිසා මේකේ තේරුමක් නැහැ. ඒක බොරුවක් ඇත්තට. දැන් ඔබ දන්නවා ලංකාවේ පෞද්ගලික රෝහල් පද්ධතියක් තියෙනවා. ලංකාවේ පෞද්ගලික පාසල පද්ධතියක් තියෙනවා. සාමාන්‍ය මිඩල් ක්ලාස් එකේ අපර මිඩල් ක්ලාස් එකේ ඒ අය කවදාවත් මේ රජයේ රෝහල් පොදු වශයෙන් රජයේ රෝහල්ට ඇතුළු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ රෝහල්ට යනවා. ඒ පාසල්වලට තමන්ගේ දරුවෝ ඇතුළු කරනවා. එතකොට මේ රජයේ ඉස්පිතාල මේ පරිපූර්ණ ඉන්නේ නැත්නම් රජයේ ඉස්කෝල වලට යවන්නේ මේ යවන්නේ සාමාන්‍යයෙන් ඒ වියදම් දරන්න බැරි අය. මොකද එහෙම විවාහ රටේ තියෙන නිසා. එතකොට මේ කියන විදිහට අතාර්කික වියදමක් නෑ. ඒ වියදම තාර්කිකයි. ඒ වියදම කරන්නේ වියදම කරන්න බැරි සමාජ තීරුවකට. ඉතුරු අය ඒ වියදම වෙන විදිහට කරගන්නවා. ඒ පාර තෝරගන්නේ නැතුව. එතකොට මෙතන තර්කයේ හැබැයි ගොඩනගන්නේ මේ හැමෝටම නිදහස් අධ්‍යාපන දෙනවා. මේ මේ නිදහස් අධ්‍යාපනය ගන්න ඕනේ නැති අය නිදහස් අධ්‍යාපනය ගන්නවා. ඒගොල්ලොන්ට සල්ලි වියදම් කරලා ගන්න පුළුවන්. එහෙම නෙමෙයි අත්‍තරම රටේ සිද්ධ වෙමින් තියෙන්නේ. අපි ඒවදී ඇස්සරලා බැලුවොත් එහෙම රටේ සිද්ධ වෙමින් තියෙන එක නෙමෙයි. එතකොට වියදම් තාර්කිකරණය කිරීම. ඊළඟට බලශක්ති මිල පිරිවැය පරාවර්තිත ගාස්තු තත්ත්වයකට ගෙන යාම. මේක අපි දැන් පහුගිය මාසේ දෙකේ දැක්ක දිගටම මාස කීපේ නේද? ඒ කියන්නේ තෙල් මිල වැඩි වුණා, ගෑස් මිල නේද? ලයිට් බිල් ඔක්කොම වැඩි වුණා. ඒකේ තර්කේ තමයි මොකද්ද මේ පිරිවැය වියදම පියව ගන්න පුළුවන් තැනට මේවා වැඩි කරන්න කියන එක අපි තව ඉස්සරහට ටිකක් තව කතා කරමු. ඊළඟට ඒක ඇරෙත්තේ කෙලින් මේගොල්ලෝ කියනවා CB CPC ඒ වගේ ආයතන RDA එක ශ්‍රී ලංකා න්‍යායලයින් ප්‍රතිව්‍යුහකරණය කරන්න කියලා. මේක විතරනේ ආයතන 53ක් මේ විකිණීමේ පොලිමේ තියෙනවා. ඊළඟට රාජ්‍ය ණය කළමනාකරණය. දැන් රාජ්‍ය ණය කළමනාකරණය යටතේ ණය ප්‍රතිව්‍යුහකරණය යෝජනා කරනවා. දැන් මම ඉතින් පෙරේද වෙනකොට මහ බැංකුව නිකුත් කළ තිබ්බා රතු නිවේදනයක් මේ රටේ පෞද්ගලික සේවකයින්ට. මම ඉතින් ඔවුන් මේක දැනගත යුතුයි. මොකද මේ සමහරු මේ IMF ලෝන් එක හම්බුණා පස්සේ මේ අර දවසක වෙච්ච පෙට්‍රල් ඩීසල් මිල අඩු වීමට සමහරු අපි දැක්කා මේ උඩපයින් පටන් ගන්නවා. තාම මේකේ මේ නාට්‍ය ආවේ නැහැ. මේ රාම මේක ක්‍රියාත්මකුන්නේ මේක අවුරුදු කීපයක් යනවා. ඒ නිසා අපි ඇයිට කියනවා කලබල වෙන්න එපා කියලා. ඉතින් මේ පෞද්ගලිකංශයේ අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ? දැන් ඔබ දන්නවා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර අපි අරන් තියෙන ණය වලින් ඩොලර් බිලියන 14ක පංගුවක් තියෙනවා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර. අත්‍තර මේක තමයි ලොකුම පංගුව. මේක තමයි ආර්ථික මේ ණය වල විශාල පීඩනයේ වැඩිම පංගුව මේක. ඒක මොකද මේ ණය අරන් තියෙන 6/7 පොලියට අපි අරන් තියෙන්නේ විශාල පීඩනයක් තියෙනවා. එතකොට මේ ණය දීපු අයගෙන් 60%ක් අත්සන් කළා ආණ්ඩුවට සහ ජාත්‍යන්තර මුල් අරමුදල ලබා දෙනවා ලිපියක්. ඔවුන්ගේ ලිපිය කියනවා යම් කිසි විදිහක ජාත්‍යන්තර බැඳුම් කරවලින් කපා හරිනන කොටසක්. ඒ කියන්නේ බිලියන 14න් අපි තුම 120ක් කපන්න යෝජනා කරනවා කියලා රජේ. ඒ කපා හරින හා සමාන කොටසක් අභ්‍යන්තර ණයවලිනුත් කපා හැරිය යුතුයි කියලා ඔවුන් යෝජනා කරලා තියෙනවා. හරි. ඒ නිසා මේ ණය කපා හැරීම මේ මුල් අරමුදල මේ ගිවිසුම් මේ වෙවිලා මේ 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 පැත්තට තමයි ගමන් කරන්නේ. එතකොට ඔවුන් කියනවා අපේ ණය කපනවනම් මේ එළියෙන් ගත්ත විදේශී ණය කපනවනම් 120 හරි 10 හරි 25 හරි කීයරි කපනවනම් ඒ කපන එකට සමානව සමාන්තරව උඹලගේ ණයත් කපා හරින්න ඕනේ. දැන් මේ උඹලගේ ණය කියන එකට කවුද අයිති? එකක් තමයි රාජ්‍ය බැංකු තුන. ලංකා බැංකුව, මහජන බැංකුව, ඉතිරිගිරීමේ බැංකුව මේ බැංකු තුනෙන් 152ක් ණය ලබා දීලා තියෙන රජයට. මේ බැංකු තුනේ 152ක් ණය තියෙන රජයට ගත්ත ණය. ණයවලි. එතකොට ලොකුම ණයකරුවා ලංකා බැංකුවේ මහජන බැංකුවේ ඉතිරිගිරීම බැංකුවේ රජය. එතකොට මේ 152න් මේ කියන විදිහට කප්පාදුවක් આવොත් අනිවාර්යයෙන්ම ලංකාවේ බැංකු පද්ධතියේ මේක ඉතාම තීරණාත්මකව බලපානවා. අපි කියන්නේ මේ බැංකු කඩාවැටෙනවා කියලා මේ අපි මේ එවැනි ප්‍රකාශනකුත් කරන්න කලබල වෙන්නේ නැහැ. නමුත් පැහැදිලිවම ලංකාවේ බැංකු පද්ධතියට ඉතාම තීරණාත්මක බලපෑමක් සිද්ධ වෙනවා මේ ණය කපා හැරීම ක්‍රියාත්මක වෙන මොහොතක. එක කාරණයක්. ඊළඟට මේකට අමතරව EPF එක. EPF එක තමයි ඊළඟ විශාලම ණය ලබා දීලා තියෙන්නේ රජයට. අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල. මේ අරමුදලේ ණය අතිවිශාල ප්‍රමාණයක් තියෙන්නේ 90%කට වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ස්වෛරී බැඳුම් කර හරහා නැත්නම් භාණ්ඩාගාර බිල්පත් හරහා තියෙන්නේ රජයට දීපුවා 90%කට 95%කට වැඩි ප්‍රමාණයක්. ඉතින් මේ සියල්ල මේ අනතුරු පැහැදිලිවම පෞද්ගලික සේවකයට එනවා. ඒ නිසා පෞද්ගලික සේවකයාගේ අර්ථසාධක අරමුදල අභියෝගයට ලක්වීම
අපිට දිනේ කියන්න බෑ මාර්තු 30 වෙනිදා මහ බැංකු අධිපතිවරයා නිකුත් කළ දින ප්‍රකාශයක් මේ ණය කපා හැරීමේ ක්‍රියාවලියේදී අනිවාර්යයෙන්ම ණය කපා හැරීම දේශීය වශයෙන් සිද්ධ වෙනවා. ඒතර දේශීය වශයෙන් සිද්ධ වෙද්දී ඒ දේශීය වශයෙන් ණයගත් ආයතන වලට මේක බලපෑම සිද්ධ වෙනවා කියන්නේ ඒ කියන්නේ පෞද්ගලිකංශ සේවකයින්ට මේක බලපෑම අනිවාර්යනි ලෙස එනවා. හරි. ඊළඟට मिले स्थायी करने मे संबंधे मे ई एम एफ कोंदेसी सहित वार्ता विशाल कथा कल मिले स्थायी करने के उपाय मार्ग संबंध गुड़ाक योजना कलती नमूत मिले स्थायी करने के कर मे उद्दमने पालने कर उद्दमने पालने कर उद्दमने पालने की सदहा बैंक पोलिपत इहलटिनावा अभी गिनावा पोली अनुपात एवं सीएट पहालव दासे मट्टमट गिनाव महाबैंक මේක ඇත්ත ප්‍රතිඵලයේ මොකද්ද? මේක ඇත්ත බලපෑම මොකද්ද? දැන් මහ බැංකුව ඉතා විශාල ඉහළගයකට ගෙනාව ප්‍රතිපත්ති පොලි අනුපාත. ඊළඟට බැඳුම් කරවල නැත්නම් සවරින් බොන්ඩ්ස් වල එහෙම නැත්නම් බාණ්ඩාගාර බිල්පත් වල පොලි අනුපාත ආවා 130-33 ඒ වගේ ප්‍රමාණවලට ආවා. ස්ථාවර තැන්පතු වල පොලි අනුපාත ආවා 125-34. ඊළඟට ණය ගැනීමේ පොලි අනුපාත ආවා 125-34. මේක ප්‍රතිඵලෙ මොකක්ද? දැන් ඔබට පේනවා ඔබ දකින්න ඇති යම් කිසි ප්‍රවණතාවයක් තියෙනවා මේ ස්ථාවර තැන්පතුළු මුදල් දාන්න. මොකද ලක්ෂ 10ක් ආයෝජනය කළා ලක්ෂ 3ක් නම් අවසානයේ ලක්ෂ 3ක් ගන්න පුළුවන් නම් ලක්ෂ 100ක් ආයෝජනය කරලා ලක්ෂ 30ක් ගන්න පුළුවන් නම් බැංකුවෙන්ම එතකොට සුළු ව්‍යාපාරිකයෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ මේ ක්ෂේත්‍රයට ආයෝජනය කරන්න තියෙන පෙළඹීම අඩු වෙනවා. තියෙන දෙක තුන මොන හරි ඒවත් විකුණලා ෆික්ස් ඩිපොසිට් දානවා. දැන් මේක වෙලා තිනවා. ඔය සුළු ව්‍යාපාරිකින්ගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බලන්න ඒකල ගොඩක් අය තමන්ගේ ඒ තියෙන වාහන අරෝමියෝ විකුණලා ඉඩම් සමහර විකුණලා කරගෙන ගිය ව්‍යාපාරවල මැෂින්ස් විකුණලා ඒ ඔක්කොම අතහරිනවා ඒගොල්ලෝ. ඒ අතහරිමින් ඒක අය ගේනවා බැංකු වලට. ඉතින් ඒක තව කෙනෙක් කරන් ව්‍යාපාර කරන්න පටන් ගන්නවා ඒක නව ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ඉතින් ඒ මොකද ව්‍යාපාර බිඳ වැටෙමින් තියෙනවා. ණය ගවාගෙන බිඳ තත්ත්වයක් තියෙනවා. ඉතින් එතකොට නව ආයෝජන සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම සිද්ධ වෙන්නේ එක්තරා ආකාරයක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරක නැත්නම් සාමාන්‍ය ඉදිරි කිරීමේ අයගෙන් සාමාන්‍ය මිනිස්සු ඉතුරු කරනවා. නමුත් මේ 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 අක්ෂේ ක්‍රියාත්මක වෙනකොට විශාල ලෙස බැංකු වලට පොලි සල්ලි ගමන් කරනවා. මුදල් ගමන් කරනවා. ඉතුරුම් ලෙස මුදල් ගමන් කරනවා. බැංකු මේ මුදල් ලබා දෙනවා ණයට රජයට. හරිද? සෝරි බඳුම් කර ඒව මේ ඒව හරහා ලබා දෙනවා රජයට. ඒතොර රජයට මුදල් ගන්නවා බැංකුවලින් සහ මුල්්‍ය ආයතනලින් ගන්නවා. ඒතොර රජේ මොනවට මුදල් වියදම් කරන්නේ? රජේ මුදල් වියදම් කරන්නේ රජයේ සේවකකින් පඩි ගෙවන්න දෛනික කටයුතු වල වියදම් කරනවා. ඒතොර මෙතන මේ අක්ෂයේ දිගින් දිගටම ක්‍රියාත්මක වෙනකොට සිද්ධ වෙනවා වේගයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ සහ ඒ ආයෝජන සියල කඩා වැටෙනවා. අපේ රටේ ආර්ථිකයේ 153ක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ හරි. එතකොට මේ කඩාවැටීම දැම්ම නෙමෙයි මේකේ ඊළඟ බලපෑම තව ටික කාලෙක මොකද රජය මේ විශාල ලෙස ණය අරගෙන මේ සාමාන්‍ය රජය මේක කරනවා. නමුත් මේ අක්ෂය නතර වෙලා මේ ආයෝජන අක්ෂය නතර වෙලා ඒක පල්ලෙහාට ඇවිල්ලා මේ සිද්දමින් තියෙන දී ක්‍රියාවලිය ආර්ථිකයට නැවත තීරණාත්මක බලපෑමක් ඉස්සරහට එල්ල කරනවා. ඒ නිසා මේ උද්දමනේ අඩු කළ යුතු ඒක ගැන විවාදයක් නැහැ. හැබැයි මේ උද්දමනේ අඩු කිරීම කියලා මේ අනුගමනය කරන මේ පොලිසිය ගැන තමයි ප්‍රතිපත්තිය පැහැදිලිවම තවත් අර්බුද ගණනාවකට පාර කපනවා. ඊළඟට මූල්‍ය පද්ධති ස්ථායීකරණය. දැන් මේක තමයි සිද්ධ වෙන්නේ. අන්තිමට මූල්‍ය පද්ධති අස්ථාවර වෙනවා. දැන් ගිය අවුරුද්දේ ලංකාවේ වැඩිම ලාභ ලැබපු ආයතන බැලුවොත් එහෙම ඒ ආයතන 10න් 9ක්ම මූල්‍ය ආයතන. මූල්‍ය සමාගම. හරි. එතකොට මෙතන සම්පූර්ණ මේ ක්‍රියාවලිය ඇතුලේ ආරක්ෂා වෙන්නේ මූල්‍ය ප්‍රාග්ධනය. හරි. මේකේ ක්‍රියාවලිය තියෙන අත්‍යවම ගත්තොත් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රවේශයේ තියෙන්නේ ඒ මූල්‍ය ඒකාධිපති නැත්නම් මූල්‍ය ඒකාධිකාරී ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පළමුව ඇෂුරන්ස් එක දෙන්නේ පළමුව සහතිකය දෙන්නේ මේ විදේශීය ණයවලට. දෙවනු වුන් ස්ථාවර කරන්න හදන්නේ මූල්‍ය පද්ධතිය රට ඇතුලේ. ඒක අවශ්‍යයි. අපි කියන්නේ මූල්‍ය පද්ධතිය බිඳ වැටිය යුතුයි කියලා. නමුත් ඒ සඳහා ඊටු සියලු දෙනා කැපකිරීම කරන්න ඕනේ. ඒතර සමහරට සුළු නිෂ්පාදකය දේශීය නිෂ්පාදකය මේ සියලු දෙනා අභියෝගයට ලක් වෙනවා. මේ සියලු කර්මාන්ත දැන් අද මේ සමහර අය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා හිතුවට මේ ක්‍රියාවලිය ඇතුලේ ඒ සමහර ආයතන ඉස්සරහට ලොකු ප්‍රශ්න කිරීම ලක් වෙනවා. අද ප්‍රශ්න වෙන්නේ නැහැ කියලා හිතන ක්ෂේත්‍ර.
එතකොට ස්ථාවර කරගන්න හදන්නේ මූල්‍ය පද්ධතිය. හැබැයි මූල්‍ය පද්ධතිය එහෙම ස්ථාවර කරන්න බෑ. දැන් උදාහරණයක් ගත්තොත් බැංකුවත් එක්ක සාමාන්‍ය විදිහට ගනුදෙනු කරන් ගියේ සුළු ව්‍යාපාරිකයෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ණයගත්තු මිනිස්සු. ඒ මිනිස්සු ව්‍යාපාර වැටලා ඒවා මිනිස්සුන්ගේ ධනේ අර පරාටේ නීති හරහා 1990 ගණන් තියෙන මේකෙන් පවර ගන්න හදනවා. ඉතින් ඕක පවරින බැංකුව මොනව කරන්නද? ටික දවසක් යන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ බැංකුව බිස්නස් පටන් ගන්නද? නෑ, ඒක කරන්න රට ඇතුලේ ඒකට සක්‍රීයතාවයක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ ක්‍රියාවලියෙන් මූල්‍ය පද්ධති ස්ථායීකරණය කරාට ඉතුරු සියලු ප්‍රාග්ධනයන් අභියෝගයට ලක් වෙනවා. විශේෂයෙන් නිෂ්පාදනීය ප්‍රාග්ධනය යොදවල තියෙන ධනපතියන් පවා, නිෂ්පාදනීය ප්‍රාග්ධනයට මැදිහත් වෙන ධනපතියන් පවා මේ අභියෝගේ මේ ක්‍රියාවලි ඉස්සරහට අභියෝගයට ලක් වෙනවා. ඊළඟට දූෂණ තුරන් කිරීමේ නවනීති හඳුන්වා දීම. ඉතින් වැඩේ කියන්නේ මේ මහා බැංකුව කොල්ල කෑමට සම්බන්ධයි කියලා චෝදනා ලැබපු ජනාධිපති අගමැතිවරයෙක්, ඔහු ජනාධිපතිවරයා වෙලා ඉඳද්දි මේ රටේ දැවැන්ත මහජන අරගලයක හොරා කාපු සල්ලිදියන් කියලා මිනිස්සු රට පුරා පෝස්ටර් බෝඩ් උස්සන් හිටපු කාලයක් තියෙද්දි, අවුරුදු මං හිතන්නේ 1994 ඉඳලා මේ රටේ වංචා දූෂණ කියලා සටන් පාඩේ සාකච්ඡා වෙලා තියෙද්දි, මේ මූල්‍ය අරමුදල කවදාවත් සල්ලි දෙන්නේ නැහැ වෝහාරික විගණන පරීක්ෂණයක් කරන්න නැතුව. ඒ නිසා තමයි බැසිල්ලා මූල්‍ය අරමුදල නොගිහින් හිටියේ කියලා මූල්‍ය අරමුදල ගැන ඒ දවස්වල කවි කියපු අය, يعني මූල්‍ය අරමුදල එහෙම ක්ලීන් වැඩ කරන්නේ ඒගොල්ලෝ නිකන් මේ එහෙම සෙල්ලම් කරන්නේ නැහැ, මේ හොරුවෙක් වැඩ කරන්නේ නැහැ කියලා කියපු කවි ලියපු කට්ටිය අපි දැක්කා. ඒ මුකුත් නැතුව මූල්‍ය අරමුදල හොරෙකුට සල්ලි දුන්නා. ඒ මූල්‍ය අරමුදල දැන් සමහරකව මූල්‍ය අරමුදල සල්ලි දෙන්නේ නැහැ මේ රටේ දේශපාලන ස්ථාවරභාවය නැත්තම්, ඡන්ද තියන්න නැත්තම් ඒගොල්ලෝ ලේසි නැහැ ඒගොල්ලොත් එක්ක මේවා කරන්න කියලා. මොන ඒගොල්ලන්ට අදාළ නැහැ. අර ඇමරිකාවේ බොරුවට නිවේදන ඒවා ගහන්නේ බොරුවට. ඇමරිකන් ඔය මේ අර සෙනෙට් එකෙන් කොංග්‍රස් එකෙන් මේ ලංකාවේ ඡන්දෙ දියන්න නැත්නම් ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්, ඒක අපි අනුමත කරන්නේ නැහැ කියලා. ඒ මොකද ඒවා ගහන්න ඕනේ නිවේදන කොළ තියෙනවනේ, ඒවා අසංගල යවන්න ඕනේ. ඒවා යව්වේ නැත්නම් මේ රටවල්ල හදාගෙන තියෙන පද්ධති තියෙනවනේ, ඒවා හදාගෙන තියෙන රාමු තියෙනවා. ඒ රාමු අභියෝගයට ලක් වෙනවා. ඒ නිසා ඒ කොළ දාලා තියෙන රනිල් වික්‍රමසිංහ දන්නවා ඒක හොඳට. එයා දන්නවා මේ කොළ දැම්මට මේවා එකක්වත් අදාළ නැහැ, මේ වැඩේ මෙහෙමයි යන්නේ කියලා. ඒ නිසා එයා වැඩේ කරන් යනවා. හරි, ඒකක්වත් අදාළ නැහැ. ඒ නිසා මේ දූෂණ තුරන් කරනවා කියන අපි පනතාහන් පස්සේ බලමු. ඉතින් මේ හොරු ටිකක් ඒ කියන්නේ 225ම එපා, මේ හොරු රැළක් තමයි මේ රට පාලනය කරගෙන විශාල චෝදනාවක් තියෙනවා. අනික දැන් ඒ කල්ලි දෙක තමයි ආපෝ පාලනය වරණ තියෙන්නේ, රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලයි. එතකොට මේ කල්ලි දෙක ආරක්ෂා කරන්න මූල්‍ය අරමුදල ඇස් දෙක පියාගෙන ඒ සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් නැතුව පළවෙනි වාරකයේදීලා ස්ථාවර කරනවා. හරි, ඒතර ඔය පනත ගෙනා මොකද නීති ගේන්න පුළුවන්? රටේ දැන් තියෙන නීතියත් ප්‍රමාණවත්නේ මේ හොරු වල්ලන්. දැන් මේ නීති හදන්න ඕන කිව්වට මං කියන්නේ දැන් මේ අර පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගන්න පාවිච්චි කරනවා, පොදු දේපල කියන නීතිය පාවිච්චි කරනවා නිසු අත්අඩංගුවට ගන්න, තමන්ට අවශ්‍ය හිරගත කරන්න, හිරේ දාන්න. හරිද? අපි දැක්කේ ක්‍රියාත්මක වෙන විදිය. ඒක ඒ නීතිය පාවිච්චි කරන විදිය. එතකොට ඉතුරු නීති පාවිච්චි නොකර ඉන්නවා, ඉතුරු නීති ක්‍රියාත්මක නොකර ඉන්නවා. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරන එක නීතිය හසුරුවන හිනාගේ බලයක්. ඒ නිසා නීතිය හසුරුවන එක ක්‍රියාත්මක තියෙන නිසා අලුතෙන් පනතක් ගෙනාවත් දැන් අපි සතුරු වෙන්නේ නැහැ මේ අලුතෙන් පනතක් ගෙනව නියමයි පනතෙන් පස්සේ මේ රටේ වංචා දූෂණ අතර නෝ කියලා. ඉතින් ওই පනත ගෙනෙයි. ඉතින් අපි දැක්ක ස්වාධීන කොමිෂන් සභාවගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ සාකච්ඡාවේ තිබිච්ච මේ ලොකු ඒ දවස්වල ඕක ගැන කතා කරද්දි ගහපු මල් වෙඩි. අන්තිමට මොකද උනේ ස්වාධීන කොමිෂන් සභාවට? අන්තිමට විදුලි බල මණ්ඩලයේ අර ස්වාධීන කොමිසමක් විදිහට හදපු මේ PUCL එකට මොකද සිද්ධ වුනේ? ඒකේ සභාපතිවරයාට මොකද සිද්ධ වුනේ? මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මොකද දැන් සිද්ධලා තියෙන්නේ? මැතිවරණ කොමිසම මොකද සිද්ධලා තියෙන්නේ? ඒ නිසා මේව ඔක්කොම මේවා එක රාමුවකදී මේවා තියෙනවා. නමුත් මේගොල්ලෝ දේශපාලන වශයෙන් අරබුදු දිරන බලය සම්බන්ධ ප්‍රශ්න එනකොට ඒ හැම වෙලාවකම මේ රාමු ඔක්කොම කුඩුපට්ටම් කරලා Tamanට අවශ්‍ය විදිහට මේක හදා ගන්නවා. ඒ නිසා නීති ගේන්න පුළුවන්. ඒ නීති වලින් අපි හිතන්නේ මේ රටේ මහ බැංකු වංචාවවත් නැත්තම් මේ පසුගිය කාලේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තිබුණු ට්‍රිලියන 11ක ණය ආරම්භ තියෙනවා වැඩ කරනවා කියලා තියෙනවා. ට්‍රිලියන 3 ඇත්ත වටිනාකම් තියෙන කියලා විගණකාධිපතිතුමා ඉදිරිපත් කරපු වාර්තාවේ තියෙන ඒ මහ දැවැන්ත වංචා සම්බන්ධ කිසිම සොයා බැලීමක් සිද්ධ වෙයි කියලා අපි කල්පනා කරනවා. නමුත් එහෙම එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ආර්ථික වර්ධන උපාය මාර්ගය. ඉතින් මේ ආර්ථික වර්ධන උපාය මාර්ගය කියලා මේගොල්ලෝ කියන්නේ රජයේ ආර්ථික කටයුතුලින් ඉවත් වෙන්න, රජය අයින් වෙන්න, පෞද්ගලික සමාගම් හරහා රැකියා උත්පාදනය කරන්න, ඒ වෙනුවෙන් ගෝලීය ප්‍රාග්ධනයට රටේ එන්න ඇති තියෙන බාධා ඉවත් කරන්න. මේක තමයි පාර ඉදිරිපත් කරන්නේ. ඉතින් මේක තව අපි ඉස්සරහට තව කරුණු තියෙනවා, අපි ඒවත් එක සාකච්ඡා කරමු. දැන් රජයේ ව්‍යාපාර නොකළ යුතුයි. මේකනේ මේක තර්කයක්. රජයේ ව්‍යාපාර නොකළ යුතුයි. දැන් මේක හාහපුර කියලා
තෙල් සංස්ථාවේ තියෙන තෙල් පිරවුම් හා 150 ගානේ තුනකුයි 450 කුයි තව 50 පටන් ගන්න පුළුවන් කියලා හදපු ලයිසන් එකකුත් හදලා විකුණන්න නැතුව IOC එකට. IOC කියලා කියන්නේ IOC කේ රාජ්‍ය පංගුව 152ක්. හරි. ඊට පස්සේ සිනෝපෙක් එකට විකුණන්න නැතුව තව කොටසක්. සිනෝපෙක් එක චීනේ තෙල් සමාගම ඒක සම්පූර්ණ රාජ්‍ය සමාගම. ඊළඟ තව ඔස්ට්‍රේලියානු සමාගමකට විකුණන්න දුනා ඒකත් රාජ්‍ය සමාගම කොටස් තියෙනවා. එතකොට මේ රාජ්‍ය දේපල හරියන්නේ නැහැ රජයේ බිස්නස් කරන්න බෑ කියලා මේව විකුණන්න හදනකොට විකුණනවා ගන්න ඔක්කොම කම්පැනි ඒ ලංකාවට ඇවිල්ලා තියෙන ඔක්කොම රජයේ සමාගම් එක්ක රාජ්‍ය බංගුවක් තියෙන සමාගම් එක්ක රජයේ විශාල බංගුවක් තියෙන සමාගම්. ඉතින් මොකද්ද මේ හතර බීරි කතාව? මොකද්ද මේ තර්කය? මොකද්ද මේ ලොජික් එක? අපි අහන්නේ ඒකයි. එතකොට රජයේ ව්‍යාපාර කළ යුතු නැහැ. රජයේ ව්‍යාපාර නොකළ යුතුයි කියලා කියනවා. දැන් එකක් තමයි මේ මේ තර්කේ පාවිච්චි කරලා 1973 ඉඳලා 94 දක්වා රාජ්‍ය ආයතන 41ක් විකුණුවා. 94 ඉඳලා 2001 දක්වා රාජ්‍ය ආයතන 39ක් විකුණුවා. මේක මීට කලින් ක්‍රියාත්මක වෙච්ච ප්‍රතිපත්තිය. දැන් සමහරු කියනවා අලුත් ප්‍රතිපත්ති කියන්නේ අලුත් වැඩසටහන් කියන්නේ අලුත් යෝජනා කියන්නේ. දැන් IMF එකේ යෝජනා කරන්නේ 1970 ගණන් වලදී ලෝකෙ හැමතැනම ක්‍රියාත්මක කරපු වට්ටෝරුව. හරිද? ඒක තමයි මේ නව ලිබරල් ධනවාදී ආර්ථික තර්කනේ. ඒක තමයි ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒ ක්‍රියාත්මක කරන වට්ටෝරුව මේ රටේ ක්‍රියාත්මක කළා අපි අත්දැකපු දෙයක්. දැන් අපි තේවතු ක්ෂේත්‍රය කල්පනා කරොත් එමු. තේවතු මගේ මතක හැටියට තේවතු තේ ක්ෂේත්‍රයට සම්බන්ධ සමාගම් තියෙනවා 23ක් මේ වෙනකොට. ඔබ දන්නවද ලංකාවේ තේ නිෂ්පාදනය 75%ක් සිද්ධ කරන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ තේ නිෂ්පාදක. 75. 25යි නිෂ්පාදනය කරන්නේ මේ සමාගම්. සමස්ත තේ නිෂ්පාදනය තේවතු විකුණන්න කලින් 50%ක් නිෂ්පාදනය කරේ රජයේ මේ සමාගම් තියදී 50%ක් නිෂ්පාදනය කරේ මහා පරිමාණ වතු 50යි තිබුණේ කුඩා මධ්‍ය පරිමාණ වතු වල එකක් තමයි මේ ඵලදායිතාවය අඩු වුණා මේ වතු වල ඒ කියන්නේ මේ වතු කිසිම නඩත්තුවක් සිද්ධ කරේ නැහැ අනිත් එක මේ වතු වල නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා ඇයි මොකක් නිසාද මේ වතු ගත්ත මිනිස්සු මුත් කරලා නැහැ මේ වතු නඩත්තු කරන්නේ නැහැ හරි මේවා සම්පූර්ණ මේව සම්පූර්ණ දැන් මේගොල්ලෝ බලන් ඉන්නේ මේ 99 අවුරුදු බදු වලට අවුරුදු 40 බදු වලට ගත්ත මේ වතු මොකක් හරි වෙලාවක මේව ආපහු දුන්නොත් නැත්තම් විකුණුවොත් ගන්න බලන්න තමයි ලෑස්තුරයි. ඒකට තමයි වතු තියාගෙන ඉන්නේ. ඒ නිසා වතු වල කිසිම නඩත්තුවක් සිද්ධ නැහැ. ඒතර ලංකාවේ තේ නිෂ්පාදනය දැන් සම්පූර්ණ කරන්නේ අරගොල්ලෝ. හැබැයි මේගොල්ලෝ තව දෙයක් කරනවා. මේ තේ නිෂ්පාදනය කරාට සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා එයාට බෑ ලංකාවේ තේ වෙන්දේසි පොළ පාලනය කරන්න. තේ වෙන්දේසි කරන මේ මාකට් එක පාලනය කරන්නේ මේ සමාගම. තොර මේ සමාගම් තවත් සමාගම් ගොඩනගලා ඇත්තරම තේ ඇත්ත තේමිල හංගලා මේ සම්බන්ධයෙන් අපි 1000 ව්‍යාපාරේ ඔය වතුකම් ගන්න රුපියල් 1000ක් දෙන්න කියලා කරපු අරගලෙදි විශාල පරේක්ෂණයක් කරා අපේ සහෝදරු AI මේ සම්බන්ධ කරුණු තොරතුරු ඒ කාලේ විශාල වශයෙන් ඉදිරිපත් කරා මේ වතු සමාගම් මේ අපිට පෙන්නන මිල නෙමෙයි ඇත්තටම මේ විකුණුම් මිල. ඒගොල්ලෝ නැවත තවත් තමන්ගේ අනු සමාගමක් හදනවා. ඒ අනු සමාගම තමයි අපරායනේ යෙදෙන්නේ. ඒතර ඒගොල්ලෝ පෙන්නන්නේ අපිට වත්තට පෙන්නන්නේ අර ඒ වත්තර සම්බන්ධන සමාගම ගත්ත ගන්න තමයි පෙන්නන්නේ. නමුත් ඒ සමාගමේ අනු සමාගම නැත්නම් ඒ සමාගම විසින් හදපු තවත් සමාගමක් තමයි අපරාණ කටයුතු නිරත වෙන්නේ. ඒතර ඒක වෙන්නේ වෙනම විදිහකට. ඉතින් ඒ නිසා මේව ඇතුළු විශාල වංචාවක් සිද්ධ වෙනවා. එතකොට ඒ සියල්ල හැබැයි ඒකාධිකාරී පවත්තන් ගන්න. තේ මිලේ ඒකාධිකාරී පවත්තන් ගන්න මේ සමාගම් ජාලේ මේ සමාගම් 23 රටේ තේ නිෂ්පාදනයේ 25%ක් විතරක් කරලා ඔවුන් ඒකේ අධිකාරී පවත්තන් යනවා. ඉතින් මේ රාජ්‍ය ව්‍යාපාර නොකර පෞද්ගලිකංශ ව්‍යාපාර කරාහන් පස්සේ හරිනවා කියලා කියන එක උදාහරණ අවතාව ගණනාවක් තියෙනවා. මේ රටේ රාජ්‍ය දේපල කියලා තිබිච්ච ඒවා විශාල ප්‍රමාණයක් විකුණ අපි ඉස්සරහට තව කතා කරමු ඒ ගැන. වෙළඳපොළ තරංගය ඇති කරාහන් පස්සේ මිලපල්ලේ හැටේ දැන් කාංචන විජේසේකර උන්නෑ කියනවා. දැන් මේ වෙළඳපොළ තරංගය ඇති කරාහන් පස්සේ තෙල් මිල පහළට එනවලු. තෙල් මිල පහළට ගෙන ඉන්දියාවේ ඉඳලා මේ ගව්ගාන දුර ඉඳලා මෙහෙ ඇවිල්ලා තෙල් මේ සෙට් පටන් අරන් අරේ ඔස්ට්‍රේලියාව ඉඳලා ඇවිල්ලා මේ චීන ඉඳලා ඔච්චර නටන්න ඕනේ නැහැ මේ රජයේ තෙල් තියෙන්නේ. දැන් රජයේ තෙල් ගෙන්නන්නේ. ඉතින් රජයේ පුළුවන් තෙල් සාහනදායක මිලට දෙන්නේ. දැන් ওই තරංගෙ වෙන්න ඕනද තෙල් දෙන්න? බොරු කතානේ. දැන් බලන්න මේකේ තියෙන හාස්‍යජනකම. ඉතින් රජයේට පුළුවන් තෙල් මිල තීරණය කරන්න. සාහනදායක මිලට තෙල් දෙනවා නම් රජයේ දෙන්න පුළුවන්. දැන්ටවත් පුළුවන්. ඒක කරන්න තව කවුරු හරිලා කඩයක් දාන්න ඕනේ. තව කවුරු හරි කට්ටියක් කරලා මේකේ ශාස් ගන්න ඕනේ. නැත්තම් ඒ කවුරු හරිලා වෙනදපළට ඇතුළු වෙන්න ඕනේ. එහෙම වුණාමද රජයට හිතෙන්නේ ආ දැන් මේකත් එක තරංග කරන්න මිල අඩු කරන්න ඕනේ කියලා. හරිද? මේ විකාර කතාවක්.
මාතු මේ ප්‍රශ්නේ අදාළ නැහැ. ඉතින් ඒවැනි කතා ඉදිරිපත් කරනවා. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න දැන් බිත්තරයක මිල අඩු වෙලා තියෙනවද? බිත්තර නිෂ්පාදකව කියන රුපියල් 23 යන්න බිත්තරයක් හදන්න කියලා. හරිද? තව කට්ටියක් කියන රුපියල් 40ට බිත්තරය දෙන්න පුළුවන් කියලා. බිත්තරය කියද ගන්න. දැන් බිත්තරය ඇවිල්ලා මේ ඒකාධිකාර සමාගමක බිත්තර මිල පාලනය කරන්නේ නැහැනේ. යම්කිසි බලවත් සමාගම් තියෙනවා බලවත් මේ මේ කොටස් තියෙනවා බිත්තර මේ නිෂ්පාදනය තුලේ. හැබැයි බිත්තර මිල අඩු වෙන්නේ නැහැ. එතකොට මේ එක යුගයක් තිබුණා ධනවාදයේ නිදහස් තරගයවද කියලා යුගයක් තිබුණා ඔය කියන වෙළඳපොළ යාන්ත්‍රික ක්‍රියාත්මක කියලා මිල පාලනය වෙන. දැන් මේ මිල පාලනය වීම කිසිම දෙයකට අදාළ නැහැ. මොකටද අදාළ? මොකටද මිල පාලනය අදාළ? කිසිම දෙයකට එහෙම මිල පාලනය සිද්ධ නැද්ද වෙළඳපොළ තරගය ඇතුලේ? හරි ඒක සිද්ධ වෙනවා පමුණු රෙදි විකුණු මිනිස්සු වෙනවා මං හිතන්නේ. ඒවැය සිද්ධ නැති. හරිද? මොකද එතන වෙළඳපොළේ මේ මේ අඩු මිලට ආවන් පස්සේ එතන රක්ගාල මිල පල්ලෙහා වෙනවා ඇති. නමුත් මේ යම්කිසි ධනයක් ගොඩනගාගත්ත සියලුම ක්ෂේත්‍රවල මිල පාලනයක් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම සහල් මිල සම්බන්ධයෙන් සහල් වල සමස්ත ඒකාධිකාරය නෙමෙයි මේ සහල් මාෆියාවත තියෙන තුන්දෙනාත තියෙන්නේ. නිපුණ අරලී නෙවුරත්න කියන මෝල් හිමියන්ට තියෙන සමස්ත සහල් නිෂ්පාදනය නෙමෙයි. සහල් නිෂ්පාදනයේ 130යි. ඒ 130 තියාගෙන ඒගොල්ලෝ මුළු වෙළඳපළ පාලනය කරනවා. ඒ 130 ඒකාධිකාරය. හරිද? වෙළඳපළ මිල තීරණය කරනවා. එතකොට ඒක ඒකට ඒකට මේ 130 පංගුව මේ නිෂ්පාදිත නෙමෙයි ඒකට දේශපාලන යාන්ත්‍රය පාවිච්චි කරනවා. ආනයනය කරන්න කිව්වොත් මේ ඒගොල්ලොමගේ තව කම්පැනික් රෙජිස්ටර් කරලා ආනයනය කරනවා. ඒකල ඒ හාල් ටික පැත්තකින් තියෙනවා. ඒ නිසා මේ වෙළඳපළේ තියෙන යාන්ත්‍රය ඉතාම සංකීර්ණයි. එතකොට මේ සංකීර්ණ යාන්ත්‍රය ඇතුලේ අපි නිකන් මේක කිසිවක් දන්නේ නැතුව මේක වෙළඳපළට විරුද්ධ කරාම නියමයි කට්ටි ගොඩක් එයි තරගයක් ඇති වෙයි ඊට පස්සේ ගණන් බයි කියලා කිව්වට අපි දන්න කිසිම භාණ්ඩයක එවැනි මිල පහළ යාමක් සිද්ධලා නැහැ. ඊළඟට බැංකු පොලී ප්‍රතිශතය ඉහළ දැමීම. අපි මේ කලිනුත් කතා කරා මේ බැංකු පොලී ප්‍රතිශතය ඉහළ දැමීම ඇත්තට මේක ප්‍රහාරයල් නෙමෙයි. මේක අර මම හිතන්නේ ඩේලි මිරර් එකට දීපු සම්මුඛ සාකච්ඡාවක ඔය මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂකවරිය එයා ප්‍රකාශ කළ තිබුණා ඒ සම්මුඛ සාකච්ඡාවේදී මේ ඒ ප්‍රශ්නයක් ඉදිරියට අහලා තිබ්බා පුවත්පතෙන් මේ පොලී ප්‍රතිශත වැඩිවීම ඉතාම බරපතලයි නේද මේකෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නිෂ්පාදකින විශාල බලපෑමක් එල්ලෙනව නේද කියලා. එයාගේ උත්තරේ මොකක්ද? එයාගේ උත්තරේ ඔව් ඒක වෙන්න පුළුවන්. නමුත් මේකෙදී විශාල ධනයක් සහිත අයට යම් කිසි විදිහක මේකට මුහුණ දෙන්න පුළුවන් කියලා. මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ යන්නේ? සිද්ධ වෙන්නේ යන්නේ නිෂ්පාදෙන් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම ගමේක කඩයක් දාගෙන ඔය සිල්ලර බට් ටිකක් ගෙනහිල්ලා මෝටර් සයිකලෙන් ගෙනහිල්ලා ත්‍රී වීලර් එකෙන් ගෙනහිල්ලා ඩිමෝ බට් එකෙන් ගෙනහිල්ලා බිස්නස් කරලා යම් කිසි ව්‍යාපාරිකයෙක් හදනවා එතන වෙළඳපළක් හදනවා. ඒකට විශාල මහන්සියක් හදනවා. ඔහු විශාල අභියෝගයකට ගන්නවා. හරිද? සමහරට ඔහුගේ පෞල් ජීවිතේ ඔක්කොම අභියෝගයට ලක් කරන තමයි මේක හදන්නේ. ඒක හැදුවාන් පස්සේ අර ලොකු සමාගමක් ෆුඩ් සිටි කාගිලිස් හරි නැත්නම් කීලිස් හරි මොන හරි සමාගමක් ඇවිල්ලා මේ වෙළඳපළට මෙහෙම ඇතුල් වෙනවා. ඒතර යාට තියෙන හදපු වෙළඳපළට ඇතුල් වෙන්නේ. වෙළඳපළ හැදීමේ ක්‍රියාවලිය දෙක සමහරට අවුරුදු 10ක් වෙන්න පුළුවන් 20ක් වෙන්න පුළුවන් අවුරුදු 15ක් වෙන්න පුළුවන්. නමුත් මේක සිද්ධ වෙනවා. ඉතින් දැන් ලංකාවේ ත්‍රිවිල් රියදුරන්ට වෙලා තියෙන දේක් බැලුවොත් එමේ ඒගොල්ලෝ විශාල වශයෙන් ත්‍රී රෝදරත් තියන හන්දිවල තියන මේක හැදුවා. හැදුවට පස්සේ ඌබර් පික්මී වගේ දවැන්ත ඒකාධිකාර සමාගම් ඇවිල්ලා ගෙලින්ම ඇප් එකකින් ඔක්කොම කන්ට්‍රෝල් එක ගත්තා. ඒගොල්ලෝ රුපියල් 10ක් හරි 100ක් හරි ගෙවන්න හැම ට්‍රිප් එකකටම. ඊට අමතරව තව ගාණක් ගෙවන්න. ඉතින් එහෙම තමයි මේක ඇතුළු වෙන්නේ. ඒ ඒකාධිකාර ප්‍රාග්ධනය ඇතුළු දැන් වෙන්නේ යන්නේ මෙන්න මේක. වෙන්නේ යන්නේ මෙතන යම් කිසි විදිහක මේ අර්බුදයට මුහුණ දෙන්න බෑ සුළු දේපලක් තියාගෙන ඉන්න අයට. සුළු ප්‍රාග්ධනයක් හිමියට මේකට මුහුණ දෙන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ කඩා වැටෙනවා. ඒගොල්ලන්ට මේවා ගෙවා ගන්න බැරි වෙනවා. ණය ගෙවා ගන්න බැරි වෙනවා. ඒ ණය ගෙවා ගන්න බැරි වෙන කඩා වැටෙනකොට ඒ බිස්නස් එකේ වෙළඳපළ අත්පත් කරගන්න අර ඉතුරු කණ්ඩායම නැත්නම් මේ ඒකාධිකාර ප්‍රාග්ධනය සහ සමාජ ඊට වඩා ටිකක් පහළ මට්ටමේ ඉන්න ප්‍රාග්ධනය සූදානම්ව ඉන්නවා මේක උදුරු කරගන්න. ඒක තමයි මෙතන වෙන්නේ. අවසානයේ මේ ආර්ථිකය ඇකිලීම කියන එක ඇතුළේ වෙන්නේ ඒක. ඒ කියන්නේ ආර්ථිකය ඇකිලෙනවා. හැබැයි ඇකිලෙද්දි තව කොටසකගේ ධනය ප්‍රසාරණය වෙනවා. මේ අවුරුදු 3-4 5 ඉවරුනට පස්සේ අපි බලමු මේක නැවත සාකච්ඡා කරලා කොතරම් ධනයක් ප්‍රසාරණය වේද කියලා ධම්මික පෙරලලා. ඒගොල්ලෝගේ ධනය ප්‍රසාරණය වෙනවා. ඊළඟට මහා බැංකුව ස්වාධීන කිරීම. ඉතින් මහා බැංකුව ස්වාධීන කරන්න කියලා මේ කියන්නේ නැහැ. ඒකට ලංකාවේ ගෙන තියෙන පනත එන්න මහා බැංකුව ස්වාධීන වෙන්නේ නැහැ. මොකද මුදල් ඇමති තමයි පත් කරන්නේ මහා බැංකුවේ කියන ඔය අධ්‍යක්ෂ ඒ මණ්ඩලය පත් කරන්නේ. ඉතින් මහා බැංකුව ස්වාධීන කරාම පස්සේ දැන් එක උදාහරණයක් තමයි මේ පහුගිය 2008 ආපු ඇමරිකා එක්සත් ජනපද අර්බුදේ ආර්ථික අර්බුදේ. ඒ අර්බුදේ වෙලාවේ මේ විදිහටම ස්වාධීන කරපු මූල්‍ය ව්‍යුහයක් තමයි ඇමරිකාවේ තියෙන්නේ. ඒගොල්ලෝ ඩොලර් ට්‍රිලියන 2.7ක් ට්‍රිලියන බිලියන 2700ක් වෙන් කරා කාටද? පහළට නෙමෙයි දැවැන්ත ඒකාධිකාර සමාගම ආරක්ෂා කරගන්න.
ඒ රටේ තියෙන විශාලම සමාගම් දෙවන්තම සමාගම් ටික ආරක්ෂක කරන සල්ලි පොම්ප කරා. කාගේ සල්ලිද? සාමාන්‍ය ජනයාගේ මහ ජන දැනි තමයි මේගොල්ලෝ පොම්ප කරේ තියෙන්නේ. ඒ තීරණය සම්බන්ධ කිසිම ආකාරයකින් මැදිහත් වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එක්සත් ජනපති දේශපාලන අධිකාරියට. ඒගොල්ලෝ කිව්වා මේක ස්වාධීන උපාධිය නිසා අපිට මේකට මැදිහත් වෙන්න බෑ කියලා. මහ අපේ වගේ රටවල් දැන් සමහරටම ඒ විශාල ප්‍රාග්ධනයක් තියෙන විශාල දේශපාලන අධිකාරියක් තියෙන විශාල වෙළඳපළක් තියෙන රටවල් වලට ස්වාධීන මහ බැංකුවෙනි ආයතන හරියන්න පුළුවන්. නමුත් අපේ වගේ රටවලට එහෙම ස්වාධීන පූර්ණ ලෙස ස්වාධීන කරලා බෑ. ඒකෙන් අදහස් වෙන්නේ මේ ඉන්න තක්කඩි දේශපාලඥයන් මේකට මෙදියත් දෙන්න ඕන කියලා නෙමෙයි. නමුත් යම් කිසි විදිහක මේ අතර ඒකාග්‍රතාවයක් ඒකාබද්ධතාවයක් තීරණ අතර ප්‍රතිපත්තිමය ගැළපුමක් නැතුව කට්ටියක් වෙනම ස්විච් ඔබව යන්න ගියාන් පස්සේ ආර්ථිකේ ඒ ආර්ථිකය අනිවාර්යයෙන්ම පාලනය කරන්නේ මේ රට ඇතුළේ මේ රටෙන් එළියේ ඉඳලා. දැන් අපි හිතුවට මූල්‍ය අරමුදල මේ යොදන කොන්දේසිරා මහ බැංකුව ස්වාධීන වෙනවද? ස්වාධීන වෙන්නේ නැහැ. මූල්‍ය අරමුදලේ තවත් ග්‍රහණයට මහ බැංකුව අසු වෙනවා. ලංකාවේ ජනතාවගේ දේශපාලන බලපෑමෙන් සම්පූර්ණ ගැලවිලා දැන් මොනවා වුණත් මේ තියෙන අපි කියන්නේ මේ දේශපාලන ආකෘතිය තුළ දේශපාලන බලපෑමක් කරන්න පුළුවන් කියලා මේ දේශපාලඥයන්. නමුත් අවසාන විග්‍රහයේ අබමල් රොණකින් හරි රැඳිලා තියෙනවනේ මේ දේශපාලන පාර්ලිමේන්තුවට මේවට වග කියන්නාන් පස්සේ දේශපාලඥයෙක්ට මේක බේරගන්න පුළුවන්. රැඳිලා තියෙනවනේ ඒ වගකීම සම්පූර්ණ අතහැරලා ඒක නිලධාරීන්ගේ කටයුත්ත බවට පත් වෙනවා. සහ ඒක රටේ සමස්ත තීරණ මේ ඇවිල්ලා මේ බස් එකක් පාට දානවා වගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක. ප්‍රයිවට් බස් එකක් පාට දානවා වගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක ඇවිල්ලා රටේ සමස්ත තීරණ. ඒතර මේ මහ බැංකුව ස්වාධීන කිරීම ඇත්තට මූල්‍ය අරමුදලේ මුඛ්‍ය අවශ්‍යතාවයක්. ඒගොල්ලෝ බලනවා මූල්‍ය අරමුදලේ අධිකාරී සහිත මූල්‍ය ආයතන රටවල තුල ගොඩනගා ගන්න. ඊට පස්සේ මේක බදු දැන් මේගොල්ලෝ කියන්නේ මේ රාජ්‍ය වෙළඳාම් රජයේ වෙළඳාමෙන් ඉවත් වෙන්න රජයේ බිස්නස් කරන්න එපා. රජයේ කරන්න ඕන බදු එකතු කරන එක. දැන් බදු එකතු කිරීමේ හපංකම් බලන්නකෝ. 2022 ජුනි 30 වෙනකොට නොගෙව් බදු විශාල සමාගම් නොගෙව් බදු දිනවා බිලියන 773ක්. විශාල සමාගම් නොගෙව් බදු බිලියන 773 දෙනවා ගිය අවුරුද්දේ ජුනි 30 වෙනකොට. දැන් එයාගේ 1000ක් කියලා තමයි සාමාන්‍යයෙන් දැන් පොදුවේ මේ තොරතුරු ආශ්‍රිතව තියෙන දැන් එයාගේ 1000ක් කියලා. මේකල 2023 මාර්තු මාසෙ මේ පහුගිය මාසෙ මොකද්ද කරේ? මේ ණය සම්බන්ධ යෝජනාවක් ගෙනාවා නොගෙවන ලද සෝරි සාමාන්‍ය මේ බදු සම්බන්ධ යෝජනාවක් ගෙනාවා නොගෙවන ලද බදු පොලිය දඩ මුදල් රුපියල් බිලියන 572ක් අය නොකරත් අරින්. රුපියල් බිලියන 502ක් අතහරින්න හදනවා මේගොල්ලෝ අය නොකර. මේ රුපියල් බිලියන 100ක් තමයි අර සුළුහා මැද මේ සාමාන්‍ය වෘත්තිකයන්ට අති විශාල පීඩනයක් උදලා පණවල ගන්න හදන බිලියන 100ක්. එතනින් බිලියන 100ක් ගන්න හදද්දී මේ පැත්තෙන් මේ රටේ දැවැන්තම ව්‍යාපාරිකයේ ගෙවපු නැති බදු දඩ පොලිය බිලියන 572ක් අතහරින්න හදනවා. එතකොට කොහොමද ඒක තාර්කිකරණය වෙන්නේ? කොහොමද ඒක ඒක සාධාරණීකරණය කරන්නේ? අනික දැන් මේගොල්ලෝ කියන්නේ මේ තර්ක කරනයි කියන්නේ මේක බදු තමයි අපි එකතු කරන්නේ. බිස්නස් කරන්නේ ඔක්කොම අතාරනවා. අපි බදු එකතු කරනවා හරියට. ඉතින් එතකොට දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? බදු එකතු කරලා තියෙන්නේ. දැන් මේ කතාව මේ අදයි කියන එකක් නෙමෙයිනේ. 77 විවෘතාර්ථිකේ පටන් ගත්ත දවස් ඉඳලා කියන්නේ රජයේ බිස්නස් කරන්න ඕනේ. අපි ව්‍යාපාරලින් ඉවත් වෙන්න ඕනේ. රාජ්‍ය ආයතන විකුණන්න ඕනේ. ඒකල විකුණුවා 80 ගාණක්. ඒ විකුණද්දි හැමදාම කිව්වේ මේක බදු එකතු කරන්න ඕනේ. එතකොට බදු එකතු කරේ මේ යන්ත්‍රය මොකද්දලා තියෙන්නේ? දේශීය ආදායම් බදු පාර්ලිමේන්තුව ගත්ත මොකද්ද මේ මෘදුකාංගයක් හරි සිස්ටම් එකක් ගත්ත මීට අවුරුදු 10කට විතර කලින් ඒක සම්පූර්ණ අක්‍රිය වෙලා තියෙනවා. ඒ සම්බන්ධ කවුදක් කියන්නේ? ඒ බදු ක්‍රියාත්මක කරගන්න බැරුව. එතකොට මේක තමයි තත්ත්වය. ඊට පස්සේ 2023 සමාන 2022 වැට් බද්ද නොගෙවන ලද වැට් බද්ද. වැට් බද්ද කියන්නේ පොදු ජනතාවගෙන් බාණ්ඩ මිලදී ගනිද්දී එකතු කරගත්ත ගාණ. ව්‍යාපාරිකයෝ. දැවැන්ත ව්‍යාපාරික සමාගම්. එතකොට ඒ රුපියල් බිලියන 116ක් වැඩබදු නොගෙවා හරින දින පහුගිය අවුරුද්දේ විතරක්. ගිය අවුරුද්දේ පමණක්. එතකොට කොහොමද මේක සාධාරණීකරණය කරන්නේ? එතකොට මේ බදු දැන් මෙහෙමනම් බදු එකතු කරන්නේ. එතකොට මේ බදු එකතු කිරීමේ ප්‍රතිඵලය මොකද්ද? මේ බදු එකතු කිරීමේ අවසාන ප්‍රතිඵලය මේ අවසාන ප්‍රතිඵලය මේ රටේ සාමාන්‍ය මිනිහට ආපහු විශාල වශයෙන් බදු වදිනවා. මේ බදු එකතු නොවනකොට. එතකොට මේගොල්ලෝ කියන්නේ බදු එකතු කරන රාජ්‍යයක් කියලා. ඊළඟට සමාජ ආරක්ෂණ දළ. ඉතින් ඔබට පේනවා 10%ක් වෙන් කරනවා. මම කලින් මේ කිව්වා සමෘද්ධි ගන්න ලක්ෂ පවුල් ලක්ෂ 21ක් ඉන්නවා. නිරාහාරව ඉන්න ලක්ෂ 30කට ආසන්නවනේ ආහාර සපුර ගන්න බැරි අය ආහාර සම්බන්ධ වාර්තාවල් තියෙනවා ලක්ෂ 30 ගන්නට ආසන්නයි කියලා. එක්සත් ජාතික සංවිධානය කියනවා මිලියන 9.5ක් ලක්ෂ 95ක්. ඒ කියන්නේ ලක්ෂ 95ක් රටේ ජනගහනයෙන් භාගයක් අලුතෙන් දුගී භාවයට එකතු වුණා කියලා. මම අර කලින් කිව්වා අර දුගී භාවයේ තියෙන
ඩොලරේ අගයත් එක්ක බැලුවාම පස්සේ අලුතෙන් දුගී භාවයට එකතුනා කියලා එක්සත් ජාතික සංවිධානය කියනවා. ලක්ෂ 59ක් ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ ප්‍රශ්නයකට මූණ දීලා තියෙනවා කියලා රටේ ජනගහණයෙන් ලක්ෂ 59ක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් 130කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් මේ ඔක්කොමටම වෙන් කරන්නේ 0.6 මේගොල්ලෝ සමාජ ආරක්ෂණ දැලට වෙන් කළා තියෙන්නේ. දැන් ඊළඟට පෞද්ගලීකරණය. දැන් පෞද්ගලීකරණේ සෞඛ්‍ය පෞද්ගලීකරණේ මේක ගැන මේ සැක හිතන්න එපා. මොකද මේ සමහරු දැන් පෞද්ගලීකරණය ආවහම සටන් කරන්න ලෑස්තින් අර කතාවක් තියෙනවා අර මොකද්ද බර හැදුනාන් පස්සේ මේ පිටරි හොයනවා කියලා. ඒ වගේ තමයි සටන් කරන්න හදන්නේ. මේ පෞද්ගලීකරණේ මූණ හැප්පෙනකන් ඉඳලා සටන් කරන්න පටන් ගන්නවා. මේ සෞඛ්‍ය පෞද්ගලීකරණේ එනවා. මේක එන්නේ මුලින්ම පටන් ගන්නවා රෝහල් වල ගෙවන වාට්ටු. ඒක අයවැය කතාවල දිගටම කිව්වා කරනවා කියලා. ඊට පස්සේ රෝහල තුල පටන් ගන්නවා වෙනම ඖෂධ නිකුත් කිරීමේදී ගෙවලා ඖෂධ ගන්න පුළුවන් ක්‍රම. පෝලිං හදනවා, රස්තදු කරනවා, එපා කරවනවා. දැන්ටත් ඒක වෙලා තියෙනවා. ඒක පාවිච්චි කරලා මේ පෞද්ගලික යාන්ත්‍රණය නැත්නම් මුදල් අය කරන යාන්ත්‍රණය ටාගෙට් කරනවා. එක පැත්තක් මේක. ඊළඟට ඉන්ෂුරන්ස් ස්කීම් එක නැත්නම් මේ රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වනවා. ඉතින් රක්ෂණේ හඳුන්වා දෙන ඔක්කොම සමහර විටයි ප්‍රශ්නයක් නැහැ. ඉතින් රක්ෂණේ අරගන්නවා. ඊට පස්සේ අපිට ඕක රක්ෂණෙන් බේත් එක ගන්න තියෙන ගෙවලා කියලා. නෑ, ඒක ඒ තරම් සරල නෑ. රක්ෂණේ වාරිකය සකස් වෙන්නේ ඔබ ඊට ඇතුළු කරන රෝග අනුව. දැන් සමහරට කෙනෙකුට රක්ෂණ ඒ කියන්නේ රක්ෂණ ක්‍රමවේද නැත්නම් ඒ අපි පාවිච්චි කරන්න හදන රක්ෂණ ආකෘතිය නැත්නම් ඒ මොකක් රක්ෂණ වර්ගය අපිට හදා ගන්න පුළුවන්. එතකොට ඒකට සමහරට හෘදයාබාධ නැහැ. එතකොට මොකද වෙන්නේ? අපිට හෘදයාබාධයක් අහම ඉතින් එච්චර තමයි. ඒ මුකුත් කරන්න වෙන්නේ නැහැ ඒකට. මොකද ඒ හැම එකක්ම කවර් කරන්න ඕන. ඒ හැම එකක්ම ආවරණය කරන්න ඕන. ඒවට විශේෂයෙන් නැවත නැවත මුදල් එකතු කරනවා. එහෙමයි මේක හැදෙන්නේ, මේ රක්ෂණ කියන එක. හරි. එතකොට දැන් මම නිකන් කියන්න මේ සමහරු මේ පෞද්ගලීකරණය කරලා ගමන්නේ මේවා විකුණන්න තමයි තියෙන්නේ. මේ දැන් උදාහරණයක් ගත්තොත් රෝහලක වර්ජනයක් අහම ඒකට උත්තරය කියලා හිතනවා රෝහල් පෞද්ගලීකරණය කිරීම. හරි. දැන් මම නිකන් කියන්න මේවට යන වියදම කොච්චර කියලා. දැන් පෞද්ගලික රෝහලක මේක සාමාන්‍ය දත්ත මේවා පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. පෞද්ගලික රෝහලක එක දවසකට රුධිර කාන්දු පිරණයකට වියදම් කරන්න ඕනේ ඔබ පුජ්ජලික රෝහලකට ගියොත්ම රුපියල් 80,000. හරි. ඩයලයිසිස් වලට සාමාන්‍යයෙන් ඔය අන්ඩර්බ පොළොන්නරුව ඒ දිස්ත්‍රික් වල මේගොල්ලෝ හදපු වක්වඩු රෝගේ නිසා ඒවැයන් පෙළෙන මිනිස්සු සතියකට දවස් 2-3 මේක කරනවා. දවස එක වතාවට රුපියල් 80,000ක් වියදම් කරන්න ඕනේ. උණ්ඩු කෝච්චි අයින් කරගන්න. හරි. දන්නවනේ. උණ්ඩු කෝච්චි අයින් කරගන්න. රුපියල් 1,60,000ක් ඕනේ. නැ මේක දන්නේ නැතුව පෞද්ගලීකරණේ නියමයි මේවා විකුණන්න තමයි තියෙන්නේ. ස්ට්‍රයික් කරන උන්ට හොඳට ගෑවන්න ඕනේ, තෙලි සංස්ථා විකුණන්න ඕනේ කියලා කියන්න එපා කියලා මම කියන්නේ. මේවා කරන්න පුළුවන් නම් කීවට කමන්න කරන්න පුළුවන් ඒ කියන්නේ. ඉතුරු අයගේ අවබෝධය සඳහා ඉන්සියුලින් කුප්පියක් රුපියල් 2,000ක් වෙනවා. හදිස්සියෙ මොලේ නහරය පුපුරලා ලේ වාහනය වෙලා ඒ රුධිරය ඉවත් කරන්න උනොත් එහෙම මොලේ හිල් කරලා ඔලු කට්ට හිල් කරලා ඒ එවැනි ඔපරේෂන් එකකට 115,000ක් යනවා. සාමාන්‍ය ස්නායු ශෛල ස්නායු දැඩි සත්කාරයක ස්නායු සම්බන්ධ තියෙන දැඩි ශල්‍යකරණයෙන් පස්සේ දැඩි සත්කාරයක වගේ ඉන්නොත් එහෙම දවසකට රුපියල් 100,000ක් ගන්න දෙඩි සත්කාරයක අපිව පවත්වාගෙන යන්නේ. ශරීර කූඩුව දවසක් තියාගන්න දෙඩි සත්කාරයක රුපියල් 100,000ක් ගවන්න. හරි. හෘද සත්කමකට සාමාන්‍ය 10,000ක් 12,000ක් අතර යනවා, 10,000ක් 15,000ක් අතර යනවා සමහර තැන්වල. ඉතින් මේවා කරන්න පුළුවන්ද? මේවා කරන්න පුළුවන්ද? හරි. ඉතින් මේවා දැන් මේක කරන්න බැරුව මේ එන රැල්ලට මේකට හාහූ කියන්න එපා. හරිද? මේක එන්නේ මේ පව් මොකද්ද මේ තෙලි සංස්ථාවේ සේවක ටිකක් ඉන්නවා ලක්ෂණ වඩා වැඩියෙන් පඩි ගන්න කියලා මේ ආණ්ඩුව දවසකට පොඩ්ඩක් අපිට දෙනවට ජොලියක්. හරිද? මිනිස්සුන්ව චූන් කරන්න මොකක් හරි කියනවා. ලක්ෂණ වඩා පඩි ගන්න ඉන්නවා 20. මේගොල්ලන්ට කාර් එකක් දීලා තියෙනවා මේ වෘත්ති සමිති නායකින්ට. මේක කිව්වහම ඉතින් අපිට ඊට පස්සේ මුන්ට පෞද්ගලීකරණ තමයි කරන්න ඕනේ. හරිද? මේ මල්වට්ටියට එහෙම අත ගහන්න එපා. මේක ඒ තරම් සරල නෑ. මේක එන්නේ මේක ඩෝසර් කරන් එන්නේ මේ ක්‍රියාවලිය. හරිද? අපි අවධාරණය කියන්නේ මේක එන්නේ මේ රටේ මේ මැදපන්තිරත් මේක බලපානවා. හරිද? මැදපන්ති කියලා මැදපන්ති එලි ලයින් කොටසක් ඉන්නවා. හරිද? ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ මැදපන්ති කියලා හිතන්නේ ඒක මැදපන්ති එලි ලයින්. හිතින් ඉල්ල එලි ලයින් කොටසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්වත් අවදි කරවනවා මේ ප්‍රතිසංස්කරණ. ඉතින් ඒ නිසා මේ සෞඛ්‍ය පෞද්ගලීකරණය එනවා ඒ එන්නේ මෙතෙන්ට. මේකට මුලින් එන්නේ අරවටික විකුණගෙන. ඒවටික විකුණගෙන ඒවට සම්මාදම් කරගෙන මිනිස්සුන්. ඒවට අත ගස්සගෙන මේ මල්වට්ටිය. ඒතර මිනිස්සුන්ට බැරි නේද අරකට විරුද්ධ වෙන්නේ. හරි. ඊට පස්සේ අනි මිනිස්සු අර ඒක අය කියනවා අපි ස්ට්‍රයික් කරද්දී උඹලා සපෝට් කරේ නෑ කියලා. දැන් තෙලි සංස්ථාවේ සේවක ඊළඟට කියන්නේ මොකද්ද? අපි ස්ට්‍රයික් කරා, අපේ නායක ඔක්කොම වැඩ තහනම් කරා. හරිද?
අපිට උඹලා සපෝට් කරන්නේ නිසා අපි දැන් උඹලට සපෝට් කරන්නේ නැහැ කියලා. මේක මෙහෙම තමයි එන්නේ කැරක්කර කි. කෑලි කෑලිවට බෙදලා තනි කරලා ගහනවා. හරි? ඊළඟට දමනාගම ගමන මණ්ඩලෙ මම මේ දිගටම උත්සාහ කරා මේ පාසල් වාර ප්‍රවේශ පත්‍ර වල මේ කොයිතරම් වාසියක් දෙනවද කියලා ගමනාගමන මණ්ඩලෙ. ඉතින් ඔබ දන්නවා දැන් ගමනාගමන මණ්ඩලෙ මේක ලාභ ලබන්න ඕන කියලා කියනවනේ. ඇත්ත මේවා පාඩුව අවම කරන්න ඕන. පාඩුව අවම කරන්න ඕන. හැබැයි මේ ආයතන විශාල සමාජ කාර්යභාරයක් කරනවා. සමහර ගම් වල ඇතුළට යන්න බස් එකක් නැහැ. ප්‍රයිවට් බස් දාලා නැහැ වට. ඒවට තියෙන සීටි බස් එක. රෑට යන්න තියෙන සීටි බස් එක. ඉස්කෝල යන ළමයට තියෙන සීසන් එක. ඒ සීසන් එකෙන් තමයි මුළු පවුල් වල තියෙන ප්‍රවාහන වීදම් 80ක් 90ක් සමහර පවුල් වල බේරලා තියෙනවා. ළමයි දෙන්නට සීසන් එකක් තරම් දීලා ටියුෂන් ක්ලාස් එකකට ගිහලා ඉස්කෝල වල ගෙවන්න කියනවා කිව්වොත් එහෙම මේ දෙමාපියන් දැන් හම්බ කරන ගානනේ තව රස්සා දෙකක් කරන්න වෙනවා. රස්සා තුනක් කරන්න දැනුත් කොහොමද දෙකක් කරන්නලා තියෙනවා. රස්සා තුනක් කරන්න වෙනවා. හරි. එතකොට මේ මේ මේවට රජය යම් කිසි සුබස එතකොට ඒක කපනවා නම් අපි මේසේ මේසක වාඩිලා කතා කරන්න ඕනේ. එහෙමනම් වැටුප් පැඩි කරන්න ඕනේ හතර ගුණයකින්ම. රටේ සමස්ත වැටුප් හතර ගුණයකින්වත් පැඩි කරන් යන ලෑස්තිරන් මේක මේසේ කරන් කතා කරමු. ප්‍රශ්නයක් නැහැ මේ කොහෙන් හරි එන්නනේ ඕනේ. දැන් මේ වැටුප මෙහෙම්ම තියලා මේ ආදායම් මෙහෙම්ම තියලා මේක කරපු ගමන් ඉතින් මේක දරා ගන්න බෑ. දැන් දැන් මම දුම්රිය සම්බන්ධ උදාහරණයක් ඔබට කියන්නම්. දුම්රිය සාමාන්‍ය වාර ප්‍රවේශ පත්‍රයක් ඒ ඒක ලබා ගන්න පුද්ගලයෙක්ගේ සාමාන්‍ය වේදෙම 140යි වාර ප්‍රවේශ පත්‍රය අය කරන්නේ. රජයේ සේවකගෙන 103යි. විශ්වවිද්‍යාල 102යි. සාමාන්‍ය පාසලමගේ 101යි. ඒ ප්‍රවාහන වේදෙම 102යි අය කරන්නේ. ඉතින් ඒ සහනය ලැබිලා තමයි ඉස්කෝලේ යන්නේ දැන්. දැන් ඔබ බලන්න සාමාන්‍ය ඔය කොළඹට එන දුම්රිය මාර්ග හැම එකක්ම බලන්න උදේට කෝච්චි පිටි පුරෝල එන්නේ. සමන් පුරෝල වගේ. හරිද? ඒන ගමන් Facebook එකේ ෂෙයා කරන්න එපා පෞද්ගලීකරණ නියමයි මේව විකුණන්න ඕනේ කියලා. මේක විකුණුවොත් එහෙම ඔය දුම්රිය සේවයේ සීසන් එක නැති වෙනවා. නැති කරනවා අය කියන සැකෙත මොකද ලාභ ලබන්නේ කොහොමද ඒවා? මේක විකුණනවා. විකුණන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ. විකුණද්දී දුම්රියේ සීසන් එක නැති වෙනවා. දරුවට හම්බෙච්ච සීසන් එක නැති වෙනවා. පාසලේ ළඟමේ හම්බෙච්ච සීසන් එක නැති වෙනවා. නැතුණාන් පස්සේ ඒ වියදම් ඔක්කොම එනවා තමන්ගේ දෛනික වැටුපැතුල්ට. ඒක සරල නෑ. ලයිට් බිලෙන් වතුර බිලෙන් දැන් කාලා තියෙන පරිප්පුව බැලුවාන් පස්සේ මේ ඔක්කොම ආවොත් මේක සරල නෑ. ඉතින් මේක එනවා. ඊළඟට ශ්‍රී ලංක න්‍යායක පාඩුවයි කියලා කියනවා. ශ්‍රී ලංක න්‍යායකේ ඔබ දන්නවා හෙජින් ගනුදෙනු කලින් හිටපු මුදල් අමාත්‍යංශයේ මහ බැංකු අධිපතිවරයා කරපු ඔහු සම්බන්ධයි. ඒකේ පාඩුව කොච්චරද? බිලියන 80ක්. මේකේ මේ මගේ මතකයේදී ශ්‍රී ලංක න්‍යායකේ පාඩුව කියලා කියන්නේ බිලියන 400ක් හරි 500ක් අතර ගාණක්. බිලියන 80ක් පාඩුව. ඊට පස්සේ මේ දූෂිත ගනුදෙනුවක් සිද්ධ වුණා. මේ එයාබස් මිලදී ගැනීම ගනුදෙනුවක් සිද්ධ වුණා. මුලින් ආණ්ඩුව ගන්නවා කියලා පස්සේ ආණ්ඩුව ඒක අතහැරියා. ඒ අතහැරියන් පස්සේ ඩොලර් මිලියන 100කට ආසන්න ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වුණා ඒ සමාගමට වන්දිදියට. ඊට අමතරව තව විශාල ප්‍රමාණයක් කොන්දේසි දැම්මා. පරණ ගුවන් යානා පාවිච්චි කරන්න ඒ වගේ ඉතාම අවශ්‍යදායක කොන්දේසි දැම්මා. දැන් එමිරේට්ස් එක හොඳයි, එමිරේට්ස් එක හොඳයි කියලා කියනවා. එමිරේට්ස් එක ගණිති ලංකාවේ ශ්‍රී ලංක න්‍යායක සතු තිබුණා ගුවන් යානා 8ක් අයිතිය සතු. එමිරේට්ස් එක බාරදී එක ගුවන් යානක් තිබුණා. ඔක්කොම තිබුණේ 6කට ගත්තේ. හරිද? එමිරේට්ස් ලාභ ලැබුවා. එමිරේට්ස් කාලේ නියමයට ගියා. මේක කිසිම පාඩුවක් තිබුණ නැහැ කියලා කියනවානේ. ඉතින් මේ 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 අභ්‍යන්තර තොරතුරු අපි හොයාගමු. තව හොයාගමු. අපි යෝජනා කරනවා. මේ මේ සාකච්ඡාව ගොඩනගන්න කියලා. දැන් අපි මේක එක්තරා දුරකට ගිහින් ඉතින් මේ ආයතන වල ඉන්න අයට අපි කියනවා එලීට එකල කතා කරන්න. මේක කතා කරන්න මේ මේ වෙන්න යන මොකද මේ මේක සමාජ දන්නේ. දැන් මේ සමාජයේ ඒවල තියෙන එක පින්තූරයක්. ශ්‍රී ලංකා න්‍යායක පාඩුවයි එමිරේට්ස් එක කාලේ ලාභයි. හරිද? මේක පාඩු කරන්න ගත්ත කරපු දූෂිත ගනුදෙනු මිහින්න්‍යා කියලා එකක් හදලා මහින්දගේ ආසාවට ඒ වේ වෙච්ච පාඩු රටර ඒ කිසිවක් කතා නොකර දැන් කියනවා මේක පාඩුයි කියලා. මේ ඊට පස්සේ ශ්‍රී ලංකා න්‍යායකින් ගන්නකොට කාටද බාර දුන්නේ? මේකේ සමාගමේ සභාපතිවරයා කරේ කවුද? සිරන්තිගේ බෑණ කෙනෙක්ව සභාපති කරේ. එහෙම තමයි මේ ආයතන පවත්තන්. ඉතින් ඒගොල්ලන්ට මොකක්ද තියෙන දඬුවම? ඒ සම්බන්ධව තියෙන විගණනේ මොකද්ද? මොකද්ද ඔවුන්ගේ තීරණ සම්බන්ධින වගවීම? මේ ආයතන පාඩු මේ විකුණනවා. ඉතින් ඒ සමීකරණය අපි ඉස්සරහ අපි එකට එකඟ වෙනවා. ඊළඟට දැන් මේකේ තෙල් සංස්ථාව. දැන් තෙල් සංස්ථාව 1970 දශකයේ අවසන් කළ 80 දශකයේ ආරම්භ කරනකොට තෙල් සංස්ථාවේ තිබුණ නිෂ්පාදන 33ක්. නිෂ්පාදන 33ක් කරා. තෙල් සංස්ථා ආරම්භක ව්‍යාපෘති තිබුණේ නැව් තෙල් අංශයයි ගුවන් තෙල් අංශයේ ලැබෙන ලාභයෙන් සහනදායි මිලට ලංකාවේ ජනතාවට තෙල් ලබා දීම. ඒක තමයි ව්‍යාපෘති ප්‍රොජෙක්ට් එක.
ඒක එහෙම ක්‍රියාත්මක වුණා එක කාලයක් පස්සේ මොකද උනේ මේ ආයතන කෑලි 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 කඩලා විකුණුවා ආයතන 30 මේක යටතේ 90 ආයතන නිෂ්පාදන 33ක් තිබ්බ 33ම විකුණුවා කෑලි කෑලි වලට 33 නේ කොටසක් තියෙනවා සැලකීතු බහුතරයක් විකුණලා දැම්ම නයිලෝන් 6 තිබුණා 1992 ඒක විකුණුවා යූරියා කම්මලක් තිබුණා ඒක විකුණුවා ඒක යකඩ කෑලි වලට ගලවගට ගියා අන්තිමට ඊළඟට ලිහිසි තෙල් සමාගම 94 විකුණුවා කැල්ටෙක්ස් එකට 95 එල්පී ගෑස් සමාගම පෞද්ගලීකරණය කරා ඊට පස්සේ 96 නැව්තෙලංශයේ පුජ්ජලික සමාගමක් හැදුවා ඊට පස්සේ 2002 එක ජෝන් කීලිස් එකට විකුණුවා 2003 මුතුරාජේ වල ටැංකි ටික විකුණුවා ආපෝ 2003 තෙල් පිරුම් හලවලින් 100ක් IOC එකට විකුණුවා ඉතින් මේක මේ විකුණුණු අරගෙන මේක වෙන මොකුත් කරලා නැහැ මේක කරලා දින්නේ කෑලි 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 කප 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 කඩ 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 විකුණන එක හරි ඉතින් මේ බිස්නස් එක මේක සරල වෙලදාම සරල බිස්නස් එක ඉතින් ඒක කරගෙන යන්න නැතුව ඒ ආයතන පාඩලබන්තට ගෙනල්ලා ඒක විකිණීම සාධාරණීකරණය කරනවා ඉතින් මේක ඇවිල්ලා මේ මොඩල් එකක් ඇත්තටම ලංකාවේ මේ තෙල් සංස්ථාවට කරපු විනාශය ලංකාවේ ආර්ථිකයේ මොඩල් එකක් ඉදිරිය ගන්න පුළුවන් ලංකාවේ ආර්ථිකයේ මේ දේශපාලඥයෝ කරපු විනාශයට ඊළඟ මේක ලොකුම කාරණේ තමයි මේ රාජ්‍ය දේපළ ගොඩනැගීමේ අවධානය ගත්තේ කවුද අවසන් කාරණේ දැන් හොඳට බලන්න ලංකාවේ විදුලි බල පද්ධතිය දැන් මේක පෞද්ගලීකරණය කරන්න හදනවා ලංකාවේ ටෙලිකොම් එක මේක පෞද්ගලීකරණය කරන්න හදනවා ලංකාවේ ජල සැපයුම් පද්ධතිය වෝටර් බෝඩ් එක මේක පෞද්ගලීකරණය කරන්න හදනවා දැන් මේ සමාගම මේ 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 ආයතන ආරම්භ කරේ කොයි කාලද දැන් අපි ගත්තොත් ලංකාවේ විදුලිකරණ ව්‍යාපෘතිය ප්‍රවේගකාරීව පටන් ගත්තේ මහවැලි ව්‍යාපෘතිය හරහා 1980 ගණන්වල දැන් මහවැලි ව්‍යාපෘතිය ලංකාවේ ක්‍රියාත්මක කරපු මොහොතේ ලංකාවේ ධනපතියෙක් හිටියේ නැහැ මේ වැඩේ කරන්න හිටියද ඒ කියන්නේ ලංකාවේ තනි ධනපතියෙක් හිටියේ නැහැ මේ අවදානම අරගෙන ලංකාව විදුලි බල සැපයුම කරලා ඒ ඒ ඒ ව්‍යාපෘතිය අවසානයේ ඉවසගෙන ඉඳලා ලාභ ගන්නවා කියන තැන ධනපතියෙක් හිටියේ නැහැ හරිද කවුද අවදානම ගත්තේ අවදානම ගත්තේ මහ ජනතාව මේකට ආයෝජනය කරා කරේ කවුද මේ අවදානම් සහගත ව්‍යාපෘතියද මහ ජනතාවයි තනි තනි කෙනාගෙන් ඇහුවේ නැහැ ඔයා මේකට කැමතිද ඔයා මේකට කැමතිද කියලා රජය මහජන මුදල් හරිද ණය ලෙස ගත්තත් ඒව මහජන මුදල් ඒ මුදල් අවසානයේ බදු වශයෙන් ගෙවන්නේ මහ ජනතාව මහජන මුදල් තමයි අවදානමට ලක් කරේ එතකොට මේ බිස්නස් එකේ රිස්ක් එක කොච්චරද රිස්ක් ෆැක්ටර් එක අති විශාලයි හරිද දැන් ඔබ දන්නවා සාමාන්‍ය සුළු ව්‍යාපාරිකයෙක් කඩයක් කුත්තු කඩයක් කරගෙන යන මිනිස්සෙක් සිල්ලර කඩයක් කරගෙන යන මිනිස්සෙක් ව්‍යාපාරයක් පටන් අරන් බිස්නස් එකක් හදාගන්න වෙළඳපළක් හදාගන්න විශාල අවධානමක් ගන්න විශාල කාලයක් ගන්නවා ඒක ස්ථාවර කරගන්න එතකොට ඒ කාල පරිච්ඡේදය යා පුජ්ජලික අවධානමක් ගන්නවා මේ වෙළඳ අවධානම එතකොට මේ වෙළඳාම් මේ ව්‍යාපාර මේ ව්‍යාපාර මේ ව්‍යාපාර රට තුල තහවුරු කරන්න මේ ව්‍යාපාර රට ඇතුලේ එලන්න විශාල අවධානමක් මේ රටේ මහ ජනතාව අරන් තියෙනවා හරි දැන් උනත් බෝට බෝඩ් එක කරලා තියෙන මේ මේ සමස්ත ඉදිකිරීම කරන්න ලංකාවේ ධනපතියෙක් නැහැ ඉන්නවා සල්ලි වලට ගන්න කට්ටිය දැන් මේක හදලා ඉවරයිනේ දැන් උදාහරණයක් ගන්න මේ ලයිට් දැන් විදුලි බල පද්ධති ලංකාව හයි කරනවා කිව්වහම දැන් ලයිට් බිල් හරි වතුරට ලයිට් ගෙදෙට්ටක් දෙන ඔක්කොම කරනවා මේ ලයිට් වලට බිල් ගෙවයිද නැහැ මීටර කඩයිද නැහැ වගේ සැකේකුත් එන්නේ නැද්ද මං කියන්නේ මේක මුලින්ම හිතද්දි හරිද මුලින්ම හිතනකොට බිස්නස් එකක් කරනවා කියන්නේ ලේසි නෑනේ දැන් හරි කරන්ට් එකක් ගෙදෙට්ට යවුවා කියමු කොහොම හරි කියලා බාහිර දාලා ලයිට් බිල් ගෙවයිද මේ මිනිස්සු නැත්තම් මීටර කඩයිද දැන් මේ ඔක්කොම අවධානම් අරගෙන රජය නොහොත් ජනතාව මේ බිස්නස් එක කරලා තිනවා මේක හදලා තිනවා මහ පොළොවේ පිහිටවල තිනවා දැන් මෙන්න මේ පිහිටෝප එක තමයි මේගොල්ලෝ ඉල්ලන්නේ කුණු කොල්ලෙට දැන් ඉල්ලනවා ධම්මික පෙරලා අපිට දෙන්න වික්ටෝරියා අපිට දෙන්න රන්දිරිගල මේගොල්ලෝ ඈස්තිලා ඉන්නේ දැන් මේ සේල් එකට දැන් මේ සේල් එකට මේගොල්ලෝ ඈස්ති අපි මහ ජනතාවගෙන් ඔබගෙන් අහන්නේ මේ රටේ ජනතාවගෙන් අපි අහන්නේ අපි ප්‍රශ්න කරන්නේ අපි මෙන්න මේ දූෂිත ගනුදෙනුට ඉඩ දෙනවද හරිද ටෙලිකොම් එක හදන්නේ මේ හැම ආයතනයකම පිහිටවන්නේ මේගොල්ලෝ කවුරුත් මේකට ප්‍රාග්ධනය දෙවෙන්නේ නැහැ හරි මේ ලංකාවේ ඉන්න කුසීත ධනපතියෝ හරිද ඒක නිසා ලංකාවේ කිසිම ආකාරයක කාර්මි නිෂ්පාදනයක් රට ඇතුළු දැන් ඔය කියද්දි කොරියාවේ ආරව කරා මේ මේ සිංගප්පූරුවේ මේව කරා මැලේසියාවේ මේව කරා කියලා කියද්දි අතන ලංකාවේ ධනේශ්වර පන්තියත් අර අපි කියන කොමිස්කාර ධනපති පන්තියක් ලංකාවේ බිහි වුණේ අර කුමාර් ජයවර්ධන ලංකාවේ ධනපති පන්තිය ගැන ඉතා විශිෂ්ට විශ්ලේෂණයක් කරලා තිනවා අර සොක්කන් ලොක්කන් නුවේට කියලා ඉතින් මේ රටේ ධනපති පන්තිය බිහි වුණේ කොහොමද අරක්කු රෙන්දෙන් අරක්කු පර්මිට් එකේ මින කිසිම වෙලකින් ඒ කියන්නේ සුද්දට ගිහිල්ලා හොඳට ගොට්ටල්ලලා සුද්දගෙන් අරක්කු පර්මිට් එක අරගෙන ඒ අරක්කු පර්මිට් එකෙන් බාර දාලා රට පුරා ඒ බාර වලින් හම්බෙන සල්ලි වලින් තමයි මේ රටේ ධනපති පන්ති හැදුවේ සොයිසලා හැදුනේ එහෙම ඔය සොයිසා වටරව මේ සොයිසා වටරව මරේ කියලා අපි කතා කරන්නේ
ජිරමිස්න සොයිසල මේට ධනපති පන්ති බිහුණේම ඒ ධනපති පන්ති දේශපාණ්ඩාවේ ඩීසේනනා කළ දේශපාණ්ඩාවේ අමාත්‍ය ව්‍යාපාරාර එන අරක්කුලින් සල්ලි වාගෙන අරක්කුලින් ප්‍රාග්ධනය හදාගෙන ඊට පස්සේ අරක්කුලට ගහගෙන තමයි දේශපාණ්ඩාවේ හරි මේ ධනපති පන්තියේ තියෙන දේශපාලන දෙබිඩි පවත් එක තියෙනවා ඉතින් ඒක තමයි මේකේ ස්වභාවය ඒ නයිසර්ගික ගුණේ මැරෙලා නැහැ ඒ නිසා හැම්බෙලා බලන්න කොමිස්කාරයි කොමිස්කාරයි මෙතන බලන්නේ මොකක් හරි බිස්නස් එකක් කරලා හොයන්න පුළුවන්ද මෙහෙම කරලා හොයන්න පුළුවන්ද ඉතින් අපි අහන ප්‍රශ්නේ දැන් මේ පහුගිය අවුරුදු පහේම හැම අවුරුද්දකම බිලියන 200 ගානේ ලාභ උපයලා තිනවා මේ රටේ ධනේශ්වර පන්ති කොටසක් ප්‍රධාන ව්‍යාපාරිකු 100 දෙනා සමාගම් 100 බිලියන 200 ගානේ බිලියන 200 කියන්නේ ඩොලර් බිලියන 1ක් මම මේ පරණ ගණන් වලට අනුව කියන්නේ පරණ ගණන් වලට අනුව ගත්තොත් ඩොලර් බිලියන 1 ගානේ ධනේ උපයලා තිනවා පහුගිය අවුරුදු පහේම ලාභේ මේ ලාභේ කොහෙද මේගොල්ලෝ ආයෝජනය කරේ මේ ලාභේ කොහෙද ආයෝජනය කරේ මේ ලාභේ මේගොල්ලෝ පූර්ණ ලෙස ආයෝජනය දැන් ලාභේ සාධාරණීකරණය කරන ධනපති ක්‍රමයේ තුල ලාභේ ආයෝජනය කරනවා කියලානේ ලාභේ ආයෝජනයක් ලෙස එනවා ඒ ආයෝජන හරහා නැවත රැකියා උත්පාදනය මං කියන්නේ අපේ තර්කයට අනුව මේ ලිබරල් වාදීන්ගේ තර්කයේ තියෙන ලාභේ ප්‍රශ්නයක් කරගන්න එපා ඒක ආයෝජනය වෙනවා ඒ ආයෝජනය රැකියා ඇති වෙනවා ඒ රැකියා වලින් දියුණු වෙනවා මේක තමයි තර්කේ අපි හරි දැන් මේවා ආයෝජනය කරේ කොහොද ආයෝජනය කරේ නැහැ මේගොල්ලෝ මේගොල්ලෝ මේ ඩොලර් සූදුව කරේ ඒ නිසා තමයි දැන් වාර්තාවල එළියට එන්නේ ඩොලර් බිලියන 42ක් රටෙන් ඇද්ද කියලා පහුගිය අවුරුදු 10 මේ රටේ ඉන්නේ කෙරුම්කාර ධනපති ධනේශ්වර පන්ති නැත්තම් මේ රටේ ඉන්නේ කෙරුම්කාර ව්‍යාපාරිකෝ ටික ඩොලර් බිලියන 40 ගන්න ඒ පරිප්පු තමයි දැන් මෙරට මිනිස්සු කන්නේ ඒ ඩොලර් බිලියන 40 ගන්න කවුද විජේදාස රාජපක්ෂරණු 53ක් මේ රටෙන් ඇදපු මේ රටෙන් එළියට ඇදපු ව්‍යාපාරිකින්ගේ සහ දේශපාලඥයන්ගේ ඒ කුණ තමයි මේ රටේ මහජනතාව මේ කන්නේ ඉතින් මේක වෙනස් කරන්න නීති කියලා ලත් නේ ඒතකොට මේක තමයි ස්වභාවය ඉතින් එතකොට අපි අහන ප්‍රශ්න තමයි මේ රාජ්‍ය දේපල ගොඩනගන්න අවධානම ගත්තේ මේ රටේ මහජනතාව ඒ නිසා මහජනතාවට සුද්ධ වූ අයිතියක් තියෙනවා මේක ප්‍රශ්න කරන්න ඒ මහජනතාව වෙනුවෙන් ඒ ආයතනවල සේවකයන්ට අයිතියක් තියෙනවා මේක ප්‍රශ්න කරන්න මේ බිස්නස් මේම කුණු කොල්ලට විකුණලා දාන හදනකොට මේක තුට්ටු දෙකට විකුණලා දැන් මේ හදන්නේ මේක කඩාවැටෙනකොට ඒ කඩාවැටීමේ වාසි ගන්න මේ පැත්තෙන් ඇවිල්ලා අත් දෙකක් ළඟ ඉන්නවා හරිද මේවා හදන්න මේ අවධානම කරන් මුකුත් කරේ නැහැ මේගොල්ලෝ මේ පන්තිය මේ අවධානම ගත්තේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු ඒ අවදාන ප්‍රතිපලයේදී මේ රටේ පවුල් වල ඉන්න කාන්තාවට රට යවන්න සිද්ධ වුණා. හරිද? එහෙමයි මේක විසඳලා තියෙන හරිද? මේක සරල නෑ. 1980 ගණන් වල ඉඳලා ගත්ත මේ ණයවල, ඒ ණයවල ඩොලර් වලින් ගෙවන්න වුණාම පස්සේ, ඒ ඩොලර් වලින් ගෙවන අපිට සංචිත නැති වුණාම මේ රටේ වැඩිම වේගෙන් ප්‍රසාරණ ලැබෙන මොකද්ද විදේශ විනිමය මේ බෞගිය අවුරුදු ගානතුරුත්. අපනායනේ නෙමෙයි. වැඩිම වේගෙන් ප්‍රසාරණ ලැබෙන විදේශගත ශ්‍රමිකයන් ඉපෙයි. ඩොලර් බිලියන 8ක් දක්වා. හරි රට මේ රටපටෝපේ කරලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ අවදානම ගත්ත ඒක ගිව්වෙත් අවසානේ ඔව්. ඒ අයට අයිතියක් තියෙනවා මේක විකුණන එක ප්‍රශ්න කරන්න. ඊළඟට අපි මේකේ අවසාන පරිච්ඡේදයට ළඟා වෙනවා අවසාන කොටසට. ඒ නිසා දැන් මේ පෞද්ගලීකරණය කියලා මේ ගේන්න හදන මේ සැලැස්ම අපි හිතනවා මේ බරපතල සමාජ කේද වාචිකයක් නිර්මාණය කරනවා. ඊළඟට මොකද්ද මේ ඉන්දියානු ඇමරිකාට න්‍යායපත්‍රය දැන් අපි මේ IMF ප්‍රශ්නෙට විතරක් සීමා වෙලා බෑ මේකට සමාන්තරව රට ඇතුළේ සිද්ධ වෙන ඊළඟ දේශපාලන ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධ අපි අවබෝධයක් ගත යුතුයි ඒකට හේතුව මෙතන පැහැදිලිව මෙරටේ ජනතාව වටහා ගත යුතුව තියෙනවා දැන් මේ ආපු රටාව නැත්නම් ආපු රාමුව ආපු පැටර්න් එක නැත්නම් ආපු තැටිය වෙනස් වෙලා තියෙනවා මේක තේරුම් ගන්න නැතුව මේ පරිච්ඡේදය දේශපාලනය කරන්න බෑ එකක් තමයි අප්‍රේල් 9 ජූලි 9 පරිච්ඡේදයක් තිබුණා. හරි ඒක එක පරිච්ඡේදයක්. අරගලය ගෝල් ෆේස් අරගලය කේන්ද්‍ර කරගෙන තිබිච්ච පරිච්ඡේදය. ඒ පරිච්ඡේදයේ මූලික ගති කියන ගත්තොත් එimhe තෙල් නැහැ, ගෑස් නැහැ, ලයිට් නැහැ. ඒ නිසා මැදපන්තිය ඉතාම ආවේගකාරීව පාර්ටාව ඊට පස්සේ පොදු ජනතාවත් එක්ක රටා ඒකරාශී වුණා. විශාල අරගලයක් තිබුණා. ගෝඨාභය රාජපක්ෂ පළව හැරියා. ඊළඟට ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ නැවත බලයට ඇතුල් වුණා. ඒ ඇතුල් වුණාට පස්සේ විශාල මර්ධනයක් රට ඇතුළේ ක්‍රියාත්මක වුණා. අප්‍රේල් ජුලි 9 මාර්තු 9 ඒ කාල පරිච්ඡේද තුල මහජන මනස තුල දේශපාලන වෙනසක් සිද්ධ වෙමින් ආවා ඒක තමයි දැන් ඡන්දකින් තමයි මේගොල්ලෝ ලෙවන් වෙන්නේ කියලා මිනිස්සු ලෑස්ති වුණා ඡන්දයකට ඡන්දයක් දෙනවා දෙනවා වගේ කියලා ඔක්කොම ටික අරන් ගිහලා ලස්සන මොකද කරේ ආපහු මේක ටක් ගාලා චක බ්ලාස් කරලා දැම්මා හරිද මේක ටක් ගාලා විසිරුවලා දැම්මා මාර්තු 9 ඡන්දයක් නැති කරා දැන් නැති කරලා දැන් අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙලා තියෙනවා දැන් මේ පරිච්ඡේදේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කරන න්‍යායපත්‍ර දෙකක් තියෙනවා එකක් තමයි IMF එජෙන්ඩා එක අනිත් එක ඉන්දියානු ඇමරිකානු න්‍යායපත්‍රය පස්සේ චීන න්‍යායපත්‍රයක් එයි අපි ඒකට ඒකත් කතා කරමු දැන් ඉදිරියෙම තියෙන න්‍යායපත්‍ර දෙක අපි කතා කරන්න ඕනේ මොකද ඇමරිකානු ඉන්දියානු න්‍යායපත්‍රය ඉන්දියා මොනවද ඉල්ලන්නේ
ඉන්දියාව ඔබ දන්නවා මේ අර්බුදයේ වෙලාවේ ඩොලර් බිලියන 3.9ක් දුන්නා. IMF එක දීපු ගානට වඩා වැඩි. හරිද? ඉන්දියාව දීපු ගාන IMF එක දීපු ගානට වඩා වැඩි. 3.9ක් දුන්නා. ඉන්දියාව ඒ 3.9ට දැන් ඉල්ලනවා ඒගොල්ලෝගේ කප්පම. පළවෙනි එක නැගෙනහිර ජැටි ආපහු දෙන්න. ඔබ දන්නවා නැගෙනහිර ජැටිය බේරාගැනීම සඳහා විශාල අරගලයක් ගියා. අවසානයේ බටහිර ජැටි දෙන්න සමහර උඩු සමිතියක වුණා. අපි එකඟ වුණේ නැහැ. නමුත් නැගෙනහිර ජැටි ඉතුරු වුණා. හරි. මම ඒකත් කෙටියෙන් කියන්නම් මේ නැගෙනහිර ජැටි ඇයි වැදගත් වෙන්නේ කියලා. ඉන්දියාවේ ලෝකේ වරාය ශ්‍රේණිගත කිරීම වල ඉදිරියම තියෙන වරාය තමයි ඉන්දියාවේ ජවහර්ලාල් නේරු වරාය. ඉන්දියාවේ ජවහර්ලාල් නේරු වරාය තියෙන්නේ 34 වෙනි තැන ලෝකේ වරාය ශ්‍රේණිගත කිරීම වල. ලංකාවේ කොළඹ වරාය තියෙන්නේ 24 වෙනි තැන. නැගෙනහිර ජැටි ආවහම පස්සේ කොළඹ වරාය එනවා 16 වෙනි තැනට. ඉන්දියාවේ වරාය වල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඉන්දියාවේ වරාය වල අර ජැටියට වැලි ගහනවා. කාලයකට රටාවක් වැලි ඉවත් කරන කොළඹ වරාය මුළු වසර පුරාම එක හුස්මේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක විශේෂත්වයක් කොළඹ වරාය. හරි ඒ නිසා ඔබ බලන්න ලංකාවේ මේ කොළඹ වරාය වෙලා තියෙන මෙහෙයුම් වලින් මගේ මතක හැටියට 180ක් මෙහෙයුම් තියෙන ප්‍රතිඅපනායනේ. ඒ ලංකාවේ බඩු ගෙනලා බාන එකට මේ කොළඹ වරාය කරලා තින්නේ. ප්‍රතිඅපනායනේ නැත්තම් සමහන් ප්‍රති ප්‍රති නැවගත කිරීම. අපරාය නෙමෙයි ප්‍රති නැවගත කිරීම. ප්‍රති නැවගත කිරීම තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලොකු නැව වලින් ඇවිල්ලා මෙහෙ බාලා ඒව පොඩි නැව වලට පටවලා අරන් එන එක. ප්‍රධාන වශයෙන් ඉන්දියාවට. ඒ නිසා ඉන්දියාව දැන් මේකට විශාල මුදලක් ගෙවන ලංකාවට මේ මේ සිද්ධියට. ඒ නිසා ඒගොල්ලන්ට අවශ්‍යයි මෙහෙ ජැටියක් අල්ලගන්න. මෙන්න මේ උපාය මාර්ගය තමයි මෙතන එන්නේ. එතකොට මේක තමයි අතර මේ දිගටම කිව්වා අර නැගෙනහිර ජැටි විකුණනවා කියලා කියන රත්තරන් බිත්තර දාන කිකිලියක බඩපලනවා වගේ වැඩක්. හරිද? ඒතර මෙතන විශාල ආදායමක් එනවා. රුපියල් බිලියන 16ක් පහුගිය අවුරුදු දෙකකට කලින් අවසන් මුදල් වාර්තා බැලුවාන් පස්සේ රුපියල් බිලියන 16ක ශුද්ධ ලාභයක් තිබුණා වරාය. එතකොට ඒ වරාය නැගෙනහිර ජැටි නැවත වතාවක් ඉන්දියාව ඉල්ලනවා. ඔන්න පළවෙනි ඉල්ලීම. ඊළඟට ඒකල යෝජනා කරනවා ඉන්දියාවේ තියෙන විදුලි බල පද්ධතියයි ලංකාවේ විදුලි බල පද්ධතියයි මේ ග්‍රිඩ් දෙක ජොයින් කරන්න කියලා. හරිද? මේක දිගටම ආපු යෝජනාවක්. මේකේ තියෙන අනතුරු මොකද්ද? මේකේ අනතුරු අපේ බලශක්ති ස්වාධිපත්‍ය අපිට නැති වෙනවා. දැනටත් සමහර යෝජනා හරයක වෙමින් තියෙනවා. බලශක්ති ස්වාධිපත්‍ය අපිට අහිමි වෙනවා. හරිද? ඒතොර දැන් දැන් සමහරු කම්පැනි වෙලා ඉන්නවා මේ වෘත්ති සමිති මේ ඔක්කොම පාලනය කරනවා කියලා. හරිද? වෘත්ති සමිති මොනවාද ලංකාවේ තියෙන වෘත්ති සමිතියෙන් එහෙම මේ අසාධාරණ අයුක්ති සාධක උන්දේසි මත නෙමෙයි මේක වෙන්නේ. නමුත් මේක මේ විදුලි බලයේ සහ බලශක්ති ස්වාධිපත්‍ය අපිට නැති වුණා පස්සේ කවුද පාලනය කරන්නේ? පාලනය කරන ඉන්දියාවේ ඉන්න කවුරුහරි පාලකෙක් නැත්නම් ඒ කම්පැනි එක. හරි අපි දැක්කා පහුගිය දවස්වල IOC එක කොයිතරම් තර්ජනයක් කරාද කියලා ඒ සමහර අවස්ථාවල තෙල සම්බන්ධ ප්‍රශ්නවලදී ලංකාවේ ඇතුළේ ඉඳගෙන. ඒතොර මේකේ අනිවාර්ය බලශක්ති ස්වාධිපත්‍ය රටකට නැති වුණාන් පස්සේ මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් එනවා රටකට. ඒතොර ඒක උදුර ගන්න හදනවා. ඉතින් ඒක උදුර ගන්න සමහර අය පක්ෂ වෙන්නත් පුළුවන්. ඇයි? ඉන්දියාවේ ඒකක මිල මේ වෙලාව වෙනකොට රුපියල් 29 ලංකාවේ රුපියල් වලින්. ඒක යුනිට් කොස්ට් එක ඉලෙක්ට්‍රිසිටි. විදුලි බල ඒකක වියදම රුපියල් 29. දැන් ලංකාවේ 49. ඉතින් ඕක රුපියල් 35කට විතර දෙන්නම් කිව්වොත්ේම සමහරට සමාජ එකතිරුවක් කියන්න පුළුවන්. ඉතින් රුපියල් 35 ගන්න පුළුවන් ඉන්දියාවේ කමන්නේ ඕකට අපි කැමති වෙමු කියලා. මේව එන්නේ එහෙම නිකන් එකපාරට ඉන්දියාවත් එක්ක මෙහෙම කියලා මේක හැම වෙලාවෙම මේක ගිල්ලවන්න මේ වස ටික ගිල්ලවන්න වෙන දෙයක් තවරනවා. ඉතින් ඕක තවරලා තමයි එනවා එන්න ඊට කලින් තියෙන. ඉතින් ඒක එනවා. තුන්වෙනි යෝජනාව ඕන් කියනවා මේ ඉන්දියාව සහ ලංකාව මන්නාරමින් සම්බන්ධ කරන අර පරණ මේ රාම රාවණ යුද්ධ කියලා තියෙන පුරාවෘත්ත කතාවේ තියෙන ඒ හනුමන්ත හදුවා කියලා කියන්නේ නේද ඒ පාලම නැවත ඒ ගොඩබිමේ සම්බන්ධ කරන. ඉතින් මේක මේගොල්ලෝගේ යෝජනාවක් විතර නෙමෙයි ලෝකයේ මේ ජාතික භෞතික සැලැස්මේ ඉදිරිපත් වෙච්ච වාර්තාවක් තියෙන මේ ජාතික භෞතික සැලැස්මේ හයිවේස් සම්බන්ධ අධිවේගී මාර්ග සම්බන්ධින සැලැස්මේ පැහැදිලිව තියෙනවා ඉන්දියාවේ ලංකාවේ සම්බන්ධ කරපු සැලැස්මක්. ඉතින් මේක ජාත්‍යන්තර ප්‍රාග්ධන සැලැස්මේ කොටසක්. ඉතින් ඒක අපිට තියෙන ප්‍රශ්න තමයි මේක සිද්ධ වෙන්නේ ඉන්දියාවේ විශාල ප්‍රාග්ධනයක් වර්ධනය වෙන වෙලාවක. මේ 80 දශකයේ ඉන්දියාව නෙමෙයි මේ හොඳට මතක තියාගන්න. 80 දශකයේ ඉන්දියාව ඇවිල්ලා ලංකාවත් එක්ක ප්‍රශ්න හදාගත්තේ JR ජයවර්ධන ඇමරිකාවේ රූකඩයක් වෙන්න හදනවා කියලා. ඒ වෙලාවේ ආපු රජීව් ගාන්ධිලට ආපු ප්‍රශ්න තමයි එදා පුපුරුවේ. එදා රජීව් ගාන්ධිලා ඉන්දියාව හිටියේ සෝවියට් හිතවත් තැනක. එදා තිබුණ දේශපාලන ගැටුමක්. ලොකු ආර්ථික අභිලාෂයක් නෙමෙයි. දැන් ඉන්දියාවේ විශාල ධනපති පන්තියක් නිර්මාණය වෙලා තිනවා. දැවැන්ත ධනපතියන් ඉන්නවා. ලෝකේ ඉන්න බිලියනර්ස් අතර ඉන්න අය ඉන්නවා ඉන්දියාවේ. අදානිලා අම්බානිලා වගේ බිලියනර්ස්ලා ඉන්නවා. දැන් මේ ප්‍රාග්ධනය මෙවැනි ප්‍රාග්ධනය සාමාන්‍ය නිර්මාණ මේ ප්‍රාග්ධනය අනිවාර්යෙන්ම ඒ ආසන රටවලට කඩාවදින්න ඕනේ. හරිද? ඉතින් කඩාවදින්නේ ඒගොල්ලොන්ට ලාභ සහ ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවය නිෂ්ඨ වෙන විදිහට. ඒ කඩාවැදීමේ න්‍යායපත්‍රය තමයි මේක ඇතුළෙ මෙමින් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක අපිට වාසිදායක වෙන්නේ නැහැ. මේක වෙන්නේ මේ පාර හැදලා මේ ඔක්කොම කරලා ලයිට් විදුලියත් අරගෙන ඉන්දියාවේ වරායකුත් අපි දීලා ඊට පස්සේ ඒගොල්ලෝ මේ මට අමතකුණා මුල්ම යෝජනාව ඉන්දියන් රුපියල
වෙළඳ කටයුතු වල පාවිච්චි කරන්න කියලා. දැන්ටමත් ඒක ලංකාවේ ඒකට එකඟ වෙලා තියෙනවා. ඉස්සරහට ක්‍රියාත්මක කරන්න තියෙනවා. ඒත් ඉන්දියන් රුපියල් ලංකාවේ වෙළඳ කටයුතු වෙළඳ ගනුදෙනු සඳහා ඉන්දියාවත් එක්ක සහ ලෝකයේ වෙළඳ ගනුදෙනු සඳහා පාවිච්චි කරනවා. ඉන්දියන් රුපියල්. ඉතින් මේ ඉන්දියන් රුපියලත් පාවිච්චි කරලා නැගෙනහිර ජටියක් දීලා ඉන්දියාව භූමියුත් සම්බන්ධ කරලා විදුරු බල පද්ධතිය සම්බන්ධ කරලා මං කියන්නේ ඉන්දියන් හමුදා වෙන්න විතරයි ඉතුරු වෙන්නේ. හරි. මොකද ওই ටික ආරක්ෂා කරන්න අනිවාර්යෙන් ඊට පස්සේ ඉන්දියන් හමුදා වෙනවා ඒක පිටිපස්සේ. එන්න ඕනි. මොකද සාමාන්‍යයෙන් ආර්ථික ආධිපත්‍ය දුවම මේ ආර්ථික ආධිපත්‍ය රැක ආරක්ෂා කරන දේශපාලන ආධිපත්‍යයක පිටිපස්සෙන් එනවා. ඒ නිසා ඒක එන්න නියමිතයි. ඒගොල්ලෝගේ සැලැස්ම. ඇමරිකන් න්‍යාය පත්‍රෙන් බද්ද. දැන් ඔබ දන්නවා කොඩ් එක. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය, ඉන්දියාව මේගොල්ලෝ එකතුලා මේ පහුගිය කාලෙත් ඉස්සේ විවිධ ආරක්ෂක ගිවිසුම් අත්සන් කරනවා. මේ ආරක්ෂක ගිවිසුම් අත්සන් කරන්නේ චීනට එරෙහිව. එතකොට දැන් ඒගොල්ලෝ සූදානම් වෙනවා ඒ ක්‍රියාවලියේ එක යෝජනාවක් විදිහට ත්‍රිකුණාමලයේ ආශ්‍රිතව ඇමරිකන් කඳවුරක් නිර්මාණය කරන්න. ඒක ඒ ප්‍රදේශයේ වෙනම ආර්ථික කලාපයක් ඉන්දියාව ගොඩනගන්න හදනවා. ඒක වෙනම කතාවක්. ඊට අමතරව මේ ආරක්ෂක කලාපයක් ගොඩනගන්න. ඉතින් ඒව තමයි මේ න්‍යාය පත්‍රය ඊළඟට අපිට හම්බ වෙන තියෙන දේවල්. ඒ නිසා මෙතන හොඳින්ම තේරුම් ගත යුත්තේ තමයි වැඩ කරන ජනතාව දැන් ග්‍රවුන්ඩ්ස් වෙනස් වෙලා තියෙනවා. සටන් පාට වෙනස් වෙලා තියෙනවා. ඒ සටන් පාට වෙනස් වීම අඳුරගත්තේ නැත්නම් අපිට තවදුරටත් මේ සටන ගෙනියන්න බෑ ඉස්සරහට. තෙල් නෑ, ගෑස් නෑ, ලයිට් නෑ කියන සටන් පාට වෙනුවට මේ දේශපාලනේ වෙනතනට කරගිලා තියෙනවා. ඒ දේශපාලන මාරුව ඒ සීරු මාරු වීම සහ ඉදිරි අභියෝගය හඳුනාගට ඒකට වේගෙන් සටන් පාට උපක්‍රම මාරු කරේ නැත්නම් අපි දැනටත් මේ අර්බුදය එළදින ඒ නිසා දැනටත් මේ වෘත්ති සමිතිවල ක්‍රියාමාර්ගවල තියෙන මොකද්ද එහෙට මෙහෙට වැනෙන ඉස්සරහට යන්න බැරි හිරවීම තියෙන්නේ. අපි ඉන්නේ තාම පරණ වර්ෂන් එකේ. අපි ඉන්නේ තාම පරණ ගේම් එකේ. දැන් ආණ්ඩුව ගේම් එක මාරු කරලා තියෙනවා. රනිල්ල IMF එක සමේ අසුද්ධ සන්දානේ ගේම් එක මාරු කරලා තියෙනවා. ඒ නිසා ඒ ගේම් එක මාරු කරපු තැනට ඊට ප්‍රතිවිරුද්ධ ව්‍යාපාර ඊට ප්‍රතිවිරුද්ධව සටන් කරන ව්‍යාපාර තමන්ගේ සටන් පාට උපක්‍රම ක්‍රියාමාර්ග මාරු කළ යුතුයි. ඒ චේන්ජ් එකේ වෙනස ගන්න නැත්නම් ඉක්මනින් පැහැදිලිවම අපි විශාල අනතුරකට විශාල අභියෝගයකට ඉස්සරහට ලක් වෙනවා. ඉතින් මේ කඳුර විතරක් නෙමේ චීන කඳුරත් ඉස්සරහට අපි මේ චීන කඳුරේ ඒ මට්ටමේ එනකොට අපි මේ ප්‍රශ්නේ එලෙසම කතා කරමු. ඒ දේශපාලන මැදිහත්වීම් මේ අතපෙවිමව අපිව කතා කරමු. දැනට මේ න්‍යායපත්‍ය තමයි අර එක කාලෙක චීනයේ මිතුරු කරගෙන චීනයේ ආයෝජන චීනයේ මුදල් හරහා එක කාලෙක මහින්ද රාජපක්ෂලා ඒ පැත්තට දුවගෙන ගියා. දැන් ගිහිල්ලා ඒකේ විසින් ඇති කරලා තියෙන ණය අර්බුදයට ලක් වෙලා තියෙනවා. ඒ ණය අර්බුදයට තව ණය ගන්න දැන් මේගොල්ලෝ අනිත් පැත්තට දුවන සීසුවේ අනිත් පැත්තට යනවා. ඉතින් ඒ පැත්තේ කතාව තමයි දැන් අපිට මුණ ගැහෙන නීමිතෝ තියෙන්නේ. ඉතින් අපි ඊටු ටික ඊට සමාන්තරව වර්ධනයන් ආවොත් ඩෙවලොප්මන්ට්ස් ආවොත් අපි චීනයේ පැත්තෙන් අපි අනිවාර්යයෙන්ම ඒක සාකච්ඡා කරමු. ඉදිරියේදී අපි ගමු. දැනට කරලා තියෙන මැදිහත්වීම් සම්බන්ධ අපේ විවේචනාත්මක දේවල් අපි ගොඩනගලා තියෙනවා. ඊළඟට මෙතන ඊළංකාර තමයි මර්ධනය. දැන් මේ ඔක්කොම අස්සේ විශාල මර්ධනයට ලෑස්ති වෙනවා. ඉතින් මේ ඔබ පරීක්ෂා කරොත් එහෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිහිල්ලා බැහැපු රටවල් වල ලෝකෙ තියෙනවා කරපු සමීක්ෂණ වාර්තා ප්‍රජාතන්ත්‍රවාදයට මොකදුනේ කියලා. ඒකත් එලෙසම බලපල්ලට ගියා. මොකද ප්‍රජාතන්ත්‍රවාදයේ නැත්තම් මේ සාමාන්‍ය මිනිසුන්ගේ නිදහස මේක ආරක්ෂා කළ නෙමෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාත්මක කරලා තියෙන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අකුලන්නේ කියලා. ඒ රටේ පාලකයෝ දරගන්න ඕනේ මේක කරනකොට මෙන්න මේ ටික කරන්න ඕනේ කියලා. ඉතින් ඒක අපිට පේනවා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ එක්සත් ජනපදයේ මේ බටහිර කඳවුර ප්‍රජාතන්ත්‍රවාදය ගැන මාර උනන්දුයි කියලා කිව්වට මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධ ස්පියාගෙන නීතිය දැක්කර පස්සේ ඒගොල්ලෝ ඒක දිහා බලන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ දැන් බලගේ රටේ මේ මහජන මතේ විමසන්නතු යන්න හදනවා මේක වැරදි කියලා කියන්නේ. කියනවා නමට. ඒක ලොකුට ගන්න ඒව වුණ දැන් වෙනදා කොහොමද වෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ ප්‍රශ්නයක් ආවම ඒක ණය වලට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා කොන්දේසි දාන ණය දෙන්න නම් මේව කරපන් කියලා. දැන් ඒ කොන්දේසි මුකුත් නැහැ. ඒක තමයි මේතර තියෙන එකඟතාවය. ඒ එකඟතාවය තමයි මේ ඉතුරු ඒවාට තියෙන්නේ. ඒ එකඟතාවය තමයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඉවත් කරලා අලුතෙන් ගේන්න හදන ඇන්ටි ටෙරරිස්ට් ඇක්ට්. ත්‍රස්ත විරෝධී පනත ගේන්න හදන්නේ මෙන්න මේ පදනමේ. ත්‍රස්ත විරෝධී පනත අපි හිතනවා මේක මේ ලෝක ඉතිහාසයට එකතු වී යුතු පනතක්, ලෝකයේ දේශපාලන ඉතිහාසයට එකතු වී යුතු පනතක්. මෙවැනි පනතක්, ඒ කියන්නේ මෙවැනි පනතක් හදන්න මම හිතන්නේ ලෝකයේ කිසිම ඒකාධිපතිකට පුළුවන්කමක් තිබුණේ නැහැ. මේක මෙවැනි විශාල බරපතල පනතක් හදන්න. මේක ඉතාම බරපතලයි. හරි, මේක ඉතාම බරපතලයි. මම කියන්න මූලික කරුණු කීපයක්. එකක් තමයි සාමාන්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා හඳුනගත්තේ ආයුධ සන්නද්ධව කුඩා කණ්ඩායමක් ජනතාවට රාජ්‍යට එල්ල කරමින් තියෙන තර්ජනය. මේක තමයි ත්‍රස්තවාදී කියන එක සම්බන්ධ වෙච්ච සාම්ප්‍රදායික පැරණි නිර්වචනය. මේ නිර්වචනය නැත්තම් මේ තිබිච්ච මොකක් කරපිටු ලෙවල් එකක් තියෙනවා කියලා. ඒක පැහැදිලිව මේගොල්ලෝ පල්ලෙහාට ගෙනත් තියෙනවා. ඒක වෙනස් කරලා තියෙනවා. මොකද්ද මට්ටම? මේ පනතට අනුව අදහස් දැක්වීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැලකෙනවා.
අරකෙදි ක්‍රියාවක් තමයි ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්නේ. අපි ඒකට කලින් එකකටත් එකඟ නැහැ. ඒක වෙනම තත්වයක්. ත්‍රස්තවාදයක් කියන පාරට අපි ඉවත් කරන්න කියලා කියන්නේ. නමුත් කලින් එකයි මේක අතර තියෙන ගුණාත්මක සඳුරගණිතය තුන සමන් මේක සම්බන්ධ කරලා කියන්නේ. ඒතර කලින් ත්‍රස්තවාදයක් කියන පාරට ඉවත් කරන්න කියලා ඒකට විවේචන තිබුණා. ඒකට විරෝධතා තිබුණා. ඊට හපන් එකක් තමයි දැන් ගලලා තියෙන්නේ. දැන් ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා. අදහස් ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා. අදහස් දැක්වීම ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා. ඒ තමයි මේකේ ප්‍රධාන හැරවුම නීතිමය වශයෙන් තියෙන්නේ. ඉලා දෙවෙනි කාරණේ මහජනතාව ත්‍රස්තවාදී ලෙස මේක හඳුනගන්න. දැන් සාමාන්‍යයෙන් ත්‍රස්තවාදීක නිර්වචනයට අයිති උනේ කුඩා කණ්ඩායම්. මම අර කලින් කිව්වා වගේ රාජ්‍යයට ජනතාවට ත්‍රස්තය හරහා ආයුධ හරහා බියගැන්වීම හරහා දේශපාලන කරන කුඩා කණ්ඩායම් තමයි ත්‍රස්තවාදීන් ලා හඳුන්වන්නේ. මේ පනතේ මුළු මහත් ජනතාව ත්‍රස්තවාදී ලෙස හඳුන්වනුය හැකි ලෙස පනතේ වගන්ති සීරු මාරු කළා තියෙනවා. හරිද? යම්කිසි ක්‍රියාවකට ජනතාවම පොළඹවන ජනතාවම කැඳවන ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වලා තිනවා. ජනතාවම දැන් කියන්නේ දෙකෝටියම ක්‍රියාවකට සාමාන්‍ය හැම වෙන්නේ දැන් ලක්ෂ ගණන් පහුගියකල අපි දැක්ක අරගලෙන මැදිහත් වුණා. ඒතර ලක්ෂ ගණන් සම්බන්ධ වුණා අපි කියන එකට මහජන නැගිටීමක් කියලා. නේ අපි දැන් කෝ ජනතා අරගලයක්. ඒතර කවුරුත් කියන්නේ ඒකට ත්‍රස්තවාදී අරගලයක් කියලා. ඒකට හේතුව ඒ දේශපාලන ව්‍යවහාරයේ නිර්වචනේ තියෙන දැන් ලක්ෂ ගණන් දහස් ගණන් නේ එහෙම සම්බන්ධනට අපි කියනවා ඒක මහජන නැගිටීමක් ජනතා අරගලයක්. වැඩවර්ජනය වෘත්ති සම්පති ක්‍රියාමාර්ගය. ඒතර ඒවට තියෙනවා යම්කිසි අර්ථකථනයක්. දැන් මේ අර්ථකථනය මෙයා වෙනස් කරනවා ඒ මොන මට්ටමේ සම්බන්ධ වුණත් කොටින්ම මුළු ජනගහණය සම්බන්ධ වුණත් රනිල්ට අනුව මොකද්ද ඒක ත්‍රස්තවාදී ක්‍රියාව මේ පනතට අනුව. හරිද? ඒ නිසා මුළු රටේ ජනතාව කැඳවලා ගෝල් ෆේස් එකට ආවත් රනිල්ට කියන්න පුළුවන් මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් මේක මහජන විරෝධයක් නෙමෙයි කියලා. ඒක තමයි දෙවනි ප්‍රධාන කාරණේ. ඊළඟට දැන් සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී වැලැක්වීම පනතේ රාජ්‍යට රිහි ක්‍රියා තමයි ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හැඳින්වෙන්නේ. රාජ්‍යට රිහි ක්‍රියා. හරි. එතකොට රාජ්‍ය රිහි ක්‍රියා තමයි ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හැඳින්වෙන්නේ. එතකොට රාජ්‍යයි ආණ්ඩුව අතර වෙනසක් තියන්නේ තියෙන්නේ මේගොල්ලෝ නීතියේ. රාජ්‍ය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි සලකන්නේ මේ ක්‍රමයේ පවත්වාගෙන යන සමස්ත ව්‍යුහය. ආණ්ඩුව කියලා කියන්නේ යම්කිසි නිශ්චිත මොහොතක ඒ ව්‍යුහය හසුරුවන කණ්ඩායම. මේ දෙය තමයි රාජ්‍ය සහ ආණ්ඩුව අතර තියෙන දේශපාලන වෙනස. එතකොට සාමාන්‍යයෙන් ත්‍රස්තවාදීයක් ලෙස නම් කරේ රාජ්‍යට තර්ජනයක් කරාම පස්සේ. ආණ්ඩුවට තර්ජනයක් කරාම ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නම් කරලා තිබුණේ නීතිය කොයක්වත්. දැන් මේ අලුත් එකේ ආණ්ඩුවට විරුද්ධව යමක් කරාම පස්සේ ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට තව කාගිරේ ආණ්ඩුවක නැත්තම් ඕනම ආණ්ඩු විරුද්ධ මොන හරි කරොත් එහෙම මොන හරි කිව්වොත් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්. හරි. ඊළඟ වෘත්ති සමිති වැඩ වර්ජන. දැන් අපි ලංකාවේ මූලික අයිතිවාසිකම් වල පිළිරන් තියෙනවා වෘත්ති සමිති වල වැඩ වර්ජන කිරීමේ අයිතිය. මේකට අනුව වෘත්ති සමිති අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරන්න පුළුවන්. ඒව වැඩ වර්ජන ක්‍රියාමාර්ග වෘත්ති සමිති වැඩ වෘත්ති සමිති ඒ සමහර ක්ෂේත්‍ර අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරන්න පුළුවන්. වෘත්ති සමිති වැඩ වර්ජන ත්‍රස්තවාදී ක්‍රියා ලෙස නම් කරන්න පුළුවන්. වැඩ වර්ජනය කරොත් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හරි. ඊළඟට රඳවා තබා ගැනීම. ඔබ දන්නවා 1976 ගෙන මේ ත්‍රස්තවාදයේ වැළැක්වීම පනතට විරෝධය ආපු එක ප්‍රධාන දැනක් තමයි රඳවා තබා ගැනීමේ බලය සාමාන්‍ය තියෙන අධිකරණයට. කියන්නේ පුජ්‍යලේක්ව කොහේ හරි තියන්න කියලා කියනවා නම් ඒක කියන්න පුළුවන් අධිකරණයට. දැන් පොලිසියට තියෙන්නේ පැය 24යි රඳවා ගැනීම. දැන් පොලිසියල අපි කවුරු හරි අත්තරණු ගත්තොත් එහෙම පැය 24ක් ඇතුළත පොලිසිය ගෙනියන්න ඕන උසාවියට. ඒක තමයි සාමාන්‍ය නීතිය. ඒ කියන්නේ රඳවා තබා ගන්න බෑකට හේතුව ඒව මේ ප්‍රංශ විප්ලවයේ ඉඳලා මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලවල ගත්ත ජයග්‍රහණ. මොකද ඒකට හේතුව මිනිස්සු මරලා ඒව ලොකු කතාවක් තියෙනවා. ඒවෙන් තමයි මේ නීතිමය වශයෙන් මේ වෙවිලා නීතිය තුළ මේ එකතු වෙලා තියෙන්නේ. හරිද? ඉතින් ඒ ඔබ දන්නවා ඒ තියෙද්දිත් පහුගිය අවුරුද්දේ මගේ මතකෙට 30 ගානක් පොලිසිවල පසුගිය කාලය තුළ සමා වෙන්නේ. පසුගිය අවුරුද්දේ නෙමෙයි පසුගිය වසර කීපයේ 30 ගානක් පොලිසිය ඇතුලේ ඝාතනය සිද්ධ වුණා පැය 24 ඇතුළත. පැය 24 ඇතුළත පොලිසිය ඇතුළේ මිනිස්සු මැරුවා. පැය 24 තියලා. ඉතින් මේ පැය 24 අඩු කරන්න කියලා යෝජනාවක් තියෙනවා ලෝකේ. සාකච්ඡාවක් තියෙනවා. පැය 12 කරන්න කියලා. හරිද? ලෝකේ තියෙන මේ සාකච්ඡාව ඒක ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ 80 78 මේ පනත ගෙන ආපු වෙලාවේ කරේ මෙන්න මේ අධිකරණ බලය ගත්ත ඇමතිට. දැන් ඔබ දන්නවා වසන්ත සහෝදරයව රඳවා තබා ගැනීමේ නියෝගය අත්සන් කරේ උසාවියට ගෙනියන්න නැතුව අධිකරණ ඇමතිවරයා මේ ඇමති ආරක්ෂක අමාත්‍යවරයා තමයි අත්සන් කරේ. ඒතර ආරක්ෂක අමාත්‍යවරයාට ලැබුණා අධිකරණයේ සතු දින බලයක්. කොච්චර කරද මාස 3ක් තියාගන්න ඩියෝ ගන්න. එලෙස මාස 18ක් යන. කලින් දැම්ම අවුරුද්දා. හරිද? එලෙස තබා ගන්න රඳවා තබා ගන්න පුළුවන් පුජ්‍යලෙක්. මේක තමයි වෙච්ච වෙනස. ගුණාත්මක වෙනස. අධිකරණ බලයක් ඇමතර දුන්නා කොයිකෙන්ද ත්‍රස්තවාදී ලැක්කීම් පණ. දැන් මේ සම්බන්ධ තමයි සමාජයේ විශාලම විවේචනය තිබ්බේ මේක වැරදි කියලා.
මේකේ මිනිස්සු මැරුණා තරුණයෝ මැරුවා උතුරේ දකුණේ දෙකේම තරුණයෝ සමූහ ලෙස ඝාතනය කරන්න මේ පනත පාවිච්චි කරා. එතකොට දැන් මොකද කළ දින වෙනස? දැන් කළ දින වෙනස තමයි මේ නව පනතට අනුව නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුට පුළුවන් ඩියෝ ගන්න. දැන් ඔයගොල්ලෝ තීරණ භාෂාවෙන් කියනවා දේශබන්දුට පුළුවන් ඩියෝ ගන්න. හරි. දැන් කලින් තිබුණ ඇමති කෙනෙකුට දැන් ඇමති කෙනෙකුට තියෙන කොටත් මේක සම්පූර්ණ වැරදි ඈ. කියන්නේ රඳවා තබා ගැනීම බලයේ මේලි අධිකරණයෙන් එළියට ගැනීම වැරදි. අපි ඉතින් ඒව සම්බන්ධ අපි දෙනවා වෙනම සාකච්ඡාවක්. නමුත් දැන් මේක ඇමතිවරයෙකුට තියෙද්දි දේශපාලකයෙකුට තියෙද්දි දේශපාලඥයන අවසාන වශයෙන් මේකට වග කියන සිද්ධ වෙනවා. හරිද? මොනවා හරි දිහා වග කියන සිද්ධ. දැන් මේක පොලිසිය නිලධාරියෙක් අතර ගියාම මොකද වෙන්නේ? දේශපාලඥයන තියෙන ඩියෝ ගහලා ආයක අරන් ගිහිල්ලා අපි දන්නේ නෑනේ. මරලද? එතුලේ ගහලා. ඒක වැරදි එක තමයි මේ පොලිසිය නිලධාරිය මේ කටයුතු කරන ආකාරය වැරදි. අපි මේක හෙලා දකිනවා. කියලා ප්‍රකාශයක් කරා. ඇත්තමතු අපි හිතනවා මේ පොලිසිය නිලධාරියෙන් මෙතන පොලිසියේ අලුගෝසු වෙන්න අකමැති පොලිස් නිලධාරියන් ඉන්නවා නම් අපි මේ පොලිස් නිලධාරියන් කියනවා මේ අලුගෝසු ජොබ් එකක් ඔයගලන්ට පවරන්න හදන්නේ. හරිද? මේ ජොලියක් දෙන්න මේ හදන්නේ මේ රට කැඳවගෙන යන ඊළඟ අනාගත අධියරකට රනිල් වික්‍රමසිංහ හිටන අධියරක් තියෙනවා කැඳවගෙන යන හදන. ඒ අධියරේ අලුගෝසුවගේ පාට් එක. හරි? ඒක තමයි දෙන්න හදන්නේ මේ වදකයාගේ භූමිකාවට තමයි ඔයගලන්ට මේ ලයිසන් එක දෙන්න හදන්නේ. ඒ නිසා ඒකට එකඟ වෙන්න එපා කියලා මුලයක් තියෙන පොලිස් නිලධාරියන් අපි ඉල්ලනවා. සමහරු මේකට කැමති වෙයි. ඉතින් මේ අධිකරණ බලය දැන් ඇවිල්ලා තියෙනවා පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට. ඊට පස්සේ ජනාධිපතිතුමා පුළුවන් ඕනම සංවිධානය තහනම් කරන්න. ඉතින් මිනිහා නිකන් රැයට ඉදුණාන් පස්සේ අද හවල් එක තහනම් කරනවා. ඉතින් මිනිහා ලියුමක් ගන්න තහනම් කරනවා. හරි උදේට ඉදුණා තව එකක් තහනම් කරනවා. ඒකට උදේට තහනම් කරනවා. මිනිහව හිතිච්ච දැන් මේ ඉන්න නේද බාණ්ඩේට ඉතින් උදේට අවසර දෙක දෙක ගන්න තහනම් කරයි. හරි. ඒ තහනම් කරාන් පස්සේ ඒකට විරුද්ධව අභියාචනයක් දාන්න යන දින කාගාවටද? ඒත් එයා ගාවට. හරි. ඒකට විරුද්ධව අභියාචනය කරන්න යන දින මිනිහා ගාවට. පනතටන්. අවුරුද්දක් යනකම් එයා ගාවට. අවුරුද්දකින් පස්සේ පුළුවන් උසාවියට යන්න. හරි. ඊළඟට මේ තහනමට විරුද්ධව වෙන කවුරුරි වැඩ කරොත් දැන් මොකක් හරි සංවිධානයක් තහනම් කරනවා. හරිද? මොකක් හරි සංවිධානයක් තහනම්. ඒ සංවිධානය තහනම් කරාමට විරුද්ධව වෙන කෙනෙක් වැඩ කරනවා. වැරදි කියලා. එයා ත්‍රස්තවාදී කියලා සලකන්න පුළුවන්. තහනම් සංවිධානයක තහනම් ඉවත් කරන්න කියලා කටයුතු කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක්. හරිද? ඉතින් මම දැක්කම මේ සමහරු කියලා දෙනවා මේක හිට්ලර්ටවත් හදන්න බැරි වුණා කියලා. හරිද? මේ අතර මේක හිට්ලර්ටවත් මේ ඒ කියන්නේ මේ තරම් ඥානයක් තියෙන තුරු මේ වගේ පණතක් හදන්න ලෝක ඉතිහාසයේ මෙතරම් මර්ධනකාරී. يعني මේ මේ මර්ධක මනසක් තියෙන පුජ්‍යලයක ඉතින් මේ මේ හිතාගන්න මේ පුජ්‍යලයාගේ මනස මේක කොහොමත් අධිකරණයේදී මේක අභියෝගයට ලක් කරනවා අපි අනිවාර්යෙන්ම අපි හෙට හරි යනදී අපි මේක අධිකර කරන්න පුළුවන් එක අභියෝගයට ලක් කිරීමක් ඒක ඊට අමතරව පැහැදිලි මහජන අරගලයක් මේකට කැඳවන්න ඕනේ සියලුම දේශපාලන පක්ෂ වලට වෘත්ති සමිති වල බහුජන සංවිධාන අපි විවෘත ආරාධනයක් කරනවා මේ ගිලන තියෙන පනතට විරුද්ධව පාට බහින්න මේකට පාට බහින්න නැත්නම් ඔවුන් ඉතිහාසයේ ද්‍රෝහීන් බවට ජනතාවගේ ද්‍රෝහීන් බවට පත් වෙනවා ඒක නෙවෙයි කිසිම විවාදයක් නෑ මොකද මෙතරම් අසීමිත බලයක් ජනාධිපතිවරයෙක් මේ ආණ්ඩුවක් මෙහෙම ගන්න හදමින් පනතකින් මේක නිකාම් නිකන් අධිකරණයට ගිහිල්ලා මොකද අධිකරණයේ සීමාවන් තියෙන අධිකරණයේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ලංකාවේ මූලික ව්‍යවස්ථාවේ රාමුවට අනු ඉතින් අපි ඒ සම්බන්ධයෙන් අධිකරණය හරහා කටයුතු කරන්න ඉතින් අමතරව දේශපාලන වශයෙන් මහජන මතය මේකට විරුද්ධව ගොඩනගන්න ඕනේ ඉතින් මහජන මතය ගොඩනගීම සඳහා මැදිහත් විය යුතුයි එතකොට දැන් මේක ඊළඟ කාරණේ තමයි මේ දැන් කවුරු හරි ත්‍රස්තවාදීෙක් වුණාම පස්සේ මේක නීතිපතිර දිල දිනව මරු බලයක් නීතිපතිර පුළුවන් මිනිහව හම්බෙන්න කියලා මම කියන්නේ වෙන විදිහේ නීතිපතිර පුළුවන් මිනිහ හම්බෙන්න හම්බෙලා මිනිහත් එක්ක පොඩි ඩීල් එකක් දාන්න පුළුවන් ඒ කියන්නේ කයාට කියන්න පුළුවන් ඔයාව ඔන්නම් අපි නඩුවෙන් අයින් කරන්නම් හැබැයි ඔයා අවුරුදු 20කට පහත සඳහන් දේවල් වලට එකම වෙන්න ඕන ඒ කියන්නේ දැන් ඔහුට චෝදනාව තියෙන ආණ්ඩු විරෝධී ලිපියක් ලිව්වනම් ඔබ නැවත ආණ්ඩු විරුද්ධව ඉදිරි වසර 20 දක්වා ලිපි නොලියා ඉන්න එකම වෙන්න ඕන. එහෙම වුණොත් අපි මේක නඩු විවත් කරගන්න. ඒකත් මේකේ තියෙනවා. නීතිපතිවරයාට ඩීල් එක දා ගන්න ඕන විදිහ ගැනත් මේකේ කියලා දීලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මේක පැහැදිලිව මේ රටේ මාධ්‍යවේදීන්ට වෘත්ති සමිති වලට බහුජන සංවිධාන වලට හරිද? අලි ගැහුවාම පාට බහිනින්න මිනිස්සුන්ට ඒයට පව. හරිද? අලිය ගැහුවාම ඒ අසාධාරණ රුද්ද පාට බහිනින්න මිනිස්සුන්ට මේ කිසිම කෙනෙකුට අතපය දිගාරන්න බැරි විදිහට තමයි මේක ගෙනල්ලා තියෙන්නේ මේක ලංකාවේ ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදයේ වලදාන මෙරටේ මිනිසුන්ගේ අයිතිවාසිකම් වලදාන ඡන්දකින්වත් බලයට ආපු නැති ඒකාධිපතියෙක්
හදාගන්න හදන බලයක් මේකට සම්පූර්ණ විරුද්ධ වෙන්න ඕනේ. ඒ නිසා මේක කිසි ලෙසකින්වත් සම්මත වෙන්න ඉඩ දෙන්න ඕනේ නැහැ. මේක පරාජය කරන්න මැදිහත් වෙන ඉතින් මේක තමයි යන්න හදන පාර. මේක තමයි යන්න හදන පාර. ඉතින් ඒ නිසා අපි අපි අවසාන කොටසට ළඟා වෙනවා. ඉතින් මේ தত্ত্ব ඉස්සරහට මේ බලවේග වල தත්ත්වය මොකක්ද? අපි හිතනවා මේකත් විවෘතව කතා කරන්න ඕනේ කියලා. මොකද මේක දැන් මොකද මේ මේ ගේම් එක ඕපන්. හරි දේශපාලනේ මේ මේ සටන කියන එක විවෘතයි මේ කාගේත් උපක්‍රම ක්‍රියාමාර්ග කවුරුත් දන්නවා ඒ නිසා මේක අර මේ සංගවා සාකච්ඡා කරන දෙයක් නෑ අපිට. ඉතින් මේ නිසා මේ කරුණු සම්බන්ධ විවෘත සාකච්ඡාවක් අපිට අවශ්‍යයි. වෘත්ති සමිතියේ தත්ත්වය මොකද්ද? වෘත්ති සමිතිය කොටසක් හිතනවා එක එක තැනක සටන් කරනවා. Tamange ආයතනයක් බේරගන්න. තව කොටසක් අපිට ප්‍රශ්න දින බදු විතරයි බදු වලට සටන් කරන පිළ සටන් කරනවා. හරිද? ඒ නිසා වෘත්ති සමිති ව්‍යාපාරයේ ශක්තිය කේන්ද්‍රගත කරන්නේ නැතුව එක එක තැන් වල සටන් කරනවා. අපිට සිද්ධ වෙලා තියෙන එක්තරා විදියක මේ හැමතැනම නියෝජනය කරගන්න. මොකද දැන් එහෙම හරි සටන් කරන එක හොඳයි නේ. ඒ නිසා අපි මේ හැමතැනම ඉන්නවා. නමුත් පැහැදිලිව මේ රටේ තිබෙන වෘත්ති සමිති. තිබෙන වෘත්ති සමිති මේ සම්බන්ධ පැහැදිලි තර්කයකට ආවේ නැත්නම් අපි හිතනවා දැන් වෘත්තිකව සටන් කරනවා බදු ප්‍රශ්නෙට විරුද්ධව. ඒ වෘත්තිකව හිතුවොත් එම අපේ බදු ප්‍රශ්න බේරගත්තාම අපිට පුළුවන් සනීපිටින් අපි අයින් වෙනවා මේකෙන් අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක සම්පූර්ණ වැරදි. කිසිම වෘත්ති සම්පතියකට වෘත්තිකව වේවා නොවෘත්තිකව වේවා කාටවත් මේ පණත් සම්බතුනොත් වැඩ වර්ජින කරන්න හම්බෙන්නේ නැහැ. මේ පෞද්ගලීකරණේ සිද්ධුනොත් එම ඒක කරගිලා පාරාවලලක්ලා තමන්ගේ දෙපතුල ගාවට එනවා. ඒ නිසා කිසිම කෙනෙක් මේකෙන් ගැලවෙන්නේ නැහැ. ඒ නිසා මේ IMF කොන්දේසි සහ මේ මර්ධනය සහ ඉදිරියේදී එන නියමිත මේ ඇමරිකන් ඉන්දියන් න්‍යාය පත්‍රය මේ සියල්ල එකට තබා සටන් කිරීමේ ප්‍රවේශයකට වෘත්ති සමිතිය ආයතු කියලා අපි හිතනවා. ඉතින් මේකේ අවාසනාවන්ත තත්ත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් 1990 ගණන් වල වගේ හිට වෘත්ති සමිති නායකින්ට විශේෂයෙන් 1980 ගණන් වල ආපු වෘත්ති සමිති ව්‍යාපාරේ වාම දේශපාලන ප්‍රවණතාවල බලපෑම තිබ්බා. ඒ නිසා සාමාන්‍ය කාලේ වෘත්ති සමිති නායකයෙක් පෞද්ගලිකන්ට විරුද්ධයි. දැන් සමහර වෘත්ති සමිති නායකයෝ ඉන්නෝ මේ පෞද්ගලීකරණය සම්බන්ධයෙන් දෙකට දෙවාර කතා කරන්න. දෙකට දෙවාර කතා කරන්න. සමහර වෘත්ති සමිති තියෙනවා. ඒ වෘත්ති සමිති වල ඉහළම තල නිලධාරි නිලතල දරන්නේ අර අපි අර කලින් කිව්වාගේ අර ටිකක් ඉහළ වැටුප් තල ගන්න අය. හරි? අපි හිතමු ඉංජිනේරුවෝ කියලා. නැත්තම් සමහරට වෙන වෘත්තියක් කියලා හිතමු. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේවා ප්‍රයිවටයිස් වුණත් අපිට ලොකු අවුලක් වෙන ගන්න නැති වෙයි. හරිද? අපේ ජොබ් එකට එච්චරම් ප්‍රශ්නයක් වෙන්නේ සමහරට ප්‍රයිවටයිස් වුණාම පොඩි ගාණක් වැඩිපුර හොයා ගන්න පුළුවන්. මෙන්න මෙවැනි හිතන අය ඉන්න මම කියන්නේ සමස්තයක් ලෙස එහෙම හිතනවා කියලා. එවැනි හිතන කොටස් ඉන්නවා සමහර අය එවැනි ඒ වෘත්ති සමිතිවල නායක වෙලා ඉන්නවා. ඒ තමයි මේක බරපතලම කාරණේ. එවැනි අය නායක වෙලා තිනවා. දැන් මේ ලංකාවේ වෙලා තින මේ ආයතන අතර වෙනස්කමක් එක්ක එවැනි වෘත්ති සමිතිවලටත් විශාල බලයක් ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා ඒ ආයතන එක කෙලින් පෞද්ගලීකරණයට එක කෙලින් මර්ධනයට විරුද්ධව සටනකට අරගලයට කැඳවන්න බැරි හිරවීමක ඒ වෘත්ති සමිතිය ආයතන තියෙනවා. ඒක ඔබට දේශ මේ මේ සාමාන්‍ය අරගල තියා බලුවාම ඔබට පෙරෙයි. ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒ වෘත්ති සමිතිය සහ ඒ ආයතන තුලින් කම්කරුවන්ට සේවකීන්ට අපි ආයාචනය කරනවා ඔබ ඉක්මනින් මේ ප්‍රශ්නේ හඳුනාගෙන මේ ප්‍රශ්නේ එළියට ආවේ නැත්නම් මේ පාරාවල නැත්නම් මේ සාපේ ඔබගේ දෙපතුලට ඇවිල්ලා ඔබගේ දොරට තට්ටු කරනකම් ඔබට නිදාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඔබගේ දොරට අනිවාර්යෙන් තට්ටු කරනවා. ඒ කියන්නේ සැක හිතන්න එපා. ඔබගේ දොරට තට්ටු කරනවා අනිවාර්යෙන්. මේ නිසා එතකන් ඔබට නිහඬව ඉන්න පුළුවන්. ඒක අවධානය යොක් කරන්න. එනිසා වෘත්ති සමිතිය මේ ප්‍රශ්නේ අපි විසඳ ගන්න ඕනේ ඉතා ඉක්මනින්. ඊළඟට මැදපන්ති தத்துவේ. ඉතින් මැදපන්ති තමයි ඔබ දන්නව අරගලයේ විශාල භූමිකාවක් කරා ගෑස් සිල්ලුවා ලයිට් සිල්ලුවා නේද තෙල් සිල්ලුවා ගෝඨාභය එලවන්න ඕනේ කියලා දැඩිව හිටියා ගෝඨාභය එලවන්න මැදිහත් වුණා වැඩ කරා ඔක්කොම උනා දැන් හැබැයි මේ මැදපන්තින් යම් කිසි කොටසක් බොහොම සුළු ස්තරයක් දැන් කල්පනා කරනවා තෙල් ගණන් අඩු වුණා ලයිටුත් දැන් තියෙනවා ගෑසුත් හම්බුණා ටිකක් වැඩි නම් එකත් අඩුත් උනා IMF එකත් ආවා ලෝන් එකත් ගැහුවා ද යන විදිය ටිකක් හොඳයි වගේ කියලා කල්පනා කරනවා. ඉතින් අපි එහෙට කියනවා මෙවැනි සරල වෙනස්කම් වලින් දවසේ වෙනස්කම් වලින් මේක ගණනය කරන්න එපා. මේ සම්බන්ධ ටිකක් අපි කියන විතරක් නෙමෙයි තව අය කියනවා බලන්න මේ සම්බන්ධ ගැඹුරින් කියවන්න. මේ ප්‍රහාරය අනිවාර්යයෙන්ම පළමුව පහළ පන්තියට දෙවනුව මැද පන්තියට ව්‍යාපාරික මැද පන්තියට සුළු ව්‍යාපාරිකයින්ට ඊට පස්සේ ඔය වෘත්තිකයන්ට මේ හැමෝටම මේ හැන්දෙන් තමයි බෙදෙන නිසා මේක ඉක්මනින් එනවද පසු වෙනවද කියලා විතරයි අපිට කියන්න බැරි. අනිවාර්යෙන් මේක එනවා සහ ඒක ගැන ඒ අවබෝධය වැඩ කරන්න නිසා මෙතන විශේෂයෙන් මැදපන්තියේ යම් කිසි දියක මේ වාමගාමි දේශපාලනයක් මැදපන්ති තුල තියෙන නිසා අපි මේ මැදපන්තික කොටස් තුලින් උත් අපි ඉල්ලා හිටනවා අරගලයේ ඇතුලේ විශාල මැදිහත් වීමක්
මිඩල් ක්ලාස් එක කරා මැදපන්ති එක කරා ඉතින් ඒ නිසා ඒ ඒ ඒ මැදිහත් වීම ඒක යුක්තියුක්ත වෙන්නේ එක ප්‍රශ්නයක් විසඳුනහම අරගලින් ඉවත් වීම තුල නෙමෙයි මොකද අරගලේ තිබිච්ච ප්‍රශ්න ඉවර නැහැ හොරා කාපු සල්ලි ආපහු දීලා නැහැ ඒ හොරා කාපු තන්ත්‍රය තමයි තවත් ශක්තිමත් වෙමින් තියෙන්නේ ඒ නිසා ඒකත් එක්ක දිගට යනවා නම් අපි ඒකේ ප්‍රතිඵල අපිට දැන් නෙමෙයි තව කාලයක් ඇද්දී බලන්න පුළුවන් වෙන නිසා මේ අරගලේ ඊළඟ පරිච්ඡේදයට විශේෂයෙන් වැඩ කරන ජනතාව ශක්තිමත් වෙන්න ඕනේ පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ වැඩ කරන ජනතාව යම්බිසිදීක සන්දානයක් ගොඩනගා ගත යුතුයි මැදපන්තියත් එක්ක මේක ඊටාම දේශපාලන වශයෙන් කී ෆැක්ටර් එකක් තීරණාත්මක සාධකයක් මේ මොහොතේ දේශපාලනේ වැඩ කරන ජනතාව මැදපන්තියත් එක්ක යම්බිසි සන්දානයක් එකඟතාවයක් ගොඩනගා ගත යුතුයි ඒ සඳහා වැඩ කරන ජනතාව වැඩ කළ යුතුයි වැඩකරන ජනතාව වැඩ කළ යුතු නිසා මෙතන ඉතාම අත්‍යවශ්‍යයි මැදපන්ති සහායක් ලබා ගැනීම සුළු ව්‍යාපාරික ප්‍රශ්න වෙන්න පුළුවන් වෘත්තිකයන්ගේ ප්‍රශ්න වෙන්න පුළුවන් ඒ ප්‍රශ්න වැඩකරන ජනතාවගේ දේශපාලන න්‍යා දේශපාලන කෝණයෙන් සාකච්ඡාවට ගැනීම සහ ක්‍රියාමාර්ග වල ඒකාබද්ධතාව ගොඩනැගීම අත්‍යවශ්‍යයි මේ මොහොතේ ඒ නිසා ඒක කරන්න ඕන අපි තුන්වෙනි කාරණේ ගොවි ජනතාව මේ අරගලෙන් ඈත් කරන්න ගොඩක් දේවල් ආණ්ඩු කරනවා ගොවි ජනතාවට විවිධ මොකද ආණ්ඩු දන්නවා මේක දැන් පටන් ගත්තේ ගොවියන්ගෙන් කියලා. ඒ නිසා මහ ජනතාවගේ විරෝධයාව ගොවියන්ගේ විරෝධයාව ඒක තමයි කැරකැර ගියාවේ. ඒ නිසා මේකට පාර දෙන්න ඕනේ මේක ඈත් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා එක එක දේවල් දැන් අමතක කරනවා. මේ මොන දේ කරත් අපි ගොවි ජනතාවට කියනවා පැහැදිලිව මේ ආණ්ඩු වෙනවා ගොවීන් ඉඩම් පැහැර ගන්න මේ ආණ්ඩු පැහැදිලි වෙනවා වතුර මේ මෙතෙක් පෞද්ගලීකරණ නොකරපු සියල්ල අත තියෙනවා. ඒ නිසා ගොවි ජනතාවගේ සටන් පාඩ මාරු වෙන්න ඕන නම් මාරු කරන්න. එකම සටන් පාඩ මත ඉල්ල හිටුත් ගොවි ජනතාව මේ අර්බුදයෙන් එලියට මේ අලුත් අත්තරේ වෙනස් වෙන්න බැරි වෙන නිසා ගොවි ජනතාව තමන්ගේ සටන් පාඩ මාරු කරගත යුතුයි. ගොවි ජනතාව හදිසි ප්‍රශ්න මේ මොහොතේ ප්‍රශ්න අඳුරාගෙන සටන් පාඩ මාරු කරගත යුතුයි. ඒක තමයි ඊළඟ අධීරේන අලුත් අභියෝග. ඊළඟ අධීර අලුත් අභියෝගට ලෑස්ති වෙන්න. අලුත් අත්තරේ ලෑස්ති වෙන්න නිසා පොහොර අඩු මිලට හම්බෙනවා නැත්තම් හාල් ටිකක් හම්බෙනවා කන්න මාස දෙකකට කියලා මෙවැනි සානාධාර වලින් ගොවි ජන අරගලයේ ගොවි ජන දේශපාලනේ දුබල වුණොත් මේකට විශාල අභියෝගයක් නේද මොකද මේ හැමෝම ඉන්න ඕනේ මේ හැමෝම එකපාර දුන්නේ නැත්තම් මෙතන මේ ප්‍රශ්න විසඳන්න බෑ ඊළඟ ශිෂ්‍ය ව්‍යාපාරි ශිෂ්‍ය ව්‍යාපාරයට මේ ආණ්ඩු තොර දින ක්‍රියාමාර්ගය තමයි මර්ධනය ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරයේ සහ යම්කිසි දෙක මැදපන්ති ඇතුළු තිබුණා නම් යම්කිසි සහයක් මේක වටන්න ආණ්ඩුව කරන්න බැරි වුණත් පෞද්ගලික වෛද්‍යවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල කරලියට ගේනවා ගෙනල්ලා මේවා අතර ගැටුම හදන්න බලනවා මතවාදී ගැටුම හදන්න බලනවා හදලා මේක කඩන්න හදනවා මේක බේද බින්න කරන්න හදනවා ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාරේ හුදකලා කරන්න හදනවා මර්ධනයට වුණ හුදකලා කරන්න හදන නිසා අපිට වක්කීමක් තියෙනවා කම්කරු ව්‍යාපාරට උරුසම්ති ව්‍යාපාරයට ගොවි ජනතාවට ඒ වගේම මැදපන්තියට විශාල වක්කීමක් තියෙනවා මේ අරගලයේ පළවෙනි පරිච්ඡේදයේ විශාල කැපකිරීමක් කරපු විශාල මැදිහත් වීමක් කරපු අප්‍රතිහත ධෛර්යයක් පෙන්නපු ශිෂ්‍ය ව්‍යාපාරය මේ පරිච්ඡේදයේ ආරක්ෂා කරන සහ ශිෂ්‍ය ව්‍යාපාරත් එක්ක මේ පරිච්ඡේදයේදී දේශපාලන වශයෙන් මේ අරගලයට සූදානම් වෙන්නේ ඊළඟ දේශපාලන පක්ෂවල සම්මුතිය දැන් ඔබට පේනවා මේ දේශපාලන පක්ෂ මොන දේවල් කිව්වත් පැහැදිලිව පක්ෂ ගණනාවක් සම්මුතියක් එක්ක ඉන්නේ දැන් මෙතන රනිල් වික්‍රමසිංහ එක්තරා ආකාරයක අර ජාත්‍යන්තරයේ ඒජන්තයෙන්ගේ නියෝජිත වෙලා තියෙනවා ඒ කියන්නේ ඉන්දියාවේ ජාත්‍යන්තර මුල් අරමුදල IMF එකේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ බලකඳුරේ මේ කල්ලියේ දේශපාලන අවශ්‍යතාවයේ පියවන මිනිහ බවට පත් වෙලා තියෙනවා ඒකට රනිල් වික්‍රමසිංහට තියෙන සුදුසුකම තමයි එයාට ඒ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න එයා සූදානම් වීම. ඒ න්‍යාය පත්‍රයේ අකුරක් නැර ක්‍රියාත්මක කරන්න සූදානම් වීම. මම දැන් අර එක තැනක තිබුණා සඳහන්ලා මේ මූල්‍ය අරමුදලේ ප්‍රධානී මේ කාන්තාව ප්‍රකාශ කරනවා ලංකාවට මෙතරම් ප්‍රමාණයක් පොලි වැඩි කරන්න කියලා අපි කිව්වේ නැහැ. මේගොල්ලෝ අපි කිව්වට වඩා වැඩි කරලා තියෙනවා කියලා. හරිද? ඒගොල්ලෝ කියන දැන් මේ මොකද ඒවා අපි දැනගන්නවා පස්සේ මූල්‍ය අරමුදල කරාරින් ගත්තාම මේවා එළියට දායි. එන ඒගොල්ලෝ අනතුරු අංගල තියෙන කරුණු කීපයක් තිබුණා. එකක් තමයි අපි මේ මෙච්චර කිව්වේ නෑ පොලියරි කරන්න කියලා. ඒ වගේ කරුණු කීපයක් කියලා තිනවා. ඉතින් ඒතකොට ඒ නිසා දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ඒ අසුද්ධ සන්දානේ කිසිම කොන්දේසි විරහිත නියෝජිතයෙක්. කොන්දේසි විරහිත නියෝජිතයෙක්. ඒක තමයි යාට තියෙන මේ ගේම් එකට යාට තියෙන ලයිසන් එක හම්බෙලා තියෙන එකකින්. දෙවනි එක තමයි මේ කඳුරයි මෙයාට කැමති. කැමති මෙයා ඡන්දකින් ආපු නැති නිසා දැන් ඡන්දකින් ආපු රනිල් පහුගේ කාලේ උදාහරණයක් ගත්තොත් 2015 2019 ඡන්දකින් අගමැති වෙලා ආපු රනිල් අරගලාවන් පස්සේ සයිට මකුල ගත්තා ඡන්දකින් ආපු මිනිහා කොච්චර බලනවද බලන අවසාන වශයෙන් ඡන්ද දියා ජනතාව දැන් මෙයාට ඡන්ද පදනමක් නැහැ මෙයාට ජනමතයක් නැහැ ජනමතයකින් ආපු නැති නිසා තමයි IMF එක
බටහිර කඳවුර ඉන්දියාව හිතන්නේ මෙයා තමයි මේ වෙලාව අපිට හොඳම නියෝජ්‍යය. ඒකෙන් අදහස් වෙන්නේ මියත් එක්ක දිගට යනවා කියන එක නෙමෙයි. දැන් මේ ගේම් එක ගහගෙන ඉන්න හොඳ මිනිහා මියා. හරිද? මොකද මේ මිනිහට ජනමතයක් නැහැ. ඡන්දි දීපු මිනිහෙක් නැහැ. වග කියන කෙනෙක් නැහැ. බලන් ඉන්න කෙනෙක් නැහැ. අපුරු ගන්න කෙනෙකුත් නැහැ. මොකුත් නැහැ. අදාළත් නැහැ. ඕන මගුලක් කරන්න පුළුවන්. ඒ නිසා ඕන මගුලක් කරන්න පුළුවන් කියන එක තමයි රනිල් වික්‍රමසිංහ තියෙන සුදුසුකම IMF එකක් ඒ ඉන්දියාව එක්කයි ඔය බටහිර එක්කයි මේ මේ සම්දානේ හදාගන්න. නැතු මේ යාගේ තියෙන යාළුකම් මොනවත් නෙමෙයි. ඕක තමයි දේශමානසේ පිටුම. ඊළඟ කාර්යය තමයි IMF එකට ඉන්දියාවට එක්සත් ජනපදයට ඕන යුරෝපෙට ඕනේ ලංකාව ඇතුළු චීනයේත් එක්ක ගිය ගමන දුර්වල කරන්න. ඒ තමයි ඊළඟ අවස්ථාව. ඒ ඒ අවස්ථා සම්බන්ධලා තමයි මේ ණය ඔක්කොම මේවා ඉන්නේ පිළිවෙලට. මේ දේශපාලන අවස්ථාව මේ දේශපාලන කරුණු පිටිපස්සේ තියන්නේ. යාළුකම් වලට නෙමෙයි. එතකොට මේක තමයි යාගේ සුදුසුකම්. එතකොට මෙයා එක්තරා විදිහක මේ හැම කඳවුරක් එක්කම යම්කිසි ඒකාබද්ධතාවයක් ගොඩනගන දෙන මෙන්න මේ පසුබිම තුල. මේ පසුබිම තුල. ඊළඟට මෙයා එක්තරා ආකාරයක දේශපාලන ලෝකේ මෙතනින් දැන් එළියේ මේකට විරුද්ධව ඉන්නවා කියලා පේන කණ්ඩායම්. මේකට විරුද්ධයි කියලා පේන විපක්ෂේ. ඒ විපක්ෂයක සම්මුතියක් තියෙනවා. හොඳින් බලන්න මේ තත්ත්ව නිරීක්ෂණය කරනවා. හොඳින් නිරීක්ෂණය කරන්න. උදාහරණයක් ගත්තොත් සමග ජන බලවේගී. සමග ජන බලවේගී ඉන්න ආර්ථික ඔස්තාර්ලා. ඒගොල්ලෝ කියනවා අපිත් කියන්නේ ඕක තමයි. අපි හිටියත් ඕක තමයි කරන්නේ. හරිද? ඉතින් අපි හිටියත් ඕක නම් කරන්නේ ඉතින් මොකටද මේ එළියේ ඉන්නේ? ඉතින් ඒක මං හිතන ඉස්සරහට ඒගොල්ලෝ පෙන්නයි. හරිද? ඒගොල්ලෝ වැඩි කාලයක් එළියේ නැතුව සමහරට ඊළඟ කැබිනට් සංශෝධන වල ඒගොල්ලෝ පෙන්නයි. මෙතන ඒ නිසා සමග ජන බලවේගය ඒකේ විශාල පදාසයක් මේ ආර්ථික වැඩපිළිවෙල මේ මූල්‍යරමුදල වැඩපිළිවෙල අනුමත කරනවා. තෙලි සංස්ථාවේ සේවකයෝ සටන් කරනකොට ඒකට විරුද්ධව කතා කරනවා මන්ත්‍රීවරු මන්ත්‍රීවරු. ඒගොල්ලෝගේ ව්‍යාපාරය. ඉතින් ඒ නිසා මෙතන මහජනතාවට විශාල ප්‍රහාරයක් එල්ල වෙන්න හදනවා. ඒ එල්ල වීමේදී ඒගොල්ලෝ ඉන්නේ ඒක ආරක්ෂා කරන තැන. ඊළඟට ඒකේ කැලලා කැඩියාමට නියමිතව තියෙනවා. මොකද මේ මේ දෙබිඩි ප්‍රතිපත්ති ජනතාවත් එක්ක ඉන්නත් ඕනේ. IMF එකට මොකුත් නොකිය ඉන්නත් ඕනේ. ඉතින් IMF තමයි රනිල්ගේ න්‍යාය පත්‍රය. ඒ නිසා ඇත්තටම එක්තරා ආකාරයක ඒ රනිල් වික්‍රමසිංහ හදපු උගුලේ තමයි සමගි ජන බලවේගයේ පැටලලා තියෙන්නේ. ඉතින් ඒ උගුලේ ඇතුළේ ඉන්නකොට ඔවුන් කිසිම ආකාරයක මේ මහජන ප්‍රශ්න එකක්වත් ඒවා බරපතල විදිහට ගන්නෙ නෑ. ඒ බරපතල විදිහට ඒවට සටන්කාමි නායකත්වයක් විපක්ෂයක් විදිහට. හරිද? වමක් විදිහට නෙවෙයි විපක්ෂයක් විදිහට කරන්න ඕන දෙයක් තියෙනවනේ. ඒ දේවත් කරන්නේ නෑ. ඒ තමයි ඒගොල්ලෝ කියන්නේ. ඊළඟට ජාතික ජන බලවේගයේ ගත්තොත් එමෙදී ඔබ දන්නවා ජාතික ජන බලවේගයේ පහුගිය මාර්තු 9 වෙනිදාට කලින් කිසිම මම දන්නේ නෑ විග්‍රහයක් තිබුණාද කියලා ਵਿਚාරයක් තිබුණාද කියලා කිසිම ਵਿਚාරකින් තොරව මාර්තු 9 වෙනිදා ඡන්දි දිනවා කියන එක රනිල් වික්‍රමසිංහටයි මැතිවරණ කොමසාරිස්ටයි වඩා වැඩියෙන් අවධාරණය කළා කිව්වා ඒගොල්ලෝ. හරිද? එහෙම කිව්වා. තියෙනවමයි කියලා. නමුත් අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මේ ගේම් එක ප්ලේ කරන විදිහත් එක්ක මේක රංග නටන විදිහත් එක්ක ඔහු කරන්නේ හැම වෙලාවෙම අර සාමාන්‍ය අපි කියන අර ගේම් එක තියෙන්නේ රූල්ස් ඇතුලේ. නීති ඇතුලේ. දැන් අපි හතර සීමාව දැම්මාන් පස්සේ නේද? අපි බෝල් කරනකොට නැත්නම් අපි බැට් කරනකොට පස්සේ හතර සීමා වෙනස් කරත් මොකද වෙන්නේ? ඉස්සරහට හරි පස්සට ගත්තොත් එන්නේ. ඒක කරන්නේ නැහැ සාමාන්‍ය නේද? අපි ක්‍රීඩාව ගලින හතර සීමා දැම්මනම් දැම්මා. අපි ගහනකොට ගස් කැච් ඔට්ටුයි කියන්නේ. අපි ගැහුවාන් පස්සේ ගස් කැච් ඔට්ටු නැහැ කියන්නේ. ඒව කරන්න බෑ. එතකොට වෙන්නේ දැන් මේ රනිල් කරන්නේ ඒ වැඩේ. ඒ කියන්නේ කට්ටිය රනිල් ගහන වෙලාවේ කියනවා රනිල් සෙල්ලම් කරනකොට කියනවා ගස් කැච් ඔට්ටු නැහැ කියලා. රනිල් ගහලා ඉවරනම් පස්සේ කියනවා ගස් කැච් ඔට්ටුයි කියලා. ද ප්‍රශ්න තියෙන්නේ ඒ හැම එකටම මේගොල්ලෝ එකඟ වෙනවා. එතනයි මෙතන කාරණේ තියෙන්නේ. එකඟ වෙන්නේ මේ ගේම් එක ඇතුළට යන නිසා. හරිද? ගේම් එක ඇතුළට යන දැන් ඡන්දේ තියෙනවා වගේ පෙන්න යනවා. එතන ඔක්කොම ලෑස්තිලා යනවා ඡන්දේ ලෑස්තිලා යනවා. ඒ ඇස් දැන් සමගි ජන බලවේගයේ මේකත් එක්ක ඩීල් එක තව පැත්තකින් පැහැලි කරන්න පුළුවන් උදාහරණ තමයි ඡන්දේ. ඉතින් ඡන්දේ තියන්න එපා කියලා ඒගොල්ලෝ රනිල්ට කිව්වා. රනිල් එක ප්‍රසිද්ධිය කිව්වා එහෙම තිබට. හරිද? ඒක රනිල් ප්‍රසිද්ධිය කියලා දැම්මා. එතකොට ඒවා සම්මුතීන්. ඒ සම්මුතීන්. එතකොට ඒ සම්මුතීන් හැදුනහම පස්සේ සම්මුතීන් වල වෙන දේ තමයි අපි ඒ සම්මුතිය තුළ හිර වෙනවා. හරි. දැන් මැතිවරණයක් නොදී ඉන්නවා. දැන් මාර්තු 9 වෙනිදා හරනම් දැන් ජාතික ජන බලවේගයේ ආපු වේගයට අනුව ගත්තාන් පස්සේ මාර්තු 9 වෙනිදා නිකන් ජාතික ජන බලවේගය රට පුරා උද්ඝෝෂණ කරන්න ඕනේ. හරි. මැතිවරණේ කල් දෙමිට අපිත් විරුද්ධයි. අපිටත් ඒකට විරුද්ධ අරගලයක් තියෙනවා. නමුත් ඒ නිය මොකද මැතිවරණය එකම විසඳුම කියලා අපි කියන්නේ නැහැ. අපේ දේශම අපි කොයි මොහොතවත් මැතිවරණේ මේ ප්‍රශ්න විසඳනවා කියලා කියන්නේ නැහැ. ඒ නිසා ඒකට අපේ දේශපාලන ව්‍යාපාරේ අපි ඒ අරගලයේ ප්‍රජාතන්ත්‍රවාදී සමස්ත අරගලෙත් එක්ක ඒකාබද්ධ කරලා අපි ගන්නෙ. නමුත් මැතිවරණේ කල් දැම්මම කිසිම ක්‍රියාවක් තිබුණේ නැහැ. මැතිවරණේ කල් දැමීම නෙමෙයි. දැන් ඒ ව්‍යාපාරය කරපු උද්ඝෝෂණයේදී සහෝදරෙක් මිය ගියානේ. කඳුළු ගෑස් ඇදිලා. ඒක ඝාතනයක් කියලා ඔවුන්ම කිව්වනේ. ඒ ඝාතනට කළු කොඩියක් දැම්මේ නැහැ.
ඒ ඝාතනට උද්ඝෝෂණයක් කරන්නේ රට පුරා කිසිම තැනක. සාමාන්‍ය ජනතා විමුක්තිනේ මරණයක් සිද්ධ වුණාන් පස්සේ රට පුරා පෝස්ටර් ගහන උද්ඝෝෂණ කරනවා ඒකට විරෝධතා දක්වනවා. ජනතා විමුක්තිනේ මේ අලි ගහලා මිනිස්සු මරණාන් පස්සේ මිනිස්සු මිනි පෙට්ටියෙන් පාට වෙනවා ආණ්ඩුවට විරුද්ධව. අලි ආණ්ඩුවෙන් ගලන මේනේ මිනිස්සු පාට වෙන්නේ. හරිද? එහෙම නෙමෙයි මිනිස්සු පාට වෙන්නේ. ඒක තර්කයක්. يعني අලි වැට හැදුනේ නැත්තේ ආණ්ඩුව අලි වැට ආණ්ඩුව හදපු නිසා මේක සිද්ධ වුණා. ඒ නිසා මේ ප්‍රශ්නේ අපි දිගටම කිව්වා මේ වනජීවීක මේක බැලුවේ නැහැ. ඒ නිසා තමයි අපි මේ උද්ඝෝෂණය කරන්නේ. එහෙම තමයි උද්ඝෝෂණයට දේශපාලන නිමිත්ත කොට නැගෙන්නේ. එතකොට මේ කිසිම දෙයකින් කිසිම දේශපාලන ප්‍රතිචාරයක් දක්වන්නේ නැතු ඉඳීමේ කරුණ මොකද්ද? කරුණ කිමක්ද? ඒ කරුණ විසින් ඇති කරන தත්වය මොකද්ද? ඊළඟ ප්‍රශ්නේ. ඒක විසින් ඇති කරන தත්වයක්. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ දේශපාලන ව්‍යාපාර දෙකම එක්තරා ආකාරයක මේ සම්බන්ධ සමාලෝචනයක යෙදෙන්න ඕනේ. මොකද ඒකට හේතුව මේ මතුවෙන දේශපාලන අරමුදයට විපක්ෂයක් විදිහට මැදිහත් වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ඒක හේතුව ඒ හැම බලවේගයක්ම යම් කිසි කාර්යභාරයක් කරේ නැත්නම් මේකට අපි විවෘතව මේක කියන්නෙත් ඒකයි. ඔවුන් කාර්යභාරයක් කරේ නැත්නම් ඔවුන් ඒක මැදිහත් වීම කරේ නැත්නම් මේ අර්බුදය පහසු වෙන්නේ අපිට මේක අතික්‍රමණය කරන්න. ඒ නිසා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විපක්ෂ ඉතුරු පක්ෂ TN එක මොනවාරි හම්බෙයි කියලා රණලටේ කැරක් කරගින්න නැතුව ඒ හැම බලවේගයක්ම අපි හිතනවා මේ මේ අභියෝගයේ ඉස්සරහට දේශපාලන වශයෙන් ජනතාවට තමන් කවුද කියලා පෙන්වන්න ඕන. ත්‍රස්තවාදී ලැකීම් පණ දෙනකොට ඒක ප්‍රතිත්‍රස්ත පණ දෙනකොට පෙන්වන්න ඕන තමන් කවුද කියලා. ඒක නිකන් පාර්ලිමේන්තුව අත උස්සලා බොරුවට වැඩක් නැහැ. මොකද අපි දන්නවා පාර්ලිමේන්තුව අත උස්සලා මොකුත් කරන්න බෑ. හරිද? ඒ නිසා පාර්ලිමේන්තුවෙන් පිටත කරන වැඩකට ඒගොල්ලෝ තමන්ගේ බලය ආයෝජනය කරන්න ඕන. එහෙම මොකද කාඩර් කියනවා අපි පාර්ලිමේන්තුව විරුද්ධ වුණා. ඉතින් ඒක ඇවිල්ලා ගැලවිච්චා. ඒකට මේ දැන් පාර්ලිමේන්තුවේ ඉලී තමයි මේක පරද්දන්න පුළුවන්. එතන මේක පරද්දන්න නම් පාර්ලිමේන්තුවෙන් එළියේ දේශපාලන ක්‍රියාවලියකට ඒ පක්ෂ අවතීර්ණ විය යුතුමයි. හරිද? ඒ නිසා අපි ඔවුන්ට කියනවා මේ වගකීම ගන්න. එහෙම නොවුනත් ඒක විසින් හැම වෙලාවෙම මේ 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 තියෙන අප්‍රකාශිත එකඟතාවයන් බලපානවා මේ න්‍යායපත්‍ර ඉස්සරහට ක්‍රියාත්මක වෙන්නේ. මොකද ආණ්ඩුවට වික්‍රමසිංහට තියෙන්නේ සංයුක්ත සැලැස්ම. සංයුක්ත සැලැස්මක් තියෙනවා. IMF මර්ධනය මේ ඔක්කොම එකම සැලැස්මක කොටස්. ඒගොල්ලෝට සංයුක්ත සැලැස්මක් තියෙනවා. මේකට සටන් කරන අය කෑලි දෝරගෙන එක එක ඒවා අතාරලා අපිට ඒක අදාළ නැහැ කියලා එහෙම සටන් කරනවා. එහෙම සටනක් කරන්න බෑ. ඒ නිසා මෙතන අවශ්‍යයි ඒකාග්‍රතාවයක් ගොඩනගා ගන්න මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අපි හිතනවා මේ සාකච්ඡාව ඉදිරි කෙටි කාලය තුළ අපි අමාරුවෙන් වුණත් අපි ඒකයි මේක විවෘතව මුල පුරන්නේ ඒ සාකච්ඡාව ගත යුතුයි. ඒ සාකච්ඡාවට ලංකාවේ සමාජය අවතීර්ණ වෙනවා. ඒක ඉතාම තීරණාත්මක සාකච්ඡාවක් මේ ඉදිරි පරිච්ඡේදයේ. මේ දේශපාලන මුලින්ම අපි ඒව පක්ෂවල යෝජනා කරන මේ පක්ෂය ඇතුළේ මේ සාකච්ඡාව ගන්න කියලා. හරිද? මේ මේ සාකච්ඡාව ගන්න මේ උගුලට අපි ඔක්කොම ඇතුල් වෙනවද? මේ උගුලට අපි ඔක්කොම යනවද කියන එක සාකච්ඡාව ගන්න කියලා. ඒ නිසා දැන අපිට දේශපාලන වශයෙන් ගුණ කරන් තියෙන කාරණා ටික මේක. අපි මේ සම්බන්ධ විසඳුම නැත්තම් මේකට විකල්පේ මොකද්ද කියන එක සම්බන්ධ දීර්ඝ සාකච්ඡාවක් තියෙනවා. මේකට විකල්පයක් තියෙනවා. IMF නෙමෙයි එකම ආවත. ඒ ගැන සැක කරන්න එපා. IMF නෙමෙයි එකම විසඳුම. මේකට විකල්ප තියෙනවා, විසඳුම් තියෙනවා. අපිට ඒක ගොඩනගන්න පුළුවන්. හැබැයි ඒවත් මේ අතේ තියෙන විසඳුම් නෙමෙයි. ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ මේ විසඳුම් කියලා කියද්දි මේ මොකක් හරි දෙන්න මොකක් හරි දෙයක් කියලා. එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීම කියන දේ ක්‍රියාත්මක වුණේ දැන් ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීම. මේක පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් නැතුව මහජන බලයකින් කරන්න පුළුවන්. ඕක දැන් අපි ප්‍රකාශයක් ඉදිරියට කරානේ. හැබැයි ප්‍රකාශයක් ඉදිරියට කරාට වැදගත් නැහැ. ඕකට ආත්මීය ලෙස, ඓන්ද්‍රීය ලෙස බද්ධ වෙන මහජනතාවක් ඉන්න ඕනේ. ඒකට බද්ධ වෙන මහජන ව්‍යාපාරයක් තියෙනවා. එතකොට තමයි ඒක වෙන්නේ. දැන් දේවල් කියන්න පුළුවන් මෙහෙම කරන්න ඕනේ කියලා. ඒක වෙන්නේ. IMF රටක මේ ආර්ථික උගුල වෙනස් කරන්නම්. ඒ ආර්ථික උගුල වෙනස් කිරීමේ ආර්ථික සැලසුම් සරලයි. ඒක සීරු නෑ. මේ රටෙන් එළිටගෙන තියෙන ඩොලර් වලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම. තවදුරටත් වෙමින් තියෙන ක්‍රියාවලිය නතර කිරීම මේව කරන්න පුළුවන්. දැන් සමහරු ඉන්නවා ක්ෂණික විසඳුම් දෙන්න කියලා. දැන් අප්‍රේල් 12 මේක අර්බුදෙට ගියා අපෙන් ඇහුවේ හරි හෙට කරන දේ කියන්නේ. හෙට මොකද්ද? දැන් හෙට කරන දේ කියන්නේ කීක අහා දැන් අපි අවුරුද්දක් ඇවිල්ලා තියෙනවා. අපි අවුරුද්දක් හදන. ඒ නිසා මේ හෙට කරන්නේ නෙමෙයි ඉදිරිපත් කරන්න ඕනේ. ඉදිරිපත් කරන්න ඕනේ මහජනතාව පිළිගන්න මහජන ව්‍යාපාරයක් හරහා ක්‍රියාත්මක කරන විසඳුමක් තමයි අපි විසඳුම. අන්න ඒක සම්බන්ධ කරාම ඔබට විසඳුම තේරෙයි. නිකාම්ම නිකා ආර්ථික විද්‍යාව වචන ටිකක් නෙමෙයි විසඳුම කියලා කියන්නේ. ඒ ආර්ථික කාරණේට ජනතාව බද්ධ වෙනවා, ජනතාව ආත්මීය වෙනවා, ජනතාවගේ විප්ලවකාරී ආත්මය සහිතව තමයි ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ගෝඨාභය පළවා හැරීම කියන එක මහජන අරගලය කියන එක එළියේ බලය කියන එක අපි අතීතයන් කිව්වා. කිව්වට ඒක විප්ලවකාරී ආත්මයක් බවට පත් වෙලා එළියට ආවේ ගෝල් ෆේස් එකයි ඒකත් එක්ක සම්බන්ධිච්ච මහජනතාවගේ නැගිටීම ආවම. ඒ නිසා මහජනතාව මේකට එන්න ඕනේ. රටක් වෙනස් කරනත් ඒක එහෙම තමයි වෙලා තියෙන්නේ. ලෝකෙ වෙලා තියෙන්නේත් එහෙම. ලෝකෙ දියුණුවා කියන රටවල් දියුණුවලා තියෙන්නේත් එවැනි මහජන මහජන ව්‍යාපාර ආණ්ඩු විතරක් ආර්ථික විශේෂඥ විතරක් ගන්න අසි අමුතු තීරණවලින් නෙමෙයි ඒකත් එක්ක බද්ධ වෙච්ච මහජනතාවගේ ව්‍යාපාර තියෙනවා.
විප්ලවවලින් රුසියානු විප්ලවයෙන් විශාල සංවර්ධනයක් ගෙනා රුසියාවට. ඒක ගෙනාවේ ඒකත් එක්ක බද්ධ වෙච්ච මහජන ව්‍යාපාරයක් තිබුණා. අන්න ඒක තමයි මේකට තියෙන විසඳුම. ඒ නිසා ආර්ථික තර්ක එතරම් මසීරු නෑ. ආර්ථික කාරණා එතරම් මසීරු නෑ. හැබැයි ඒකට ඒක විශ්වාස කරන මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න ඕනේ. ඉතින් අපි ඉස්සරහට දීර්ඝ වශයෙන් කතා කරමු. ඉතින් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. මම හිතන්නේ පැය දෙකකට ආසන්න කාලයක් අපි ගත්ත දෙකටත් වඩා වැඩි කාලයක්. මොකද මේක ටිකක් විශේෂ ලොකුයි මම කිව්වේ දීර්ඝ ගමනක් අපිට තියෙනවා කියලා. ඉතින් අපි ආරම්භයේ අපිට අවශ්‍ය වෙන මේකට මුලපිරීමක් කරන්න මේ සංවාදයේ ඉදිරි කාලේ අපි අරගෙන යමු. ඉතින් මම අවසන් කරන්න බොහොම ස්තුතියි. ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙනක කුමාක්